මොන හරි ගැටලුවක් තියෙනවද ළමයි ගැන? හොඳයි අපි යන් එනම් දෙවෙනි ප්‍රශ්නෙට. දෙක බලන්න වර්ග කිලෝමීටර් 30ක භූමි ප්‍රදේශයක්. වර්ග කිලෝමීටර් 30 කොහොමද හැදෙන්නේ? වර්ග කිලෝමීටර් 30 හැදෙන්න පුළුවන් විකල්ප අවස්ථා දෙකයි. 6 වරක් 5නේ. නේද? 6 වරක් 5. එහෙම නැත්නම් 5 වරක් 6. එකෝ දිග පැත්තට 6කුයි පළල පැත්තට 5කුයි වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ උඩ අතට 5කුයි යට අතට 6කුයි වෙන්න පුළුවන්. මේ දෙකෙන් එකක් නෙවෙයි 30 හැදෙන්නේ. වර්ග කිලෝමීටර් 30 හැදෙන්නේ. මෙන්න විකල්ප අවස්ථා දෙක. එතකොට අපි බලමු මේ කියන අවස්ථා දෙකට අනුව කොහොමද හැදෙන්න පුළුවන්. අහන ප්‍රශ්නේ බලන්නකෝ. එහෙම භූමි ප්‍රදේශයක් වර්ග කිලෝමීටර් 30ක භූමි ප්‍රදේශයක් එකට 50000 පරිමාණයෙන්. අන්න ඒකේ තේරුම මොකද්ද? සිටියේ මේක සෙන්ටිමීටරයකින් සැබෑ භූමි කිලෝමීටර් භාගයක් නිරූපණය වෙන පරිමාණයෙන් ඇඳහම තියෙන්න පුළුවන් විකල්ප අවස්ථා මොකක්ද අහනවා. එහෙනම් මේ බලන්න මේ දෙක අපි පැහැදිලි කරගත්තා 6 ගුණ කිරීම 5 හෝ 5 ගුණ කිරීම 6 කියලා. එතන බලන්න කිලෝමීටර් 5යි 6යි හැදෙන්නේ කොහොම දිගකින්ද කියලා හොයාගත්තනම් වැඩි හරිනේ. නේද? එකට 50000 පරිමාණයට අනුව කිලෝමීටර් 5 හැදෙන්නේ දුර කොච්චරකින්ද? කිලෝමීටර් 6 හැදෙන්නේ කොච්චර දුරකින්ද? නේද? අපි දන්නවා 1 සෙන්ටිමීටරයකින් පෙන්වන්නේ කිලෝමීටර් භාගයයි නම් මේ පරිමාණය හැටියට කිලෝමීටර් 1ක් පෙන්ව ගන්න ගියාම අපිට සෙන්ටිමීටර් 2ක් ඕනේ. නේද? කිලෝමීටරයක් පෙන්ව ගන්න ගියාම සෙන්ටිමීටර් 2ක් ඕනේ. 1ක් පෙන්ව ගන්න 2ක් ඕන නම් 6ක් පෙන්ව ගන්න 6ක් පෙන්ව ගන්න ඔන්න මම ලියනවා සෙන්ටිමීටර් 12ක් ඕනේ. ඊළඟට 1ක් පෙන්ව ගන්න සෙන්ටිමීටර් 2ක් ඕන නම් කිලෝමීටර් 5ක් පෙන්ව ගන්න තැනදී අපිට සෙන්ටිමීටර් 10ක් ඕනේ. නේද? එහෙනම් ඔන්න බලන්න එක උත්තරේ 12 ගුණ කිරීම 10 නේද? සෙන්ටිමීටර් 12යි 10. එහෙම නැත්නම් මෙතෙන්ට එනවා නම් සෙන්ටිමීටර් 10 හෝ 12. ඔය දෙකේට ගැළපෙන උත්තරයක් ඇති. තෝරලා බලමු. 1 දිග සෙන්ටිමීටර් 6 හෝ පළල සෙන්ටිමීටර් 15 වැරදි. ඊළඟට දිග සෙන්ටිමීටර් 6යි 6යිලු ඒකත් වැරදි. දිග සෙන්ටිමීටර් 12යි 10යිලු ඊළඟට දිග සෙන්ටිමීටර් 12යි 12යිලු. එහෙනම් උත්තරේ තියෙනවා පැහැදිලිවම අංක තුනේ දිග සෙන්ටිමීටර් 12 සහ පළල සෙන්ටිමීටර් 10. නේද? දිග සෙන්ටිමීටර් 12 සහ සෙන්ටිමීටර් 10. හොඳයි. එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙනවා. එතකොට අංක 3. අංක 3. අපි යන් තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නය ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම. චුම්බක ක්‍රාන්තිය අනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද? ඔබ සිතියම් විද්‍යාවේදී ඉගෙනගෙන තියෙනවා දිශාව දැක්වෙන ක්‍රම තුනක්. නේද? මෙට්‍රික් සිතියම් වල දිශාව කියන පර්යන්ත තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා ක්‍රම තුනකට. මම දැන් ක්‍රම තුනම මතක් කරන්නම්. මෙන්න මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා මෙහෙම සංකේතකින් චුම්බක උතුර. එයා සංකේතවත් කරලා තින්නේ MN කියලා. නේද? MN. ඊතල හිස් භාගය. ඊළඟට පෙන්නලා තියෙනවා මෙන්න මේ විදිහට සම්පූර්ණ ඊතලයකින් ජාල උතුර GN කියලා. ඊළඟට පෙන්නලා දෙනවා මෙන්න මේ වගේ තරු සලකුණකින් TN කියලා. TN කියලා. අපෙන් අහනවා ප්‍රශ්නය චුම්බක ක්‍රාන්තිය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද අහනවා. අපි දන්නවා චුම්බක උතුර කියලා කියන දේ වෙනස් වෙනවා. නේද? තැනින් තැනටත් වෙනස් වෙනවා, කාලෙන් කාලටත් වෙනස් වෙනවා. එතන මේ චුම්බක ක්‍රාන්තිය කියන්නේ ළමයි මෙන්න මේ සැබෑ උතුරයි. මේ තරු සලකුණකින් පෙන්නලා තියෙන සැබෑ උතුරයි චුම්බක උතුරයි අතර ගොඩනැගෙන කෝණීය අගේ තමයි අපි කියන්නේ චුම්බක ක්‍රාන්තිය කියලා. එහෙනම් උත්තරේ හම්බ වෙලා ඇති දැන්. එක සැබෑ උතුරයි ජාල උතුරයි. එතන ජල කියලා තියෙන එක හදාගන්න ජාල උතුර අතර පවතින කෝණයලු. වැරදි. දෙක සැබෑ උතුර හා චුම්බක උතුර අතර පවතින කෝණය. අන්න ඒක තමයි උත්තරේ. අංක 2. හොඳයි. ඊළඟට අංක 4 මෙට්‍රික් සිතියම් වල දැක්වෙන පර්යන්ත තොරතුරක් නොවන්නේ. එතකොට ප්‍රශ්න අංක 3 උත්තරේ අංක 2 4 මෙට්‍රික් සිතියම් වල දැක්වෙන පර්යන්ත තොරතුරක් නොවන්නේ මේ අතරින් කවුද අහනවා? යාබද සිතියම් දැක්වෙන සටහනක් ගැන අපි ඉගෙනගෙන තිනවා. මතක ඇති අර කොටු 9ක් ඇඳලා අපි පාවිච්චි කරන සිතියම ඒකේ මැද කොටුවට දාලා උතුරින් කවුද, දකුණින් කවුද, බටහිරින් නැගිනහිරින් කවුද, ඊසානින් ගිනිකුණින් වයඹින් නිරිතින් කවුද කියලා දක්වලා තියෙනවා. සම්බන්ධ වෙන සිටියන් කවුද? ඒක තමයි යාබද සිටියන්. ඒක හරි. ඒක පරයන්ත තොරතුරක්. ඊළඟට පරිපාලන මායිම් පිළිබඳ තොරතුරු දක්වන සටහනකුත් ඒකේ තියෙනවා. නේද? ඊළඟට දිශාවක් තියෙනවා. හැබැයි ජල සම්පාදන කටයුතු පිළිබඳ දක්වන්නේ සිටියන් මුහුණතේ. නේද? සිටියන්
මුහුණතේ ජල සම්පාදනය පෙන්ලා තියෙන්නේ මුහුණතේනේ ජල සම්පාදන තොරතුරු කිව්වනම් ජල සම්පාදනය සම්බන්ධ තොරතුරු කියලා දෙයක් ඉදිරිපත් කළා නැහැ මැට්‍රික් සිතියම් වල පරයන්ත තොරතුරු ගොඩි එතන තියෙන්නේ ජල වහනය පිළිබඳ තොරතුරු නේද ඒ නිසා අපිට අංක 3 උත්තරේ විතර ගන්න වෙනවා ජල සම්පාදනය පිළිබඳ තොරතුරු ඉදිරිපත් වෙලා තියෙන්නේ සිතියම් මුහුණතේ නිසා උත්තරේ අංක 3 4 අංක 3 පස්වෙනි ප්‍රශ්නය සිතියම් වල භෞතික ලක්ෂණ විවරණය කිරීමකදී ඊට අයත් නොවන්නේ මින් කවරක්ද භෞතික ලක්ෂණ කියන වචනය තුල අන්තර්ගත වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ අපි මොකක් ගැනද මැට්‍රික් සිතියම් වල ඉදිරිපත් වන මිනිසා විසින් නිර්මාණය නොකළ ස්වභාව ධර්ම විසින් පමණක්ම නිර්මාණය කරපු දේවල් ගැනයි අහන්නේ එහෙනම් භෞතික ලක්ෂණ විවරණය කිරීමේදී ඊට අයත් නොවන්නේ මේ අතරින් කවද අහනවා ජල වහනය භෞතික ලක්ෂණයක් නේද අපි නෙමෙයිනේ ජලයේ බැස යන ආකාරය තීරණය කරන්නේ ස්වභාව ධර්ම ඊළඟට භූ විෂමතාවය නේද භූ විෂමතාවය තීරණය කරන්නේ මිනිස්සු නෙමෙයි ඒක ස්වභාව ධර්ම විසින් තීරණය කරපු දෙයක් අපිට ඒක විවරණයකදී ගන්න වෙනවා භෞතික ලක්ෂණ විවරණය කරන තැනකදී අංක 3 ස්වභාවික වෘක්ෂ ලතාව ඒකත් අපි නෙමෙයි තීරණය කරන්නේ භෞතික පරිසරයේ ස්වභාව ධර්ම ඒසයි ඒකත් අදාළයි හැබැයි වැව් නිර්මාණය කරන අපි දන්නවා මිනිස්සු ජලය ඒක රාශී කරගන්න ජලයේ හිඟ ප්‍රදේශවල වාරි තාක්ෂණයක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒ නිසා ඒක කරලා තියෙන මිනිස්සු නිසා අපි ඒක ගන්නෙ නෑ භෞතික ලක්ෂණ වලට. උත්තරේ අංක 4. 5 4. 6 වෙනි ප්‍රශ්නේ බලන්න ඒකත් සිතියම් පාඩම සම්බන්ධම ප්‍රශ්නයක්. සිතියමක උතුරු මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය හා දකුණු මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය එකිනෙක යා කිරීමෙන් නිර්මාණය වන්නේ. ඔන්න සිතියම් මුහුණක් තියෙනවා මේ විදිහට. ඒ සිතියම් මුහුණතේ තියෙනවා මායිම් හතරක් උතුරු මායිම දකුණු මායිම බටහිර මායිම නැගෙනහිර මායිම උතුරු මායිමේ හරිමැද උතුරු මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය දකුණු මායිමේ හරිමැද දකුණු මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය බටහිර මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය නැගෙනහිර මායිමේ මධ්‍ය ලක්ෂ්‍ය ඔය ටික තියෙනවනේ අපිට කියන්නේ මොකද්ද උතුරු මායිමේ මධ්‍ය ලක්ෂ්‍යයි දකුණු මායිමේ මධ්‍ය ලක්ෂ්‍යයි මෙන්න මේ දෙන්න යාකලහම නිර්මාණය වෙන්නේ කවුද කියලා අහනවා නිර්මාණය වෙන්නේ සිතියම් මොනිතේ හරි අඩක කොටස් දෙකක් නේද භාගික කැලි දෙකක් එනම් මේවට කියනවා අර්ධ මොන අර්ධද මෙයාට කියනවා බටහිර අර්ධය මෙයාට කියනවා නැගිනහිර අර්ධය එහෙනම් උත්තරේ අංක කීයද බටහිර හා නැගිනහිර අර්ධ කියලා අංක 3 දක්වලා තිනවා අංක 3 දක්වලා තිනේ ප්‍රශ්නේ අංක 2 වෙනි පිළිතුරත් නැහනේ එනකට නිවැරදි පිළිතුර තිනවා බටහිර හා නැගිනහිර අර්ධ ආ දෙක තිනවා සිතේ මේ කාර්තු කියලා දක්වලා තිනවනේ උත්තරේ අංක 3 බටහිර හා නැගිනහිර අර්ධ හත්වෙනි ප්‍රශ්නය සිවුරස් ආකෘතියේ සිතියම් ගණයට අයත් නොවන්නේ මින් කවර සිතියම් වර්ගයේද භූගෝල විද්‍යා තොරතුරු පද්ධතියේ පාඩමේදී අපි ඉගෙනගෙන තියෙනවා අවකාශීය දත්ත නිරූපණය වන ක්‍රම දෙකක් එකක් ඔය කියන එකේනවා කවුද සිවුරස් ආකෘතිය නේද සිවුරස් ආකෘතිය මේකෙදි මොකද්ද උනේ අදාළ සිතියම් ප්‍රදේශය මෙන්න මේ විදිහට තීරසා පේලි රටාවකට නේද මේ විදිහට බෙදෙනවා තීරසා පේලි රටාවකට බෙදලා ඒ තීරසා පේලි රටාව තුළ නිර්මාණය වෙන පොඩි කොටුවකට අපි පික්සල් එකක් කියනවා මේ පික්සල් වලට සෑම පික්සල් එකකටම වර්ණ දීලා අදාළ තොරතුරු නිරූපණය කරන ක්‍රමවේදය තමයි අපි කියන්නේ සිවුරස් ආකෘතිය සෑම පික්සල් එකක්ම නිරීක්ෂණ ඒකකයක් විදිහට මේකෙදි සලකනවා නේද ඒ ක්‍රමයට තමයි කියේ සිවුරස් ආකෘතිය දෙවනි ක්‍රමෙත් මම මෙතෙන්දි මතක් කරන්නම් දෛශික ආකෘතිය දෛශික ආකෘතිය ඒකෙදි වෙන්නේ අදාළ පිහිටීම් නිරූපණය කරනකොට XY සිරස් සහ තිරස් අක්ෂ දෙකක් නිර්මාණය කරලා ඛණ්ඩාංක වටිනාකම් මේවට දීලා ඒ හරහා දත්ත නිරූපණය කරන ක්‍රමයක් තමයි මේ දෛශික ආකෘතිය කියලා කියන්නේ. අපෙන් ප්‍රශ්නේ අහනවා සිවුරස් ආකෘතියේ සිතියම් ගණයට අයත් නොවන්නේ මින් කවර සිතියම් වර්ගයේද? 1 GPS සිතියම්, ගුවන් ඡායාරූප, චන්ද්‍රිකා ඡායාරූප, මැට්‍රික් සිතියම්. ඔය කියපු 2 3 4 ඔක්කොම අපි දන්නවා ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ සිවුරස් ආකෘතිය. එහෙම නැත්නම් raster format එකේ. හරි සිවුරස් ආකෘතිය. ඒවා. හැබැයි මේ GPS කියන උපකරණයෙන් අපි යම් යම් ස්ථාන වල පිහිටීම් ලබා ගන්නකොට ඒ පිහිටීම් අපිට ලැබෙන්නේ සිවුරස් ආකෘතියෙන් නෙමෙයි දෛශික ආකෘතියෙන්. ඒ නිසා අපි GPS පාවිච්චි කරලා ගන්න දත්ත කිසිදු ආකාරයක සකස් කිරීමකින් තොරව ආයාසයක් වෙදලා සකස් කරන්න අවශ්‍ය නැහැ. GIS පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි ඒවා හඳුනා ගන්නවා. ඒවා ලැබෙන්නේ දෛශික ආකෘතියෙන්. එහෙනම් උත්තරේ අංක 1. GPS සිතියම්.
හොඳයි අටවෙනි ප්‍රශ්නය පාසල් තුනකින් පාඨමාලා කීපයකට විශ්වවිද්‍යාලයට තේරීපත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව ඉස්කෝල 3යි පාඨමාලා කීපයයි හරි තේරීපත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව දැක්වීමට වඩා යෝග්‍ය වන්නේ මේ පහත දැක්වෙන කවර ප්‍රස්තාර වර්ගයද අහනවා මෙතන උත්තර මේකට උත්තර ලියා ගන්න බැරි සමහර පිරිසකුත් ඉන්නවා නමුත් ඒත් ප්‍රශ්නයක් නැහැ හිතලා මේකට උත්තරයක් ලියන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා ඉස්කෝල 3යි පාඨමාලා කීපය. පාඨමාලා තියෙන පුළුවන් මොනවාද? වෛද්‍ය ඉංජිනේරු ඊළඟට කලා නීතිය ඊළඟට වාණිජ නේද? ඔය වගේ මේ පාඨමාලා තියෙන්න පුළුවන්. ඉස්කෝල 3කින් ඔය කියපු පාඨමාලා වන්ට තේරිපත් වෙච්ච ශිෂ්‍ය සංඛ්‍යාව පෙන්වන්න හොඳ එකනවා කවුද කියලා යහන්නේ. සරල රේඛා වලින් බෑ. ඇයි? සරල රේඛා පාවිච්චි කරනවා නම් මොන හරි එක විචල්‍යයි. දැන් මේක එහෙම නැහනේ. ඉස්කෝල 3ක් ගැන කියවෙනවා. නේද? ඉස්කෝල 3ක් ගැන කියන නිසා සරල රේඛා බෑ. සමානුපාතික වෘත්ත සමානුපාතික වෘත්ත කියන්නේ ස්කෝල තුන පෙන්න ගන්න නම් හොඳයි ඒක නේද කැම්පස් වලට තීරිච්ච ළමයි සංඛ්‍යාව 90 පාසල් තුනේ නියෝජනය දක්වන්න ඒක හොඳයි නේද අපි හිතමු ABC කියලා පාසල් තිබුණේ මෙන්න A මෙන්න B මෙන්න C A පාසලේ තමයි අඩුවෙම ළමයි තීරලා දෙන්නේ එනම් පොඩි වෘත්තයක් ඊළඟට B පාසලේ තමයි ලොකුවටම විශාලටම වැඩිපුරම ළමයි තීරීපත් වෙලා දෙන්නේ ඊළඟට C කියන ස්කෝලේ තමයි ඊට වඩා මධ්‍යස්ථ මට්ටමකින් ළමයි පාස් වෙලා දෙන්නේ කැම්පස් එකට ඕන්න ABC නිරූපණය කරන ආකාරයට සයිස් 3කින් වෘත්ත 3ක් ඇඳා සමානුපාතික වෘත්ත ඔන්න සමානුපාතික වෘත්ත ඕක හොඳයිද හොඳයි කැම්පස් එකට පාසල් 3න් ගියපෙන්න ප්‍රමාණය පෙන්වන්න හොඳයි ඒක හොඳයි හැබැයි ඉතින් පාඨමාලා වලට බෙදලා ගිය ආකාරය මේකේ පෙන්වන්නේ නැහැ සමානුපාතික වෘත්ත වලදී පෙන්වන්නේ එහෙම හැබැයි පුතේ ඔය ඇඳපු වෘත්ත 3 ඔය ඇඳපු වෘත්ත 3 මෙන්න මේ විදිහට මෙන්න මේ ආකාරයට කඩලා බෙදලා වෙන් කරලා පෙන්නනවා නම් මෙන්න කලාවලට පළවෙනි ස්කෝලේ මෙන්න දෙවෙනි ස්කෝලේ කලාවලට ගිය ප්‍රමාණය මෙන්න තුන්වෙනි ස්කෝලේ කලාවලට තීරීපත් වෙච්ච ප්‍රමාණය මෙන්න වාණිජවලට මෙන්න වෛද්‍ය විද්‍යාවට වෛද්‍ය අංශයට තීරීපත් වෙච්ච ප්‍රමාණය මෙන්න ඉතිරි ටික ඔය විදිහට පෙන්වන්න පුළුවන් අන්න බලන්න පාසල් තුනෙන් තේරිපත් වෙච්ච ශිෂ්‍ය ප්‍රමාණයන්ට අනුව වෘත්ත තුනෙන්ද සමානුපාතික වෘත්ත ඊට පස්සේ පාඨමාලා වලට ඒ ස්කෝල වලින් තේරිච්ච සංඛ්‍යාව වෙනස් මේ බලන්නකෝ කලාව වලට මේකෙන් මෙච්චරයි හැබැයි මේ ස්කෝල ලොකු ප්‍රමාණයක් මේකෙන් ඊට වඩා අඩුයි නේද එහෙම වෘත්තේ කොටස් කරලා පෙන්වනවා අපි ඒකට කියනවා සමානුපාතික බෙදන ලද වෘත්ත ධාරාසටන් වගේ දේවල් වලින් බෑ මේ වගේ දෙයක් පෙන්වන්න එකකින් පෙන්වන්නේ ගැලීමක් දැන් උදාහරණයක් විතර ගත්තොත් දැන් ඔබට ඔක අන්ඩ්ලයින් කරලා ලියා ගන්න පුළුවන් ධාරා සටහන් අපිට සිලබස් එකෙත් නැහනේ නේද සිලබස් එකෙත් නැහැ නමුත් අපි දැනගන්න ඕනේ ධාරා සටහන් කියන්නේ මොනවද කියලා ධාරා සටහනක් කියන්නේ ගැලීමක් පෙන්වන දෙයක් උදාහරණයක් විතර ගත්තාම අපි දැන් සංචාර කර්මාන්තයේ කතා කරගෙන යනෝනේ පාඩමක් විදියට තියරි කොටසේදී එතෙන්දී අපි දකිනවා ලංකාවට සංචාරක වෙන විවිධ රටවල් ඉන්දියාව චීනය නේද ෆ්‍රාන්සය ජර්මනිය කැනඩාව ඇමරිකාක් සදින ඔහොම කියනවා එතකොට ඒ එක එක රටවල් වලින් එන එක එක ප්‍රමාණ අපිට පුළුවන් ලෝක සිටියමක ලංකාව කියන පුංචි රටට මේ එන ප්‍රමාණ වලට අනුව ඒ අදාළ රටේ ඉඳලා ඊතලයක් ඇඳලා පෙන්වන්න පුළුවන්. හැබැයි තින් ඊතලේ යඳින්නේ එක එක ප්‍රමාණ වලින් එක එක පළලින් නේද? මේ විදිහට පළල තීරණය කරනවා මිලිමීටර එකකින් සංචාරකය 1000ක් මිලිමීටර දෙකක් වෙනකොට 2000ක් වෙන පරිදි. එහෙනම් අපි හිතමු මාලදිවයිනෙන් පහුගිය අවුරුද්දේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ 1000යි. සංචාරකයෝ. එහෙනම් අපි මාලදිවයිනේ ඉඳලා ලංකාවට ඊතලයක් ඕම ඇඳලා පෙන්නවා කොච්චර පළලද? මිලිමීටරයක් පළල ඊතලයක්. හරි ඔන්න ඇඳලා පෙන්නවා ලංකාවට මෙච්චර ඇවිල්ලා තිනවා මේ අවුරුද්දේ මාලදිවයිනේ. ඊළඟට ඇවිල්ලා තිනේ ඉන්දියාවෙන් තමයි වැඩිම පිරිසක්. නේද? ලක්ෂයක් විතර ඇවිල්ලා තිනවා. ඒතකොට කොහමද? ඒ අදාළ පරිමාණයට අනුව ඊතලේ පළල කළා ඉන්දියාව ඉදලා ලංකාවට ඊතලයක් ඇඳලා පෙන්නනවා. අන්න ඒකට අපි කියනවා ධාරා සටහන්. හරි? ඒ වෙයින් බෑ ඔය කියන විචල්්‍ය පෙන්වන්න. උත්තරේ 8 වෙනි ප්‍රශ්නෙට 3 වෙනි උත්තරේ 8 3 9 ඉම්පීරියල් ඒකක ක්‍රමය අහෝසි කර මෙට්‍රික් ඒකක ක්‍රමය හඳුන්වා දෙන ලද වර්ෂය වෙන්න ඕනේ එතන ගයන්න තියෙන එක හදා ගන්න හඳුන්වා දෙන ලද වර්ෂය වන්නේ මොකක්ද අවුරුද්ද ඈ අවුරුද්ද මොකද්ද මෙතන ගන්න වෙන්නේ අපිට 1983 ඔබ මතක තියාගත යුතුයි මෙන්න මේ කාරණේ උතර ලියලා තියාගන්න 1970 දශකයේ තුනත් භාවිත වුණේ ඉම්පීරියල් ඒකක ක්‍රමයම තමයි ඒ කියන්නේ අර දිගමණින්ද අඟල් අඩි යාර සැතපුම් නේද ඊළඟට දම්වැල්
පරලොම් බඹ මේ වගේ මිනුම් මේකක පාවිච්චි වෙච්ච ක්‍රමේ 70 දශකයේ වෙනකන් දශකයේ කියන්නේ අවුරුදු 10 න්නේ ළමයි නේද එතකොට 70ත් අයිති 79ත් අයිති ඒ අතර කාල සීමාව සම්පූර්ණයෙන්ම අයිති ඒ කාලෙම ඉම්පීරියල් එකක තමයි පාවිච්චි වුනේ හැබැයි ඒව අහෝසි වෙලා 1980 ඉඳලා තමයි අපේ රටේ මෙට්‍රික් මිනුම් මේකක භාවිතය ආරම්භ වෙන්නේ 80 ඉඳලා ඒ නිසා මෙතන නිවැරදිම උත්තරේ නම් අවුරුද්ද විදිහට ගන්නවා නම් 1980 වෙන්න ඕනේ. නමුත් අපිට මෙට්‍රික් සිටියම් මෙට්‍රික් ඒකක ඇවිල්ලා සිටියම් අඳින්න පටන් ගත්තේ 1983. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා 83 කියන උත්තරේ ගන්න. හරි? නමුත් ඔබ හරි නිවැරදි අවුරුද්ද ලියලා තියාගන්න 1980. 1980 ඉඳන් තමයි මෙට්‍රික් මිනුම් භාවිතයට පැමිණියේ. දැන් අවශ්‍ය දේවල් ඔබ සටහන් කරගන්නවා ඇති කියලා මම හිතනවා ඈ. හොඳයි 10 වෙනි ප්‍රශ්නය භූගෝලීය තොරතුරු පද්ධතියේ අන්තර්ගත ප්‍රධාන දත්ත වර්ග දෙක වන්නේ. භූගෝලීය තොරතුරු පද්ධතියේ අන්තර්ගත ප්‍රධාන දත්ත වර්ග දෙක. භූගෝලීය තොරතුරු පද්ධතියේ තියෙන්නේ අවකාශීය දත්ත සහ අවකාශීය නොවන දත්ත. ඒ කියන්නේ XY ඛණ්ඩාංක වටිනාකම් සම්බන්ධ කරගෙන XY ඛණ්ඩාංක වටිනාකම් යොදාගෙන නැත්නම් උපයෝගී කරගෙන සැබෑ ලෝකයේ පිහිටීමක් විදිහට පෙන්වන්න පුළුවන් දේවල් තියෙනවා නම් අපි ඒවට කියනවා අවකාශීය දත්ත. දැන් ඔයාලට ලියා ගන්න පුළුවන් මම මේ කියන දේවල් වල සාරාංශයක්. කියන වචන ටික ඔක්කොම ලියා ගන්න බැරි වෙයි. ප්‍රශ්න සාකච්ඡා කරනකොට හරියට වැඩ කරන කෙනෙක් නම් ඒකට අදාළ කාරණු කාරණා සාකච්ඡා කරනකොට ලියා ගන්න වෙනම කොල්ලෙකුත් ළඟ තියා ගන්න ඕනේ. නේද? එතකොට කොහොමද ලියන්නේ අවකාශීය දත්ත කියලා කියන්නේ මොකක්ද? දැන් අපි රිවිෂන් කරනවා කියන්නේ ඒකනේ පේපර් එකක් සාකච්ඡා කරනකොට මතක් වෙන මේ දේවල් නැවත නැවත ලියන්න. ලියපු තරමට මතක හිටිනවා. හරි? එතකොට දැන් කිව්වා මම අවකාශීය දත්ත කියන්නේ මොනවද කියලා. මොනවද අවකාශීය දත්ත කියන්නේ? XY ඛණ්ඩාංක වටිනාකම් විදියට. නැත්තම් අක්ෂාංශ දේශාංශ ඛණ්ඩාංක වටිනාකම් විදියට කිසියම් වූ වස්තුවක කිසියම් වූ ස්ථානයක පිහිටීම ඉදිරිපත් කරන්න පුළුවන් නම් අන්න ඒවට අපි කියන්නේ අවකාශීය දත්ත. අවකාශීය දත්ත. හැබැයි මේ විදියට පිහිටීමක් විදියට පෙන්වන්න බැරි දේවල් තියෙනවා නම් අන්න ඒවට අපි කියනවා අවකාශීය නොවන දත්ත. දැන් උදාහරණයක් විතර ගත්තොත් පාසලක පිහිටීම අපිට අවකාශීය දත්තයේ විදිහට පෙන්වන්න පුළුවන් නේද? රතු පාට ගිනි සිලුවක් ඇඳලා සිටියන් වල සංකේතවත් කරලා තිනු ඔබ දැකලා ඇති. ඒක තමයි අවකාශීය පිහිටීම. අහවල් පාසල අහවල් ස්ථානයේ පිහිටලා තිනවා. හැබැයි ඒ පාසල සම්බන්ධ ඒක වඩාත් හොඳින් විස්තර කරන පාසලේ අනන්‍යතාවයේ තහවුරු කරන තොරතුරු සමුදායක්, දත්ත සමුදායක් ඒහා සම්බන්ධව බැඳිලා තිනවා. හැබැයි අපිට ගිනි සිලුව දැක්ක සැනින් ඒ ටික පේන්නේ නැහැ. අපි බැලුවොත් අපිට පේනවා ඒක ඇතුලේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව පාසල ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව ඔන්න අර අවකාශීය වස්තුව හා සම්බන්ධ අවකාශීය පිහිටීම හා සම්බන්ධ විස්තර නේද දත්ත ටික නොපෙනෙන දත්ත ටික පාසලේ ළමයි සංඛ්‍යාව ඒකේ ඉන්න ස්ටාෆ් එක කොච්චරද නේද ඒකේ පිරිමි ගුරුවරු කොච්චරද කාන්තා ගුරුවරු කොච්චරද ඊළඟට විදුහල්පති තුමෙක්ද විදුහල්පති තුමියක්ද ඉන්නේ ඊළඟට මොනවද තියෙන ශ්‍රේණි 1 13ද 1 6ද එහෙම නැත්නම් 6 11ද නේද? ওই විදිහට වර්ග කරගන්න වර්ග කරපු මොන ඉස්කෝලයක්ද මේක? නේද? ওই තොරතුරු එකක්වත් බැලුව බැලමුට පේන්නේ නැණි ළමයි. එහෙනම් අර අවකාශීය දත්තේ වඩාත් හොඳට විස්තර කරන දත්ත ටිකට අපි කියනවා අවකාශීය නොවන දත්ත. එහෙනම් මම මේ පැහැදිලි කරලා දුන්නේ අර තියරි කොටසක් නැවත භූගෝලීය තොරතුරු පද්ධතියේ තියෙන ওই දත්ත වර්ග දෙක. මොනවද අවකාශීය සහ අවකාශීය නොවන දත්ත? පිළිතුරු අංක 4. හොඳයි. ඊළඟට 11 නැමි කඳු නිර්මාණයේ වන්නේ නැමි කඳු නිර්මාණයේ වන්නේ අපිට මේක හම්බ වෙනවා බුරුප පාඩමේදීත් ඒ වගේම බෞම පද්ධතියේ අවසානයේ අපි කතා කරනවානේ පෘථුවි අභ්‍යන්තරේ හා ක්‍රියාකාරීත්වය කියලා පාඩමක් අන්නේ පාඩමේදීත් අපි මේ නැමි කඳු නිර්මාණය ගැන කතා බහ කරනවා මේ නැමි කඳු නිර්මාණය වීම පිළිබඳව කතා කරනකොට ඒකට අදාළ වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා අහනවා තැටි කිඳා බැසීමෙන් අපි දන්නවා තැටි තල කිඳා බසින තැන් තියෙනවා නේද මූණට මූණලා ගැටෙන තැටි මායිම් කලාපවල ප්‍රබල තැටිය විසින් දුබල තැටි යට කරනවා නේද යට කරනවා අභ්‍යන්තරයට තෙරපා හරිනවා අන්න ඒව තමයි කිඳා බසින තැටි මායිම් ඊමේදී ඔය කියන නැමි කඳු නිර්මාණය වෙනවද කියලා කල්පනා කරන්න ඊළඟට තැටි තල ඇතිල්ල යාමෙන් තැටි ඇතිල්ල යනවා තීග්‍රයක් තැටි මායිම් වලදී වෙන්නේ ඒ වැඩින්නේ තැටි චලනය වීමෙන් තැටි තෙරපීමෙන් තැටි මායිම් ගිලා බැසීමෙන් මොකද්ද උත්තරේ නැමි කඳු නිර්මාණය වෙන්නේ නැමි කඳු නිර්මාණය වන්නේ තැටි චලන ක්‍රියාවලි මගින් තැටි චලන ක්‍රියාවලි මගින් එතන අන්ඩර්ලයින් කළා ඔබ දන්නවා මේ ක්‍රියාවලියට බලපාන
උපක්‍රියාවලිය මොකක්ද කියලා. තැටි චලනය වීමේදී මොන චලන නිසාද? සම්පීඩන චලන බල ක්‍රියාත්මක වීම නිසා තමයි නැමිකඳු නිර්මාණය වෙන්නේ. එහෙනම් තැටි චලනය කියන එක උත්තරේ විදිහට අරගෙන එතන ලියලා තියන්න, තැටි සම්පීඩන චලනයන්ට ලක්වීමේදී නැමිකඳු පන්ති නිර්මාණය වේ. සම්පීඩන බලයන්ට ලක්වීමේදී නැමිකඳු පන්ති නිර්මාණය වේ. 12 ලෝකයේ ක්‍රියාකාරී ගිනි කඳු වලින් 70%. දැන් ගිනි කඳු කිව්වහම වර්ග තුනක ඒවා තියෙනවනේ ළමයි. අක්‍රීය ගිනි කඳු තියෙනවා. වරක් විදාරණය වෙලා ආජීවිත කාලෙම නැවත විදාරණයක් සිද්ධ නොවිච්ච ඒවා. අපි ඒවට කියනවා මල යමහල් කියලා. ඊළඟට නිදන යමහල් තියෙනවා. වරක් විදාරණය වෙලා කලක් නිහඬව ඉන්නවා නැවත සක්‍රීය වෙනවා. ආයි කලක් නිහඬව ඉන්නවා නැවත සක්‍රීය වෙනවා. වරින් වර සක්‍රීය වෙන යමහල් වලට අපි කියනවා නිදන යමහල්. ඒ වගේම තමයි නිරන්තරයෙන් සක්‍රීය වෙන ඒවා ලෝකේ තියෙනවා. අන්න ඒවට අපි කියනවා සක්‍රීය යමහල්. අපෙන් අහනවා මේ විදිහේ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත නැත්නම් සක්‍රීය යමහල් වලින් 70%ක්ම පිටලා තින්නේ කොයිද කියලා අහනවා. අභ්‍යවකාශයේ ඉඳලා පෘථිවිය දිහා බලනකොට පැසිෆික් සාගරයේ වටේ සීමාව පේනවලු හරියට ගිනි වළල්ලක් වගේ. දුන් දානවා, ගිනි පුපුරු පිට කරනවා, රක්ත වර්ණ ආලෝකයේ මුදා හරිනවා, මේ වගේ අමුතු අමුතු සංසිද්ධි විශාල ප්‍රමාණයක් පෙන්වන ස්වභාවයක් අභ්‍යවකාශයේදී නිරීක්ෂණය කරන්න හැකියාව ලැබෙනවලු. හරියට බැලූ බැල්මට එකවර පේන්නේ හරියටම පැසිෆික් සාගරයේ වටේ ගිනි වළල්ලක් නිර්මාණය වෙලා තියෙනවා වගේලු. ඇයි මේ? අර සක්‍රීය ගිනි කඳු වලින් 70%ක්ම, ලෝකයේ තියෙන සක්‍රීය ගිනි කඳු වලින් 70%ක්ම ඔය පැසිෆික් සාගරයේ අවට කලාපයේ පිහිටලා තියෙනවා. එහෙනම් ඔබට දැන් උත්තරේ හම්බ වෙන්න ඇති පැසිෆික් සාගරයේ අවට කලාපයේ. ඔකට තව නමක් පිළිතුරු පත්‍රවල තියෙන්න පුළුවන් පරිපැසිෆික් කලාපය. එහෙම නැත්නම් ශාන්තිකර ගිනි වළල්ල අවට කලාපය. ඒ පර්යාය පද ලියා ගන්න. ඒ සමානාර්ථ ලියා ගන්න. පරිපැසිෆික් කලාපය කියලා කියයි. ඊළඟට ශාන්තිකර ගිනි වළල්ල කියලා කියනවා. හරි, එහෙනම් දෙකිනුත් තියෙන්න පුළුවන්. එහෙනස උත්තරේ අංක 1. හොඳයි, 13 වෙනි ප්‍රශ්නෙට අපි යමු. බාකන් යනු, බාකන් අපිට හම්බ වුණේ කොතෙන්ද කියලා මතක් කරන්න. බාකන් කියන කෙනා හම්බ වුණේ කාන්තාර බූරූප ගැන කතා කරන. එහෙම නැත්නම් සුළඟේ බූරූප ගැන කතා කරනකොට තමයි හම්බ වුණේ. එතෙන්දී අපි සුළඟ නිසා නිර්මාණය වෙන බූරූප වර්ග දෙකකට බෙදුවා. සුළඟ නිසා නිර්මාණය වන කාදිත බූරූප සහ සුළඟ නිසා නිර්මාණය වන නිදිසායත බූරූප කියලා. එතකොට සුළඟ නිසා නිර්මාණය වන කාදිත බූලක්ෂණ වලදී නෙමේ අපිට මේ බාකන් හම්බුනේ, නිදිසායත බූරූප වලදී. ඔබට මතක ඇති සුළඟ වේගයෙන් ගහගෙන එනවා. කාන්තාර පෘෂ්ඨයේ මත සුළඟට බාධකයක් වන යමක් මොන හරි තියෙනවා. ඒක මුල් කරගෙන ඒක ඉදිරිපසින් වැලි තැන්පත් කරනවා. ඒ වැලි තැන්පත් කිරීමේ ක්‍රියාවලිය නිසා කාලයක් යනකොට මේ බාධකයක් වහගෙන වැලි වැටිය වර්ධනය වෙනවා. හැබැයි අර සුළඟේ අඛණ්ඩ වේගවත් ක්‍රියාවලිය නිසා වැලි වැටියක් හැදෙනවා. සුළඟේ දිශාවට දෙකෙලවර නැමී ගිය මෙන්න මේ ආකාරයේ වැලි වැටියක් නේද? මෙන්න මේ වැලි වැටියට අපි කියනවා බාකන්. එහෙම නැත්නම් අර්ධකවාකාර වැලි වැටි, එහෙමත් නැත්නම් අඩසඳාකාර වැලි වැටි. එහෙනම් උත්තරේ හම්බ වුණා. මොකද්ද උත්තරේ? සුළඟේ නිදිසාධන ක්‍රියාවලිය. සුළඟේ නිදිසාධන ක්‍රියාවලියෙන් උත්තරේ තියෙන්නේ. හැබැයි නිදිසාධනය කියලා දක්වලා නැහැ නේද? සුළඟේ ක්‍රියාවලිය හා බැඳිපු රූපයකින් ඔබ ලියාගන්න පැහැදිලි කරලා සුළඟේ නිදිසාධන ක්‍රියාවලිය හා. එතකොට වඩා හොඳට විස්තර වෙලානේ. සුළඟේ නිදිසාධන ක්‍රියාවලිය හා බැඳුණු බූරූපයක් විදිහට තමයි අපි මේක හඳුනාගත්තේ. හොඳයි, අපි 14ට යමු. හුණුගල් සහිත පාෂාණ ස්තර බහුල ප්‍රදේශවල දැකිය හැකි ජලවහන රටාව කුමක් දානවා? ජලවහන රටා කීපයක් අපි ඉගෙන ගත්තානේ නේද? ගහක අතු බෙදී ගිහිල්ලා තියෙන ආකාරයෙන් ජලවහන රේඛා වැටිලා තියෙනවා නම් ඒක ශාකීයයි. ශාකීයයි මෙන්න මේ වගේ නේද? ඔන්න ඔහොම තියෙනවා. ඊළඟට කොටු දලක් වගේ පේනවා නම් සමස්තය දිහා බලනකොට මෙන්න මේ වගේ නේද? ඒකට අපි කිව්වා ජාලාකාර රටාව. මේ ජාලාකාර ජලවහනයක් වගේ දෙයක් නිර්මාණය වෙන්න පුළුවන් ආයතගාමී හා තීරයක් නිම්න වගේ භූදර්ශනයක් තියෙන තැනක. දැන් ඔබ මේවා ලියා ගන්න ඇති කියලා මං හිතනවා. හොඳේ මං කියන්නේ හැම එකක්ම. ජාලාකාර ජලවහනයක් නිර්මාණය වෙන්න පුළුවන් අවස්ථා මොකද්ද? තීරයක් නිම්න සහ ආයතගාමී නිම්න පිහිටි භූදර්ශනයක තමයි ජාලාකාර රටාවක් නිර්මාණය වෙන්නේ. ඊළඟට වලයාකාර රටාව.
ඒ කියන්නේ කඳුකර භූමියකින් ආරම්භ වෙලා විවිධ දිශාවන්ට ගලන ජලවහන රේඛාවන් ටික අර උස්බිම පාමුලදී එකම ගඟකට එකතු වෙලා උස්බිම වට කරගෙන ගලනවා නම් එතන නිර්මාණය වෙන වලයාකාර රටාව. වලයාකාර රටාව. එතකොට අපිට ලංකාවේ වලයාකාර රටාව දකින් ලැබෙන ගංගා ද්‍රෝණියක් තියෙනවා මේ මහවැලි ගංගා ද්‍රෝණිය. ලංකාවේ මුළු භූමියෙන් 16%ක් වහගෙන පැතිරලා තියෙනවා. වර්ග කිලෝමීටර් වලින් ගත්තොත් 10,327ක්. වසා පැතිර පවතින මේ මහවැලි ගංගාවේ අපිට දකින් ලැබෙනවා ආරම්භක කොටසේදී වලයාකාර රටාව. සමනල කන්දේ දකුණු දිගට නැත්නම් නිරිත දිගට වන කලාපයකින් තමයි මේ මහවැලි ගඟා ආරම්භ වෙන්නේ. ආරම්භ වෙලා අපි දන්නවා අර මධ්‍ය කඳුකරයේ වට කරගෙන නුවර පැත්තට ගලලා නේද? මහනුවර පැත්තට ගලලා ඊට පස්සේ අපිට පේනවා මහනුවරින් ඊසාන පැත්තට හැරිලා ත්‍රිකුණාමලය දක්වා ගලා යන බවක් නේද? දිග කිලෝමීටර් 335ක්. දිග කිලෝමීටර් 335ක් ගලාගෙන ගිහිල්ලා ත්‍රිකුණාමලයෙන් සාගරයට ජලය ටික මුදා හරිනවා. එතන මේ ගඟ තවත් විශේෂී කාරණයක් සනිටුහන් කරනවා. ඒ තමයි අපේ රටේ තෙත් කලාපේ සහ වියලි කලාපේ කියන කලාප දෙකෙහිම ගලා යන ගංගාවක් විතර හඳුල්ලා දෙන්න පුළුවන්. තෙත් සහ වියලි කියන කලාප දෙකෙහිම ගලා යන ගංගාවක්. අපි දන්නවා අපේ රටේ ගංගා ද්‍රෝණිය 103ක් තියෙනවා ළමයි. ඒ 103න් 86ක්ම තියෙන වියලි කලාපේ ගංගා. 86ක් වියලි කලාපේ ගංගා. දැන් ඔබට පැහැදිලි ඇති එතකොට වියලි කලාපේ තියෙන ගංගා ටික වැඩි. ගංගා නෙමෙයි අත්‍තරම් වැඩිපුර වියලි කලාපේ තියෙන්නේ ඔය සහ ආරු කියන නම් වලින් හඳුන්වන ඍතුගත ගංගා. කාලෙක දිහිඳිලා යනවා. ඒ නිසා අපිට පේනවා සුළුතර ප්‍රමාණයක් තමයි තෙත් කලාපේ තියෙන ගංගා විදිහට තියෙන්නේ. නමුත් ඒවා අපිට පේනවා නিত্য ගංගා විදිහට. අවුරුද්දේ මාස 12ෙම අඛණ්ඩව නොඅඩුව ජලය ගලා බස්නා ගංගා විදිහට තමයි අපිට හම්බෙන්නේ. ඒතර අපිට පේනවා මේවා මත මේවා මේ නිම්න තුල සිද්ධ වෙන අපදාව ඉතාම වේගවත් වැඩි. නේද? විශාල ජල කඳක් සාගරයට අරන් යනවා මේ තෙත් කලාපේ තියෙන ගංගා ටිකේ. හොඳයි. එහෙනම් ඔය ඇති ගැන කතාව අපි එතකොට අහන්නේ අපේ හුණුගල් තියෙන ප්‍රදේශවල. හුණුගල් තියෙන ප්‍රදේශවල නිර්මාණය වෙන්න පුළුවන් ජලවහන රටාව මොකක්ද අහනවා. හුණුගල කියන්නේ මොකක්ද? කැල්සියම් කාබනේට් ස්තරයක්. එතකොට ඒකේ සිදුරු ප්‍රමාණය අතිවිශාලයි. සිදුරු සහිත බව අතිවිශාලයි. එතන මේ සිදුරු තියෙන නිසා මේ පෘෂ්ඨයේ මතට ජලය ලැබුණාම රඳා හිටින්නේ. මේ සිදුරු තුලින් වේගෙන් කාන්දු වෙලා අභ්‍යන්තරයට ඇදලා යනවා. ඒ ගිහිල්ලා හුණුගල් තට්ටු ගෙවිලා යන තැනක හම්බ වුණොත් අභ්‍යන්තරේ තද පාෂාණ තලයක්. නේද? සවිවරතාව අඩු තද පාෂාණ තලයක් හම්බ වුණොත් ඒක උඩ එකතු වෙනවා. ඒ එකතු වෙලා මොකද වෙන්නේ? ඒ එකතු වෙලා ඒ පාෂාණ තලයේ භූමියේ බෑවුමට අනුරූපව ගැලීමක් බෑවුමක් තියෙනවා නම් මොකද වෙන්නේ? අර පාෂාණ තට්ටුව මත අභ්‍යන්තරෙන් ගලා යනවා. ඒ නිසා හුණුගල් සහිත ප්‍රදේශවල අපිට පේන්න තියෙන්නේ මතුපිට ජලවාහනයකට වඩා අභ්‍යන්තර ජලවාහනයක්. ඔබ කල්පනා කරලා බලන්න ලංකාවේ යාපන අර්ධද්වීපේ ගංගා ඇළදල කිසිවක් නැහැ. නොතිබෙන්න හේතුව තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ හුණුගල් තට්ටුවක්. ඒතර වර්ෂාපතනින් ජලය ලැබුණට රඳා හිටින්නේ නැහැ. ඒ ටික වේගින් අභ්‍යන්තර කාන්දු වෙලා ගිල්ල අර වගේ පොළොව යට ගංගා ගලා යනවා. භූගත ගංගා තමයි මේ ප්‍රදේශවල තියෙන්නේ. ඒතර මෙන්න මේ භූගත ගංගා ක්‍රියාත්මක වෙන ප්‍රදේශවල දකින්න ලැබෙන්නේ සවිරාම ජලවාහනයක්. සමහර වෙලාවට මේ පොළොව යට ගලා යන ගංගා බෑවුම් කලාපවලදී මතු වෙනවා. ආයි පොඩි දුරක් මතු පිටින් ගලාගෙන යනවා. ආපහු මොකද වෙන්නේ? හුණුගල් තට්ටුව ආපහු හම්බෙන්න තැනකදී ආයි භූගත වෙනවා නේද? නැවත මතු වෙනවා. මේ විදිහට වරින් වර භූගත වෙමින් මතු වෙමින් ගලා යනවා නම් අන්නේ නිසා බිහිවන ජලවහන රටාව තමයි අපි හඳුන්වන්නේ සවිරාම ජලවහනය. එහෙනම් හුණුගල් සහිත ප්‍රදේශවල දකින්න ලැබෙන ජලවහන රටාව සවිරාමයි. දැන් මේ කියපු ඕනෑම රටාවක් තියෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න සවිරාම රටාව සිද්ධාම් විද්‍යාවද පෙන්වන්නේ කඩඉරිවලේ. මේ විදිහට කඩඉරිවලේ ඔබ අදාළ වර්ණය අරගෙන ඇඳලා පෙන්වන්නට කමක් නැහැ. සවිරාම. පහළව ශ්‍රී ලංකාවට නිරිත දිග මෝසම් සුළං බලපාන කාලවකවානු කුමක් දානවා? ශ්‍රී ලංකාවට නිරිත දිග මෝසම් සුළං බලපාන කාලවකවානු. දැන් අපි දන්නවා දැන් මේ ආරම්භ වෙන්න තියෙන්නේ නිරිත දිග මෝසම් සුළං තමයි. නේද? දැන් අපි දන්නවා අවුරුද්ද ලංකාවට බලපාන කාලගුණික වර්ෂය මාර්තු මාසයේ 21කින් පටන් අරගෙන ඊළඟ අවුරුද්දේ මාර්තු 21 දක්වා යනවා. ඒතර මාර්තු අප්‍රේල් කියලා කියන්නේ පළවෙනි අන්තර් මෝසම. පිටතින් ලංකාවට සුළං හමා එන්නේ නැහැ. නේද? සංවහන ක්‍රියාවලිය තමයි සක්‍රිය වෙන්නේ බලවත් වෙන්නේ. ඒ මගින් සංවහන වැසි ඒ කාලෙද ලැබෙනවා. බක්මහ අකුණු හැම දැන් ඊගිපරේද වෙනකොට ප්‍රබල අකුණු ක්‍රියාත්මක වෙමින් වර්ෂාපතන ඇතිකලේ ඒ මගින්. ඊට පස්සේ අප්‍රේල් ගෙවිලා ගිහිල්ලා නේද මේ මාසේ 15 විතර වෙනකොට පටන් ගන්නවා
ලංකාවට නිරිත පැත්තෙන් සුළංහම අයනට එන්න එකට තමයි අපි කියන්නේ නිරිත දිග මෝසම් සුළං. එතකොට ආරම්භය ඔබ දන්නවා මේ 15 නේද? දැන් ඔන්න කාලේ හරි. දැන් නිරිත දිග මෝසම සක්‍රිය වෙන්න තමයි හදන්නේ. දැන් ඉදිරි කාලෙදී උදේ ඉඳලා හවස වෙනකන් එක දිගට රෑ එළි වෙනකන් එක දිගට වහින්න පුළුවන් කාල වකවානුවක් තමයි එළමෙන්නේ නිරිත දිග කොටස් වලට ලංකාවේ. නිරිත දිග දකුණු දිග බටහිර කොටස් වලට. එතකොට මේ කියන මෝසම මේ වලින් පටන් අරගෙන අපි දන්නවා අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 15 20 විතර වෙනකන් ක්‍රියාත්මකයි. එහෙනම් නිරිත දිග මෝසම් කාල සීමාව දැන් ඔබට හම්බ වුණා මැයි සිට සැප්තැම්බර් දක්වා. ඊළඟ මම ඊළඟ කාල වකවාන ටිකක් කියන්නම්. ඔක්තෝබර් නොවැම්බර් කියලා කියන්නේ නිරිත දිග මෝසම ඉවර වෙන ඉවර වුණාට පස්සේ එළඹෙන දෙවන අන්තර් මෝසම. දෙවන අන්තර් මෝසම. ඒකෙදිත් වැස්ස ලැබෙන්නේ සංවහන ක්‍රියාවලින්. හැබැයි ඉඳ හිට වාසුලි මගින් වැස්ස ලැබෙනවා. දැන් ඔබ දන්නවා වාසුලි මගින් වැස්ස ලැබෙන ප්‍රධාන කාල වකවානුව තමයි දෙවන අන්තර් මෝසම. ඔක්තෝබර් නොවැම්බර් කාල තමයි ලංකාවට ඔය මගින් වැස්ස ලැබෙන්නේ. දැන් හැබැයි ඔබ දකින්න ඇති මේ ඊයේ පෙරේදා දින දෙක ලංකාවේ ලොකු බලපෑම ලංකාවේ විවිධ ප්‍රදේශවලට ලොකු බලපෑමක් ඇති කරන හැමතැනටම වැස්සා. නේද? ඒත් මොකක් මගින්ද? වාසුලි තත්ත්වයක් මගින්. ගිනිකොන දිග අරාබික සාගරයේ නිර්මාණය වෙච්ච අඩු පීඩන කලාපයක් හේතු කරගෙන ඇති වෙච්ච වර්ෂාපතනය තමයි මේ ඊයේ පෙරේදා දින දෙකේ ලැබුණේ. නේද? ඒ නිසා මතක තියාගන්න වාසුලි මගින් වැස්ස ලැබෙන්නේ කලාතුරකින් ඒක වැඩිපුර ලැබෙන්නේ දෙවන අන්තර් මෝසමේදී. නමුත් පළවෙනි අන්තර් මෝසමේදීත් මේ මගින් වැස්ස ලැබෙන්න පුළුවන් කලාතුරකින්. ඊළඟට දෙසැම්බර් ජනවාරි පෙබරවාරි කාලේ ක්‍රියාත්මක වෙන්නේ ඊසාන දිග මෝසම්. ඊසාන දිග මෝසම් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි. එහෙනම් උත්තරේ අංක 3 තියෙනවා මැයි සිට සැප්තැම්බර් දක්වා. 16 ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශ්ව කර්මික වූයේ කවර වර්ෂයක 19 රාමගත සම්මුතිය දේශගුණ විපර්යාස පිළිබඳ රාමගත සම්මුතිය පාර්ශ්ව කරුවෙක් උනේ කවද්ද 93 83 1893 1992 2003 තියෙනවා. අපි මේ සම්මුතිය පාර්ශ්ව කරුවෙක් ලෙස අත්සන් කරලා තියෙන 1993 දී 1993. 17 උතුරු දකුණු අර්ධගෝල දෙකෙහිම අක්ෂාංශක 50ත් 60ත් අතර වූ කලාපයක විහිදේ. සීත ඍතුවේ හිම පතනය වුවද ඉක්මනින් හිම දිය වියයි. වර්ෂාපතනය අඩු වුවද ශාක වැඩිවීමට ප්‍රමාණවත්ය. මෙම ලක්ෂණ දැකිය හැකි බියෝමේ වන්නේ මොකද්ද? බියෝමේ මධ්‍යධර්ණී බියෝම තියෙනවා, සෞම්‍ය කලාපික බියෝම තියෙනවා, තන බිම් හා සවානා තියෙනවා, ටයිගා තියෙනවා, නිවර්තන වර්ෂාවනාන්තර තියෙනවා. අපි දන්නවා නිවර්තන වර්ෂාවනාන්තර වෙන්න බෑ කීයටවම. ඇයි? අක්ෂාංශක 50ක 60ක සීමාව කියනවනේ. 50ක 60ක සීමාව කියනවා නම් මේ මධ්‍ය අක්ෂාංශී කලාපේ බව මතක් වෙන්න ඕනේ. මධ්‍ය අක්ෂාංශී කලාපේ. එතකොට මේ මධ්‍ය අක්ෂාංශී කලාපයේ නියෝජනය කරන වියෝම දෙකක් මේක ඉදිරිපත් වෙලා තියෙනවා. දෙකක් නෙමෙයි තුනක් තියෙනවා. සෞම්‍ය කලාපික වියෝම කියන පොදු නමයි ටයිගා මධ්‍යධර්ණී වියෝම. ওই තුනම ගන්න පුළුවන්. මධ්‍යධර්ණී වියෝම කොටසක් හැබැයි උපනිවර්තන කලාපයත් නියෝජනය කරනවා. එතකොට අපිට තනබිම් සවානා සහ නිවර්තන වර්ෂාවනාන්තර කියන දෙක පැහැදිලිවම අයින් කරන්න පුළුවන්. එතකොට නිවැරදි උත්තරේ වෙනවා සීත ඍතුවකුත් තියනවලු. සීත ඍතුවේ හිමපතනය වුණාට වැඩි කාලයක් තියෙන්නේලු, ඉක්මනින් දිය වෙලත් යනවලු. වර්ෂාපතනය අඩු වුණාට ශාක වැඩෙනවලු. වර්ෂාපතනය අඩු දිගු වියලි ගිම්හානයක් තියෙනවා ළමයි. අවුරුද්දේ මාස 9ක් 10ක් විතර පායනවා. නියඟේ තමයි තියෙන්නේ. ජල හිඟයකටත් මූණ පානවා සමහර කාලයක් වන්. ඒ වගේම තමයි ගිම්හා ඍතුව නිමා වෙන්නේ යම් දවසකද මාස දෙකමාරක් තුනක් උපරිම වශයෙන් හිමපතනයේ පවා සිදු වෙන අසිසර ඍතු වෙනවා. ඒකෙදි හිමත් වැටෙනවා. ඔය කියන විදිහට ඉක්මනින් හිම දිය වෙලා යනවා. හැබැයි ඉතින් හිම වැන්න කියලාට ශාක වර්ධනයේ බාධාවක් නැහැ. එහෙම බියෝමේ වෙන්නේ මධ්‍යධරණී බියෝම. මධ්‍යධරණී බියෝම. ඒ කියන්නේ මධ්‍යධරණී මුහුද අවට කලාපේ රටවල්වල දකින්න ලැබෙන බියෝමය තමයි මේ මධ්‍යධරණී බියෝමය කියන්නේ. හැබැයි ওই මධ්‍යධරණී දේශගුණය ඔය කියපු මධ්‍යධරණී මුහුදවට කලාපෙන් බැහැර තැන් කීපයකත් දකින්න ලැබෙනවා. ඒකට ඔබ ඒක ඔබට ලියා ගන්න පුළුවන්. මම ස්ථාන කීපයක් කියන්නම්. හරි. ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළාසන්න ප්‍රදේශ. බටහිර වෙරළාසන්න ප්‍රදේශ. ඊළඟට දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ප්‍රදේශය. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් ප්‍රදේශය. 3 කැලිෆෝනියානු කැලිෆෝනියා ප්‍රාන්තය.
උතුරු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය. ඔය වගේ තැන්වලත් ඔය කියපු මධ්‍යධරණී මුහුදවට කලාපයේ දේශගුණික ලක්ෂණ දකින්න ලැබෙන නිසා අපි මේ කලාපයේ හඳුනාගෙන තියෙන්නේ දේශගුණ කලාපයක් විතර මධ්‍යධරණී දේශගුණයේ දක්න ලැබෙන කලාප කියලා. උත්තරේ අංක 1. 18 බහුවිධ උපද්‍රවයක් වන සුලිසුලං උතුරු පැසිෆික් සාගරයේදී හඳුන්වන්නේ කවර නමකින් දානවා? අපි දන්නවා දේශගුණ විද්‍යා පාඩමේදී අපි මේ ගැන කතා කළා. මේ නිවර්තනික වාසුලි විවිධ සාගර කලාපවලදී විවිධ නම් වලින් හඳුන්වනවා. හරිකේන් කියලා කිව්වේ. හරිකේන් කියලා කියන්නේ අට්ලාන්ටික් සාගරයේ උතුරු අට්ලාන්ටික් සාගරයේදී තමයි හරිකේන් කියන නම හඳුන්ලා දීලා තියෙන්නේ මේ සුලිසුලං වලට. එතකොට ඒක ගන්න බෑ. බැගියෝස් කියලා කිව්වේ පිලිපීනයේ ආශ්‍රිත පැසිෆික් සාගර කලාපයේදී. පිලිපීනයේ ආශ්‍රිත පැසිෆික් සාගර කලාපයේදී. ඊළඟට ටයිෆූන් කියලා කිව්වේ ඔය චීනය, ජපානය, කොරියාව වගේ රටවල් ආසන්න පැසිෆික් සාගර කලාපයේදී තමයි ටයිෆූන් කියන නම මේ සුළං වලට දෙන්නේ. ඒ නිසා උත්තරේ වෙන්නේ ඒකම තමයි. විලිවිලිස් කියන්නේ ඕස්ට්‍රේලියාවට ආසන්න සාගර කලාපවලදී ක්‍රියාත්මක වෙනකොට. වාසුලි කියන්නේ සාමාන්‍ය පොදු නාමය. උත්තරේ අංක 3. 19 ආපදා කළමනාකරණයට වැඩි වශයෙන් දායක වන. මේ පාඩමට තාම ඇවිත් නැහැ ඉදිරි පාඩමක්. නමුත් මේ ගැන හිතලා උත්තර ලියන්න පුළුවන් වෙයි කියලා තමයි මේක දාලා තියෙන්නේ. ආපදා කළමනාකරණයට වැඩි වශයෙන් දායක වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගින් ඉටු නොවන කාර්යයක් වන්නේ මින් කුමක් දානවා? සෞඛ්‍ය හා සුබ සාධන පහසුකම් ඇති කිරීම, ආරක්ෂක සහන කඳවුරු ඇති කිරීම, ඉවත් කිරීම හා මුදා හැරීම නෙමෙයි මුදා ගැනීම වෙන්න ඕන. ඒක හදාගන්න මුදා ගැනීම, අවතැන් වූවන්ට ආහාර සැපයීම, ආපදා අවස්ථා පිළිබඳ පූර්ව දැනුම් දීම. ආපදා අවස්ථා පිළිබඳ පූර්ව දැනුම් දීම. එතකොට අපෙන් අහන්නේ ආපදා කළමනාකරණයට වැඩි වශයෙන් දායක වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගින් ඉටු නොවන කාර්යයක් වන්නේ මින් කවරක් දානවා? සෞඛ්‍ය හා සුබ සාධන පහසුකම් ඇති කිරීම. මෙතෙන් උත්තරේ විදිහට ගන්න වෙනවා. ඒක පැවරලා තිනවා සෞඛ්‍ය අංශවලට. අනිත් ඔක්කොම මේගොල්ලෝ කරනවා. අවතැන් වන්ට ආහාර දෙනවා. ඔබට මතක් කරන්න පුළුවන් වෙයි 2017 2003 වගේ කාලවල. ඔබට 2003 නම් මතක නැතුව ඇති. 2017 ජූනි මාසේ මේ මාසේ වෙනකොට ලොකු ගම් වතුරක් ආවම ඒ වෙලාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමහරලාට ඒ කාර්යාල පරිශ්‍රය තුළ ඉවුම් පිහුම් කටයුතු කළා. උයපු ආහාර සහ වියලි ආහාර අවතැන් වන්ට දුන්නා. ආරක්ෂිත සහන කඳවුරු ඒගොල්ලෝ ඇති කරගත්තා. නේද? ඒ අවතැන් වෙච්ච මිනිස්සු ඒ තැන්වල හඳවගෙන ඒගොල්ලන්ට අවශ්‍ය කරන අවශ්‍යතා සම්පූර්ණ කරන කටයුතු කළා. ඊළඟට ඉවත් කිරීම සහ මුදා ගැනීම. නේද? ආපදාවට පත් වෙච්ච මිනිස්සු ඉන්නවා නම් ඒ මුදා ගැනීම කටයුතු වලටත් ගියා. ඒ වගේම තමයි ඉවත් කිරීම. ඒ කියන්නේ අවදානම් සහගත දැන් හඳුනාගත්තාට පස්සේ ඒ ප්‍රදේශවල ඉන්න ජනතාව ඒ ප්‍රදේශවලින් ඉවත් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන විකල්ප පදිංචි ස්ථාන ලබා දෙන්න මේ ආයතනෙ මැදිහත්වලා කටයුතු කරනවා. ඊළඟට ආපදා අවස්ථා පිළිබඳ පූර්ව දැනුම් දීම. ඒකත් මේගොල්ලෝ කරනවා. ඒගොල්ලන්ට ඒ පූර්ව දැනුම් දීම ලැබෙන්නේ ඉහළ මට්ටමින්. ඒ කියන්නේ ලංකාවේ තියෙන ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නේද භූවිද්‍යා හා පතල් කාර්යංශය වගේ ආයතන වලින් ලැබෙන ආපදා පිළිබඳ පූර්ව දැනුම් දීම් ජනතාව වෙත ගෙනියනවා. අපි දැකලා තියෙනවා අනවුන්ස් මගින් ඊළඟට විවිධ වෙනත් නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා මේ දැනුම ජනතාව අතරට ගෙනියනවා. හොඳයි. 20 ශ්‍රී ලංකාවේ තබ්බෝව එතන අකුරක් අඩුවෙන් හදාගන්න තබ්බෝව ශ්‍රී ලංකාවේ තබ්බෝව ආදිගම පල්ලම යන ප්‍රදේශවල දක්න ලැබෙන පැරණි ස්ඵටික පාෂාණ නිර්මාණය වූ යුගය වන්නේ. අපි ඉගෙනගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ පාෂාණ කියලා පාඩමක්. ඒකෙදී අපි ශ්‍රී ලංකාවේ පාෂාණ නිර්මාණය වෙච්ච කාලවකවානු ගැන කතා කරලා තිනවා. භූකාල දර්ශකයේ සම්බන්ධ කරගෙන නේද? පෘථිවියට වයස අවුරුදු මිලියන 4600ක් කියලා ඉගෙනගෙන තියෙනවා. ඒ ගෙවිලා ගිය අවුරුදු මිලියන 4600 යුගවලට අවදිවලට බෙදලා දක්වපු සටහනට තමයි අපි කිව්වේ භූකාල දර්ශකය. නේද? භූකාල දර්ශකය. ඒකේ එක එක කාලවකවානුවලදී ලංකාවේ භූමිය නිර්මාණය වෙච්ච පාෂාණ ගැන කතා කළා. එතෙන්දී අපි දැක්ක ලංකාවේ භූමියෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් නිර්මාණය වෙලා තින්නේ පැරණිම භූවිද්‍යා කාලේ. මොකද්ද? ප්‍රාග් කේම්බ්‍රිය අවදී. නේද? මේ ප්‍රාග් කේම්බ්‍රිය අවදීන් පස්සේ යුග කීපයක අවදි කීපයක නිර්මාණය වෙච්ච පාෂාණ ලංකාවේ තැන් තැන් වලින් හම්බ වෙනවා. ඒ අතර මේ කියන ප්‍රදේශ තුනේ හම්බෙන පාෂාණ එක්තරා යුගයකට අයිති.
නේද? අපෙන් අහන්නේ යුගය මොකද්ද කියලා. මේ තබ්බෝව ආන්දිකම පල්ලීගම පල්ලම කියන ප්‍රදේශවල තියෙන පාෂාණ නිර්මාණය වුණා කියලා කියන්නේ අදට අවුරුදු මිලියන 195ට 136 අතර කාල සීමාවේ. අවුරුදු මිලියන 135 136 අතර කාලයේ ගෙවිලා ගිය ජුරාසික අවධිය කියලායි හඳුනාගෙන තියෙන්නේ. ඩයිනෝසෝර එහෙම ජීවත්වෙච්ච කාලවකවානෙලු මේ කියන ප්‍රදේශවල පාෂාණ ස්තර නිර්මාණය වුණා කියලා කියන්නේ. එහෙනම් උත්තරේ අංක 3. 21 ශ්‍රී ලංකාවේ පාංශු ව්‍යාප්තිය අනුව වැඩිම භූමි ප්‍රදේශයක පැතිරියදී පාංශු වර්ගයේ වන්නේ මින් කවරක්ද? දැන් මේ පාංශු ව්‍යාප්තිය ගැන කතා කරනකොට පස්වල ව්‍යාප්තිය පිළිබඳව අපිට කියන්න අදහසක් නැහැනේ. මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරපු කණ්ඩායමක් පුද්ගල පිරිසක් ඒගොල්ලන්ගේ වර්ගීකරණ ඉදිරිපත් කළා දෙනවා. අපි ඒකේ තියෙන තොරතුරු දත්ත මත පදනම් වෙලා තමයි මේ ලංකාවේ පස් වර්ගවල ව්‍යාප්තිය ගැන කතා බහ කරන්නේ. අපි දන්නවා ලංකාවේ ප්‍රථම පාංශු වර්ගීකරණ ඉදිරිපත් කරනවා 1935 දී ජෝකිම් කියන පුද්ගලයා. ජෝකිම් ඊට පස්සේ අපි දන්නවා පසු වර්ගීකරණ ගණනාවක් ඉදිරිපත් වුණා. ඒ අතරින් අපේ විශේෂ නිදේශයට අදාළ කරගෙන අපි කතා බහ කරනවා 1961 දී මුවමන් සහ පානබොක්කේ කියන පාංශු විද්‍යාඥයෝ දෙපළ විසින් ඉදිරිපත් කරපු පාංශු වර්ගීකරණය. ඒකදී ඒගොල්ලෝ ලංකාවේ භූමිය අධ්‍යයනය කරලා පස් වර්ග 12ක ව්‍යාප්තිය සටහන් කළකන තියෙනවා හඳුනාගෙන තියෙනවා. ඒගොල්ලෝ මේ පස් වර්ග 12 වියලි කලාපයේ සීමා වූ පස් වර්ග, තිත් කලාපයේ සීමා වූ පස් වර්ග සහ තිත් සහ වියලි යන කලාප දෙකේම දක්න ලැබෙන පස් වර්ග විදිහට හඳුන්වා දීම කළා දෙනවා. අපෙන් අහන්නේ ප්‍රශ්නේ මෙහෙම එකක්. ඒ කියපු වර්ගීකරණයට අනුව එහෙම නැත්නම් ඒ වර්ගීකරණේ උන්නේ ලංකාවේ පස් වර්ග ව්‍යාප්තියට අනුව වැඩිම භූමි ප්‍රමාණයක පැතිරී ඇති පාංශු වර්ගය මොකද්ද කියලා අහනවා. දැන් ඉතින් ඔය වැඩිම භූමි ප්‍රමාණයක පැතිරිච්ච පාංශු වර්ගය ගැන හොයන්න නම් අපි ඉගෙනගත්ත වර්ගීකරණේ මතක් කරගන්න එපේ. නේද? මුවමන්ගේ සහ පානබොක්කේගේ වර්ගීකරණයට අනුව අපි දන්නවා ලංකාවේ භූමියේ වැඩිම ප්‍රමාණයක පැතිරලා තියෙන පස් වර්ගය තමයි වියලි කලාපයේ තියෙන රතු දුඹුරු පස. මම කියලා තියෙනවා බිම් ප්‍රමාණය කොච්චරක්ද කියලා. වියලි කලාපයේ භූමියෙන් නම් හොඳට මතක තියාගන්න පටලවා ගන්න එපා. ලංකාවේ මුළු භූමියෙන් නෙමෙයි වියලි කලාපයේ භූමියෙන් නම් 75% ප්‍රතිශතයක පැතිරලා තියෙනවා. හරි? ලංකාවේ වියලි කලාපයේ භූමි ප්‍රමාණයෙන් 75% ප්‍රතිශතයක පැතිරලා තියෙනවා. හැබැයි ලංකාවේ මුළු භූමියෙන් ගත්තාම බිම් ප්‍රමාණය ගත්තාම හෙක්ටයාර් මිලියන 2.5ක ඔන්න බිම් ප්‍රමාණය. හෙක්ටයාර් මිලියන 2.5ක බිම් ප්‍රමාණයක පැතිරලා තියෙනවලු. අනෙක් පස් වර්ග 11ම ওই තරම් විශාල ව්‍යාප්තියක් වෙන්නන්නේ නැහැ. එහෙනම් උත්තරේ අංක 3 රතු දුඹුරු පස. ප්‍රශ්න අංක 22 බෞම පද්ධතියේ වායු, ශිලා, ජල හා ජෛව යන උපපද්ධති වලට නිදසුන් පිළිවෙලින් දැක්වෙන්නේ. ඔන්න උත්තරේ තෝරනකොට පිළිවෙල මාරු කරපු උත්තර තෝරන්න බෑ. හොඳේ බෞම පද්ධතියේ වායු ගෝලයේ ඉස්සලා නියෝජනය වෙන්න ඕනලු, ශිලා ගෝලයේ ඊළඟට නියෝජනය වෙන්න ඕන, ජල ගෝලයේ හා ජෛව ගෝලයේ ඊළඟට නියෝජනය වෙන්න ඕනලු. එහෙම පෙන්නන උත්තරේ තෝරගන්නලු. වායු ගෝලයේ නියෝජනය කරන කෙනෙක් ඉන්නේ කවුද? සවනා ගන්න බෑ. ගිනි කඳු ගන්න බෑ. වාසුලි ගන්න පුළුවන්, මෝසම් ගන්න පුළුවන්, ගිනි කඳු ගන්න බෑ. ඒ නිසා 1 2 5 අත ඇල දැම්ම හැකි. ඇයි ඒක නැහැ නේ? වායු ගෝලයේ නියෝජනය කරන ඒවා නැහැ මුල. තියෙන්නේ 3 4. අපි බලන්න ඕනේ 3ද 4ද කියන එක හරියටම තෝරගන්න. අපි ඊළඟට බලමු ශිලා ගෝලයේ. ශිලා ගෝලයේ නම් ගිනි කඳු, ගංගා. හරි, ශිලා ගෝලයේ ගිනි කඳු සහ ගංගා තියෙනවා. 3 උත්තරේ හරි බවක් පේනවා. 4 ප්‍රශ්නයක් තියෙන බව පේනවා. ඊළඟට බලන්න ජල ගෝලය, සාගර. මේකේ තියෙනවා වැසි වනාන්තර ගන්න බෑ. නිසා 4 මේ පැහැදිලිම උත්තරේ අංක 3. වාසුලි, ගිනි කඳු, සාගර, කඩලාන. 22 උත්තරේ අංක 3. 23 ප්‍රශ්නය ස්වභාවික උපද්‍රවයන් සිදුවන ශේෂ්ත්‍රාණුව වර්ගීකරණය කිරීමේදී සුලිසුලං, ජල ගැලීම්, අකුණු සැර, නියඟය, හිම කඳු ප්‍රපතනය කවර දේශුණු වර්ගයට අයත් වන්නේද? උතේ ලෝකයේ තියෙන ස්වභාවික උපද්‍රව වර්ග කරන්න තියෙනවා ඒවා උපදින ශේෂ්ත්‍රය නැත්තම් ජනනය වන මූලාශ්‍රය දිහා බලලා. ජනනය වන මූලාශ්‍ර තුනක් තියෙනවා. සමහර උපද්‍රව තියෙනවා පොළවත් එක්ක, එහෙම නැත්නම් භූමියත් එක්ක ඍජු සම්බන්ධතාවක් ඇතුව තමයි හටගන්නේ. අපි ඒවට කියනවා භූවිද්‍යාත්මක ආපදා. භූවිද්‍යාත්මක
geological hazard හරි භූවිද්‍යාත්මක ආපදා මොනවද මෙතෙන්ට යන්නේ මොන කොලේක ලියන ඇට මේ දේවල් කියන්නේ භූවිද්‍යාත්මක ආපදා වලට මොනවද යන්නේ ගිනි කඳු විදාරණය නායයම් නේද භූමි කම්පා ඊළඟට සුනාමි භූමි කම්පා වල ප්‍රතිඵලයක් විදිහට හටගන්න නිසා සුනාමියක් දැන් මෙහෙකි නේද ඔවගේ දේවල් තමයි භූවිද්‍යාත්මකයි කියලා කියන්නේ ඊළඟට තියෙනවා දේශගුණ විද්‍යාත්මක නැත්නම් කාලගුණ විද්‍යාත්මක උපද්‍රව දේශගුණ විද්‍යාත්මක උපද්‍රව මේ කියන උපද්‍රව හටගන්නේ වායු ගෝලයේ මුල් කරගෙන වායු ගෝලයේ මුල් කරගෙන හටගන්නේ වට අපි කියනවා දේශගුණ විද්‍යාත්මක උපද්‍රව නැත්නම් කාලගුණ විද්‍යාත්මක උපද්‍රව ක්ලයිමේට් ලොජිකල් හැසඩ් මොනවද යන්නේ ජල ගැලීම ගම් වතුර කියන එක ඊළඟට නියඟය නේද ඊළඟට කුණාටු අකුණු කුණාටු ඊළඟට වැලි කුණාටු දූවිලි කුණාටු ඒ වගේ දේවල් ඊළඟට හිම කඳු ප්‍රපතනය හිම කඳු කඩා වැටීම ඒකත් දේශුණු විද්‍යාත්මක ආපදාවක් එයි ගෝලීය පරිසර උෂ්ණත්වය ඉහළ යාම පරිසර උෂ්ණත්වය ඉහළ යාම නිසා අයිස් කඳු දියවි යාම හේතු කරගෙන තමයි හිම කඳු කඩා වැටීම සිද්ධ වෙන්නේ හැබැයි තව තැනක සටහන් කරලා දෙන්න පුළුවන් භූ විද්‍යාත්මක ගණයටත් එයි භූකම්පනයක් සිද්ධ වුණොත් සමහර ප්‍රදේශවල හිම කඳු කඩා වැටෙනවා ඒ නිසා භූ විද්‍යාත්මක ගණයට අයිති කියලා කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන් හිම කඳු කඩාගෙන වැටීම ඕන දේශුණු විද්‍යාත්මක ඊළඟට තවත් තියෙනවා ජන නීවන මූලාශ්‍රය අනුව ගත්තාම ජෛව විද්‍යාත්මක ජෛව විද්‍යාත්මක ඒ කියන්නේ ජීවියෙක් නිසා හට ගන්නවා ජීවීන් නිසා හට ගන්නවා දැන් බලන්නකෝ මිනිස්සුන්ට වැළඳෙන මේ කොරෝනා නේද වසංගතය ජීව විද්‍යාත්මකයි ඊළඟට ඩෙන්ගු මැලේරියා නේද ඕවා ජීව විද්‍යාත්මකයි ශාක වලට වැළඳෙන රෝග තියෙනවනේ ජීවීන් නිසා කෘමි වදුරු තියෙනවා දිලීරා සාධන තියෙනවා ඒවත් ගන්න පුළුවන් නේද ශාක සතුන් කියන කණ්ඩායම් දෙකටම තවත් ජීවියෙක් නිසා වැළඳෙන ආපදා තත්ත්වයන්ට ස්වභාවික උපද්‍රවයන්ට අපි කියනවා ජෛව විද්‍යාත්මක ආපදා. අපි එතකොට මේ කොටස ගැන කතා කරන්නේ නැහැ තියරි වලදී. හැබැයි අපි තියරි වලදී භූ විද්‍යාත්මක ආපදාවල නිර්මාණ ක්‍රියාවලිය, යාන්ත්‍රණය, බලපෑම, වළක්වා ගැනීමට ඒවෙන් වෙන හානි යොමු කරන්න අනුගමනය කරන ක්‍රියාමාර්ග අපි කතා කරනවා. දේශගුණ විද්‍යාත්මක ඒවත් කතා කරනවා. නේද? අපෙන් අහන ප්‍රශ්නේ තමයි ස්වභාවික උපද්‍රවයන් සිදුවන ක්ෂේත්‍රය අනුව වර්ගීකරණය කිරීමේදී සුලිසුලං ජල ගැලීම් අකුණු සැර නියඟය හිම කඳු ප්‍රපතනය කවර ඔන්න උත්තරේ තියෙනවා නේද කවර වර්ගයට අයත් වන්නේද කියලා තමයි අහන්නේ එතකොට උත්තරේ වෙන්න ඕනි අංක 2 දේශගුණ විද්‍යාත්මක ආපදා අර අර කවර දේශගුණ වර්ගයටද කියන එක කපලා දාන්නකො කවර වර්ගයටද කියලා හදන්න නේද ප්‍රශ්නේ කොහොම ප්‍රශ්න විභාගයටත් එනවා නම් හොඳයි නේද උත්තරේ ප්‍රශ්නේ අස්සෙම දාලා දෙනවා නම් හරි කවර වර්ගයට අයත් වන්නේද දේශගුණ විද්‍යාත්මක කියන වර්ගයට තමයි අයිති වෙන්නේ 24 පෘථිවි කඹලේ ඉතා ගැඹුරින් විශාල ස්කන්ධ ලෙස මැග්මා සිසිල් වීමෙන් නිර්මාණය වන ආග්නේය පාෂාණ හඳුන්වන්නේ පෘථිවි කඹලේ ඉතා ගැඹුරින් විශාල ස්කන්ධ ලෙස මැග්මා සිසිල් වුණාම නිර්මාණය වන ආග්නේය පාෂාණ හැඳින්වෙන්නේ අපි කවර නමකින්ද අහනවා ඉතා ගැඹුරක් ගැන කියන අඩු ගැඹුරකද නම් අපි දැක්කා උප ආගාද නේද උප ආගාද ඊළඟට පාතාල ආක්‍රාන්ත ආග්නේය දැන් අපි මැග්මා සිසිල් වීම නිසා හැදෙන ආග්නේය පාෂාණ වර්ග දෙකකට බෙදුවානේ තැන බලලා පොළොව තලයේ මතට ඇවිල්ලා යම් තැනක තැන්පත් වෙලා සිසිල් වෙලා ආග්නේය පාෂාණයක් හැදුණොත් ඒවා නිෂ්ක්‍රාන්ත ආග්නේය ඊළඟට පෘථිවි අභ්‍යන්තරයේ ඉඳලා පැලුම් තලයේ දිගේ ඉහළට ඇදිලා ඇවිල්ලා පොළොව තලයේ මතට නැහැවිත් ශිලා ගෝලයේ පාෂාණ ස්තර අතර තැන්පත් වෙලා සිසිල් වෙලා ගණී භවණේ වෙලා ආග්නේය පාෂාණයක් හැදුණොත් අපි ඒවට කියනවා ආක්‍රාන්ත ආග්නේය. ඒවා වර්ග දෙකයි. නේද? ඉතා අධික ගැඹුරක නිර්මාණයේ වුණොත් පාතාල ආක්‍රාන්ත ආග්නේය කියනවා. ඊට වඩා අඩු ගැඹුරක නිර්මාණනොත් අපි ඒවට කියනවා උප ආගාද ආක්‍රාන්ත ආග්නේය කියලා. එනම් අපෙන් අහන්නේ ඉතා විශාල ඉතා ගැඹුරින් විශාල තැන්පත් වෙලා ඉතා අධික ගැඹුරක තැන්පත් වෙලා නිර්මාණය වීමෙන් මොනවද හැදෙන්නේ කියලා. එතන හැදෙන්නේ පාතාල ආග්නේය පාෂාණ. පාතාල ආක්‍රාන්ත ආග්නේය පාෂාණ. උත්තරය අංක 1. 25 අපරිවර්තී ගෝලය තුල පීඩනයේ නැමැති සංසිද්ධිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් දක්වා ඇති නිවැරදි ප්‍රකාශය අහනවා. අපරිවර්තී ගෝලය තුල පීඩනයේ නැමැති සංසිද්ධිය අපි ඉගෙනගෙන තියෙනවා වායු ගෝලය තුල පීඩනයේ හැසිරෙන එකම ආකාරයකට හැම තැනකදීම පරිවර්තීද අපරිවර්තීද මිශෝද තාපද කියලා ප්‍රශ්නයක් නෑ ළමයි අපි දන්නවා මුහුදු මට්ටමේ ඉඳලා ඉහළට යන්න යන්න වායු ගෝලීය පීඩනයේ දිගටම අඩු වෙනවා
එහෙනම් දැන් ඔබට උත්තරේ හම් වෙන්න ඕනේ. ඒක පරිවර්තීද අපරිවර්තීද මෙසෝද කියලා ප්‍රශ්නයක් නැහැ. උස සමග උෂ්ණත්වය අඩු වීම කියලා දෙයක්. සෝරි උස සමග පීඩනය අඩු වීම කියලා උත්තරයක් ඇති කොහේ හරි. බලමු. අපරිවර්තී ගෝලය තුල ඉහළට යාම පීඩනය වැඩි වී පෙරදී. අපරිවර්තී ගෝලය තුල පහළ සීමාවේ ඉහළ යන පීඩනය ඉහළ සීමාවේ පහළය වැඩි. වායු ගෝලයේ පහළ මට්ටමේදී වායු සාන්ද්‍රණ ඉහළගයක් ගැනීම පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේදී පීඩනය ඉහළ යාමට හේතුවක් වේ. අපෙන් අහන්නේ පරිවර්තී ගෝලය කියන්නේ නේද? පීඩනය මත සංසිද්ධිය පරිවර්තී ගෝලිය තුල ඒකාකාරී ලෙස ක්‍රියාත්මක වේ. පරිවර්තී ගෝලයේදී උෂ්ණත්ව වෙනස් වීම වලට අනුව පීඩනයේ වෙනසක් සිදු නොවේ. ඒකත් වැරදි. මොකද උත්තරේ? අපරිවර්තී ගෝලය තුල පීඩනය මත සංසිද්ධිය සම්බන්ධයෙන් වායු ගෝලයේ පහළ මට්ටමේදී වායු සාන්ද්‍රණයේ පහළගයක් ගැනීම වැරදිින එකක් පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයේදී පීඩන ඉහළ යාමට හේතුවක් වේ. ඒකත් වැරදි. අපරිවර්තී ගෝලය තුළ පහළ සීමාවේදී ඉහළ යන පීඩන ඉහළ සීමාවේදී පහළය. උත්තරී අංක 2. උත්තරී අංක 2. අපරිවර්තී ගෝලය තුළ පහළ සීමාවේදී පීඩනය වැඩි, ඉහළ දිපීඩනය අඩුයි. ඒකනේ කතාව. ඒක කියලා තියෙන්නේ අංක 2. 25 2. 26 ශ්‍රී ලංකාවේ පුල් මුඩේ කියන ප්‍රදේශයේ ප්‍රසිද්ධ වන්නේ මේ අතරින් මොනවාද කියලා අහනවා. කණිජ වැලි, ෆොස්ෆේට්, මිනිරං, හුණුගල්, කැල්සයිට්. මේ ලංකාවේ භූමිය හම්බ වෙන කණිජ වර්ග කීපයක්. ඒ අතරින් පුල් මුඩේ කියන ප්‍රදේශයේ හම්බ වෙන කණිජ වර්ගය කුමක්ද කියලා අහනවා. මේ ප්‍රදේශයේ හම්බෙන්නේ කණිජ වැලි. කණිජ වැලි. ලංකාවේ විශාලම කණිජ වැලි නිදී පිරලා තියෙන ඔතන. ලියා ගන්න පුළුවන් ප්‍රදේශයේ මම පැහැදිලි කරන්නම්. ත්‍රිකුණාමලයේ ඉඳලා කිලෝමීටර් 70ක් උතුරින් තමයි මේ පුල් මුඩේ කියන ස්ථානේ තියෙන්නේ. ත්‍රිකුණාමලයේ ඉඳලා කිලෝමීටර් 70ක් උතුරින්. දිග කිලෝමීටර් 8ක් වන. දිග කිලෝමීටර් 8ක් වන වෙරළ තීරයක තමයි මේ රළු කණිජ වැලි නිදී පිහිටලා තියෙන්නේ. ත්‍රිකුණාමලයේ කිලෝමීටර් 70ක් උතුරින් තියෙන්නේ දිගින් කිලෝමීටර් 8ක් වන වපසරියක පිහිටි වෙරළාසන්න කණිජ වැලි නිදියා. එතකොට මේකේ තියෙන්නේ වැඩිපුරම ඉල්මනයිට්. ඉල්මනයිට් 72ක් ඉල්මනයිට් තියෙනවා. ඉල්මනයිට් කියන කණිජ වර්ගය. ඊළඟට ඉල්මනයිට්, සර්කෝන්, මොනසයිට්, රූටයිල් වගේ කණිජ වැලි වර්ග මේකේ අන්තර්ගත වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඔන්න අපේ විශාලම කණිජ වැලි නිධිය පිළිබඳ සඳහනක්. ඊළඟට ලංකාවේ ওই ස්ථානෙට අමතරව ලංකාවේ කණිජ වැලි හම්බෙන තවත් ස්ථාන ගණනාවක් තියෙනවා. තවත් ස්ථාන ගණනාවක් තියෙනවා. ඒ මොනවද කියලා තොදන් ලියා ගන්නකෝ. ලංකාවේ කණිජ වැලි හම්බෙන වෙනත් තැන් පොල්කොටුව, පොල්කොටුව, කුදිරමලේ, මාරවිල, නාතණ්ඩිය, කයිකාවල මෙන්න මේ වගේ ප්‍රදේශවලත් ලංකාවේ කණිජ වැලි සම්පත් පිහිටලා තියෙනවා. නමුත් අර පුල් මුඩේ නිදී තරම් විශාල කණිජ වැලි නිදියක් නෙවෙයි. හොඳයි. අංක 2 තියෙනවා ෆොස්ෆේට්. අපි දන්නවා ෆොස්ෆේට් නැත්නම් ඇපටයිට් කියලා කියන දේ අපේ රටේ පිහිටලා තියෙන එප්පාවල. නේද? අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල. ඒවත් ලියාගන්න ළමයි. මිනිරන්නම් ලංකාවේ පළාත් 9න් 7කම තියෙනවා. පළාත් 9න් 7කම තියෙනවා. ස්ථාන නාම විදිහට කියනකොත් විශාල ඉඩකඩක් ඕන වෙනවා. ඒ වගේ විශාල කාලයකට අවශ්‍ය වෙනවා. ඒ නිසා හිම කියන්න ඕනේ පළාත් 9න් පළාත් 7ක තියෙනවා කියලා ලියාගන්නකෝ. හැබැයි මතක තියාගන්න දැනට සක්‍රියව පවතින මිනිරං කැණීමේ කටයුතු පතල් 3ක් ආශ්‍රයෙන් පමණයි. අන්න ඒ 3 ලියාගත්තට කමක් නැහැ. ලංකාවේ මිනිරං කැණීම කරන ස්ථාන 3යි. දෙකක්ම පිහිටලා තින්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, එකක් පිහිටලා තිනවා කෑගල දිස්ත්‍රික්කයේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන පතල් දෙකේ නම් තමයි කහටගහ පතලය සහ කහටගහ පතලය සහ රාගෙදර පතලය. මම ලියන්නම්. කහට ගහ පතලයි රාගෙදර පතලයි. මේක තමයි මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පතල් දෙක. ඊළඟට තුන්වෙනි කෙනා තමයි බෝගල පතලේ. කෑගල්ලේ බෝගල පතලේ. ඔන්න තුනේ විතරයි මේ වෙනකොට බින්රං කැණීමේ කටයුතු සක්‍රීය තත්ත්වයේ පවතින. නැත්නම් මිනිරං පතල් විශාල ප්‍රදේශයක ගණනාවක් තිබුණා. මේ වෙනකොට වැඩ කටයුතු කරමින් පවතින ඔය කියන තුනේ විතරයි. ඊළඟට හුණුගල් සංචිත අපේ රටේ පිහිටලා තියෙනවා වයඹදිග.
වෙරළතීරේ නැත්නම් මයෝසින හුණුගල් තීරේ කැල්සයිට් අපිට හම්බ වෙනවා බලංගොඩ ප්‍රදේශයේ සුදු පාට කිරි පාට ගල් විශේෂයක් තමයි මේ කැල්සයිට් කියලා කියන්නේ ක්වාට්ස් ක්වාට්ස් වර්ගයක ක්වාට්ස් වල තවත් ප්‍රභේදයක් තමයි මේ කැල්සයිට් කියලා කියන්නේ පාවිච්චි කරනවා මොනවාද සෙරමික් භාණ්ඩ නිෂ්පාදනයේ නැත්නම් පිඟංග මොනවාද අපි කියන්නේ මේ බිම් ඇතුරුම් ගල් ටයිල් නිෂ්පාදනයේ ඊළඟට සනීපාරක්ෂක උපකරණ කට්ටල නිෂ්පාදනය ඒ වගේ නිෂ්පාදන කම්හල් වල අමුද්‍රව්‍යයක් විතර මේ කැල්සයිට් භාවිත කරනවා 27 කිසියම් වර්ෂයක වයස අවුරුදු 15යි 49 අතර සිටින ස්ත්‍රීන් ඒගොල්ලන්ට තනි වචනයක් කිව්වොත් වයස අවුරුදු 15යි 49 අතර වයසේ පසුවන කාන්තාවන් කියන වාක්‍ය ඛණ්ඩයට තනි වචනයක් කිව්වොත් මොකද්ද කියන්නේ අපි තනි වචනයක් අන්ඩර්ලයින් කරලා ලියා ගන්න පුළුවන් ප්‍රජනන වයසේ පසුවන කාන්තාවන් ප්‍රජනන වයසේ පසුවන කාන්තාවන් හොඳයි මේ ප්‍රජනන වයසේ පසුවන කාන්තාවන් දහසකට ඇතිවන උපත් ප්‍රමාණය කොපමණ දැයි දක්වනු ලබන්නේ මේ අතරින් මොන මිනුමෙන් දහනවා දල උපත් අනුපාතයලු සාමාන්‍ය සාපල්‍යතා අනුපාතයලු තරුණ උපත් අනුපාතයලු සැබෑ උපත් අනුපාතිකලු ශුද්ධ සාපල්‍යතා අනුපාතිකලු මේකෙන් කියවෙන්නේ පුතේ සාමාන්‍ය සාපල්‍යතා අනුපාතිකය සහ සාමාන්‍ය සාපල්‍යතා අනුපාතිකය උත්තරේ අංක 2 28 වර්තමාන ලෝකයේ නැවුතැනීමේ කර්මාන්තේ ප්‍රමුඛයා බවට පත් වී ඇත්තේ නැවුතැනීමේ කර්මාන්තේ ප්‍රමුඛයා බවට පත් වෙලා තියෙන්නේ දකුණු කොරියාව දකුණු කොරියාව ඒකට හේතුවක් තියෙනවා ඒගොල්ලෝ අතීතයේ ඉඳලම ඒ රජය ඒ රටේ රජය නැව් කර්මාන්තේ ආයෝජනය කරන ආයෝජකයන්ට විශාල සහන ලබා දීලා තියෙනවා මූල්‍යමය පැත්තෙන් වගේම සිසු සහන විශාල ප්‍රමාණයක් මේගොල්ලන්ට ලබා දීලා තියෙනවා ඒ වගේම තමයි දකුණු කොරියාව අලුතින් නැව් තටාකාංගන විශාල ප්‍රමාණයක් ඉදි කරලා තියෙනවා අලුත් නැව් තටාකාංගන ඊළඟට අනිත් දේ තමයි නැව් නිෂ්පාදන කාර්ය සඳහා මානව ශ්‍රමය වෙනුවට යන්ත්‍ර උපකරණ වැඩි වශයෙන් පාවිච්චි කරනවා රොබෝ යන්ත්‍ර වගේ දේවල් වැඩි වශයෙන් භාවිත කරන රටක් අනිත් දේ තමයි රට තුළ ආශිර්වාදාත්මක ශ්‍රම සම්පතක් තියෙනවා ඒ කියන්නේ රට ගැන හිතලා වැඩ කරන මිනිසක් මේ ලංකාවේ වගේ නේද ලංකාවෙත් තියෙනනේ රට ගැන හිතලානේ ආශිර්වාදාත්මක ශ්‍රම සම්පතක් රට තුළ පවතිනවා එතකොට මෙන්න මේ කාරණා නිසා තමයි ඒගොල්ලන්ට පුළුවන්කම ලැබුණේ ලෝකේ නැව් නිෂ්පාදන කාර්ය සම්බන්ධයෙන් ප්‍රමුඛයා බවට පත් වෙන්න නැව් නිෂ්පාදන කාර්ය සම්බන්ධයෙන් ප්‍රමුඛයා බවට පත් වීමට හැකියාව ලැබුණේ ඔන්නේ කියපු කාරණා නිසා මම හිතනවා ඔබ ඒ ටිකක් සටහන් කරගන්න ඇති කියලා ලෝකේ දකුණු කොරියාව නැව් කර්මාන්තයෙන් ඉදිරියට පැමිණීමට හේතු අංකෝ අලුත් අටාකාංගන හැදුවා රජය නොමද සහයක් ලබා දෙනවා ඊළඟට නැව් කර්මාන්තේ කටයුතු වලදී ශ්‍රම සම්පත් වලට වඩා යන්ත්‍ර භාවිතා කළා ඊළඟට කිව්වා ආශිර්වාදාත්මක ශ්‍රමයක් රට තුළ පවතිනවා රට ගැන හිතලා තමන්ගේ රැකියාව ගැන හිතලා නියමිත පරිදි නේද වැඩ කටයුතු කරන පිරිසක් රට තුළ වාසය කරන ඔය කියන කාරණා ඔක්කොම බලපෑවා දකුණු කොරියා මේ තරම් ඉදිරියට එන්න අපි 29 ට යමු මෑත කාලයේ වී සහ තිරංග යන භෝග දෙකෙහිම නිෂ්පාදනයේ වර්ධනයක් අත්කරගත් රටවල් දෙකක් වන්නේ කවුද හනවා වී සහ තිරංග එතකොට වී වගාව ගැන කියනවා නම් ඉතින් ආසියා කලාපේ රටක් වෙන්න ඕනේ නේද ඇයි අපි දන්නවා ලෝකයේ වී වගා බිම් වලින් 95%ක් විතරම තියෙන්නේ ආසියාවේ ඒ වගේම අපි දන්නවා ආසියාවේ නිෂ්පාදන කලාපයේ වගේම පරිභෝජන කලාපයත් ආසියාවම තමයි වීවලදී නේද වී වගාවේදී එතකොට තිරිඟුව වන රටක් වෙන්නත් ඕනේ නේද එහෙනම් මොකද්ද කියලා කල්පනා කරන්න වෙනවා මේ දෙකම වගා කරන රටවල් දෙකක් වෙන්නේ ඒ වගේම පහුගිය කාලෙදී ඒ දෙකේම නිෂ්පාදන වර්ධනයක් අත් කරගෙන තියෙන්නේ චීනය සහ ඉන්දියාව කියන රටවල් දෙක චීනය සහ ඉන්දියාව 30 නාභිගත සවිදි ආකීර්ණ ජනාවාසයකට උදාහරණයක් වන්නේ ඒකේ තකුරු වැරදි හදාගන්න ආකීර්ණ ජනාවාස කියන එක ආකීර්ණ ජනාවාසයකට උදාහරණයක් වන්නේ නාභිගතයි කියන්නේ පෘථිවි තලයේ මත තියෙන කිසියම් වූ කේන්ද්‍රීය ලක්ෂ්‍යයක් මුල් කරගන්නවා කියන අදහස. හරි සවිදි ඒ කියන්නේ විධිමත්
හැඩයක් තියෙන පොකුරු ජනාවාසයක් කියන්නේ මේ අතරින් කවුද අහනවා අප්‍රිකානු අසන්ඩී ජනාවාසලු මහවැලි ජනාවාසලු ග්‍රීන් විලේජ් බ්‍රිතාන්‍යයේ ග්‍රීන් විලේජ්ලු චීනයේ කොමියුන්ලු අපි දන්නවා බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර පිට්ටනි තෝරාගෙන ඒ අභ්‍යන්තර පිට්ටනි වලට තමන් නැති කරන සතුන් ටික ගාල් කරලා සතුන්ගේ ආරක්ෂාව පිණිස ඒ සතුන් පාලනය කරන කණ්ඩායම විසින් ගෙවල් දොරවල් හදා ගන්නවා පිට්ටනිය වටේ. හදාගෙන අර සතුන්ගේ ජනාවාසයේ ආරක්ෂාව පතා දඬු වැටක් පවා ඉදි කර ගන්නවා මේ ජනාවාසයේ වටා. එීම හදාගත්ත මේ ජනාවාස තමයි මේ බ්‍රිතාන්‍යයේ ග්‍රීන් විලේජ් කියලා හඳුන්වන්නේ. ඒතර අපිට ඒවැ පේනවා නාභිගත බව. මොකද්ද නාභිය විදිහට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ අභ්‍යන්තර පිට්ටනිය. නේද? ඊළඟට විධිමත් බවකුත් පේනවා. සවිධි කියලා කියන්නේ ඒකනේ. විධිමත් බවක් පේනවා. එයි පිට්ටනිය තියෙනවා ඒ වටා තමයි ජනාවාසයේ ආවරණ ටික ඉදි වෙලා තියෙන්නේ. දඬු වැටකුත් තියෙනවා ජනාවාසයේ ආරක්ෂාවට. නේද? එහෙනම් විධිමත් සවිධි ජනාවාසයකට උදාහරණය තමයි ග්‍රීන් විලේජ්. ग्रीन विलेज उत्तरी अंक तुन तीस एक लोके प्रधान सत्व पालने करन तनबीम वन प्रेरीस पेंपास स्टेप्स डाउन्स यान तनबीम पिहिटा एति रटवल अनुपिलिविलन देखवेन पिलितुर तोरगांडलो प्रेरीस उत्तुरु अमेरिकावे ईलंगट पेंपास दकुनु अमेरिकावे ईलंगट स्टेप्स यूरोपासियावे डाउन्स ऑस्ट्रेलियावे एना ऑस्ट्रेलिया अगटे न उत्तर वेन्नोनी हिमती ने दिखाई इकाई हतराय नेद इकाई हतराय बलन्नत कोट ने पास्ते ने उत्तरे कुत्ती नो एत तीन ने एके हतरी सा केन उत्तर दिखे विदराय अवसाने ऑस्ट्रेलिया तीन ने अमेरिका एक सन जनपादे दिखे मु मुलड़ तीनो इरंड अर्जेंटीना वात दिखे मत तीनो नेद एना चीने विन्द बे නේද චීනයේ නෙමේ මේ ස්ටෙප්ස් තියෙන්නේ යුරෝපාසියාව කියවනේ එතකොට රුසියාව අයිති නේද රුසියාව අයිති උත්තරී අංක 1 එක්සත් ජනපදය ආජන්ටිනාව රුසියාව සහ ඕස්ට්‍රේලියාව කියන රටවල් වල තමයි මේ කියන තනබිම් ටික පිහිටලා තියෙන්නේ මේවා සෞම්‍ය කලාපික තනබිම් මොනවටද පාවිච්චි කරනවා කියන්නේ සත්ත්ව පාලන කටයුතු කරන්න මහා පරිමාණ වශයෙන් සත්ත්ව පාලන කටයුතු කරන්න තමයි පාවිච්චි කරනවා කියලා කියන්නේ. හොඳයි 32 වෙනි ප්‍රශ්නය වර්තමානයේ වන විට ලෝක ජනසංඛ්‍යාව නිවැරදිව දැක්වෙන්නේ වර්තමාන වෙනකොට ලෝක ජනසංඛ්‍යාව කොච්චරද කියලා අහනවා. දැන් වෙනකොට අනිවාර්යයෙන්ම බිලියන 7.6 නැත්නම් මිලියන වලින් ගත්තොත් මිලියන 7600ක් වෙනවා. මිලියන 7600ක් බිලියන වල නම් 7.6ක් ऐसा उत्तर अंक हतर पिलितुरांक हतर तिस्तुन वसर दिदास पनह वर्षे वन विट वैडिम जनसंख्यावाक वेसेन रटवाल बवट पत्तुनु एतै अपेक्षा करन रटवाल पिलिविलिन देखवेन पिलितुर देंतियन दूरावलिय निमे यहाने दिदास पनह वेन कोट एन्न पुलुवान तत्ते कोहमद केला पुरोगतने कल्ला तीरो नेद एक कना यहाने දෙදාස් 50 වෙනකොට ඉදිරියට වෙනවා කියලා කියන්නේ ඉන්දියාව. ඉන්දියාව මුලට එනවා. එහෙනම් උත්තර තියෙනවා 1 හෝ sorry 2 හෝ 4 2 4 5. උත්තර වලින් එකක් වෙන්න ඕනේ. 1 ඉන්දියාව 2 චීනය 3 ඇමරිකා එක්සත් ජනපදය 4ට තිබුණේ ඉන්දුනීසියාව. හැබැයි එතෙන්ට එනවා කියලා කියන්නේ ওই කාලේ වෙනකොට අද 7 වෙනි තැනේ ඉන්න නයිජීරියාව. එහෙනම් පුරෝකථනයේ තුල අපි හඳුනාගත්තා එන්නෝනි විදිය එක ඉන්දියාව දෙක චීනය තුන ඇමරිකා එක්සත් ජනපදය අද වෙනකොට හතර වෙනි ස්ථානයේ ඉන්නේ ඉන්දුනීසියාව හැබැයි ඉන්දුනීසියාවට ඒ ස්ථානය අහිමි කළා අද හත් වෙනි තැනේ ඉන්න නයිජීරියාව හතර වෙනි තැනට එදාට එනවලු ඒසා උත්තරී අංක 4 4 ඉන්දුනීසියාව අයින් වෙච්ච උත්තරී අංක හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට तीस हतर वियपद दर्शक अगेन मिनुम करनु लबाने वियपद दर्शक मुकद्दे हाने रटक वयस्गत जनसंख्यावलु वयसावधु हेटट वेडी जनसंख्यावे प्रतिशतेलु तुन रटे मुलु जनसंख्यावेन वयसावधु हेटट वेडी जनसंख्यावे प्रतिशतेलु
වයසවරුදු 60 සහ ඊට ඉහළ ජන සංඛ්‍යාව වයසවරුදු 15ට අඩු ජන සංඛ්‍යාවේ ප්‍රතිශතයක් විතර දක්වන එකලු පහ කියනවා ශ්‍රම බලකාය හා වයසවරුදු 60ට වැඩි ජන සංඛ්‍යා මුළු ජනගහනයේ ප්‍රතිශතයක් විතර වියපත් දර්ශකය කියලා කියන්නේ රටේ ඉන්න වයසවරුදු 15ට අඩු ජන සංඛ්‍යාවේ ප්‍රතිශතයක් විදිහට වයසවරුදු 60ට වඩා වැඩි ජන සංඛ්‍යාව ඉදිරිපත් කිරීම. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ අදහස ඉදිරිපත් වෙන්නේ අංක 4. වයසවරුදු 60 සහ ඊට ඉහළ ජන සංඛ්‍යාව වයසවරුදු 15ට අඩු ජන සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කිරීම. උත්තරේ අංක 4. ඊළඟට 35 වෙනි ප්‍රශ්නය පුමිතිරි අනුපාතයෙන් දැක්වෙන්නේ පුමිතිරි අනුපාතය. පුමිතිරි බව කියන්නේ ස්ත්‍රී පුරුෂ බවනේ. පුමිතිරි අනුපාතයෙන් දැක්වෙන්නේ. එතකොට අපි දන්නවා පුමිතිරි අනුපාතයේදී කියවෙන්නේ කාන්තාවන් 100කට සාපේක්ෂව සිටින පුරුෂයෝ ප්‍රමාණය. කාන්තාවන් 100කට සාපේක්ෂව ඉන්න පුරුෂයෝ ප්‍රමාණය. අපි දන්නවා 1981 දී ලංකාවේ පුමිතිරි අනුපාතය 106යි. ඒ කියන්නේ කාන්තාව 100ක් ගත්තාම ජනගහනය තුළ පුරුෂයෝ 106 දෙනෙක් හිටියා. හැබැයි අපි දන්නවා 2011 ජනසංඛ්‍යා වාර්තාවේ ඉදිරිපත් වෙන්නේ ඔය අගය 94ක් විදිහට. 94ක් විදිහට. ඒ කියන්නේ ජනගහනය තුළ කාන්තාව 100ක් ගත්තාම ඒ ජනගහනයට සාපේක්ෂව ජනගහනය තුළ ඉන්න මුළු ජනගහනය තුළ ඉන්න පිරිමි ප්‍රමාණය 94යිලු. හරි. එහෙනම් උත්තරේ තෝරගන්න පුළුවන් ඔයාට. උත්තරේ ජනසංඛ්‍යාව ස්ත්‍රී ජනසංඛ්‍යාවක ස්ත්‍රී ජනසංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස එහි පුරුෂ ජනසංඛ්‍යාවයි ජනසංඛ්‍යාවක පුරුෂ ජනසංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස එහි ස්ත්‍රී ජනසංඛ්‍යාවයි ඊළඟට ජනසංඛ්‍යාවක මුළු වැඩ කරන ජනසංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ස්ත්‍රී ජනසංඛ්‍යාවලු ජනසංඛ්‍යාවක පුරුෂයන් 100කට සාපේක්ෂව සිටින ස්ත්‍රීන් ප්‍රමාණයලු ඊළඟට කියනවා ජනසංඛ්‍යාවක මුළු වැඩ කරන ජනසංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස එහි පුරුෂ අන්නෙතන අකුරු අඩුවේ පුරුෂ සංඛ්‍යාවයිලු මොකද්ද උත්තරේ වෙන්නේ උත්තරේ අංක 1 උත්තරේ අංක 1 ජන සංඛ්‍යාවක ස්ත්‍රී සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස එහි පුරුෂ සංඛ්‍යාව දක්වන එක තමයි කරන්නේ 100ට ප්‍රමාණයක් නේ බලන්නේ ඊළඟට අංක 36 වෙනි ප්‍රශ්නය මෙතෙක් සොයාගෙන ඇති සාධක අනුව වසර 125,000කට පමණ පෙර සිට ජනාවාසය වී ඇති ප්‍රදේශ ලෙස සලකන්නේ අපි තියරි පාඩමේදී ජනාවාස ගැන කතා කරපු වෙලාවේ මේ ගැන කතා කරලා තියෙනවා අපි රටේ ඔය ඓතිහාසික මානව ජනාවාස කොටස් දෙකකට අපි බෙදාගෙන ඉඳා කතා කළා අවුරුදු 125,000කට වඩා පැරණි මානව ජනාවාස ලංකාවේ තැන් තැන් වල හම්බ වෙනවා කියලා කියවා ඒ වගේම ඊට වඩා මෑතක ඒ කියන්නේ වසර 40,000ක් විතර පැරණි මානව ජනාවාස ලංකාවේ ස්ථාන ගණනාවක් හම්බෙන්න බහුවා. ඒ 40,000ක් විතර පැරණි මානව ජනාවාස නම් ස්ථාන ගණනාවක් කියලා අපි උදාහරණ ගොඩක් කිව්වා. නේද? මතක ඇති කුරුවිට බඩදොඹලෙන නේද? පාහි අංගල ඊළඟට බෙලිලෙන ඊළඟට පොම්පරිප්පුව නේද? ඊළඟට තවත් ස්ථාන ගන්නවක් ඔබට සඳහන් කළා දොරවකලේන වගේ දේවල් එතන ඇතුළත් වුණා අපෙන් අහන්නේ ඒව ගැන නෙමේ ඊටත් වඩා පැරණි ඒවා අවුරුදු 125,000කට වඩා පැරණි ඒවා කොහෙද තියෙන්නේ කියලා අහනවා ස්ථාන තුනක් අපි ඉගෙනගත්තා බුන්දල නේද පතිරාජ වෙල සහ මිනිහාගල් කන්ද කතරගම මිනිහාගල් කන්ද කියන ප්‍රදේශවල තමයිලු අවුරුදු 125,000කට වඩා පැරණි මානව ජනවාස හම්බෙනවා කියලා කියන්නේ ඒ නිසා පිළිතුර වෙන්නේ අංක 4 බුන්දල පතිරාජ වෙල සහ මිනිහාගල් කන්ද 37 ලෝක ජනගහන දිනේ යෙදিলা තින්නේ කවදටද කියලා අහනවා ලෝක ජනගහන දිනේ යෙදিলা තින්නේ ජූලි මාසේ 11ට ජූලි 11 38 ප්‍රාථමික ආර්ථික කටයුතු ගණේට අයත් නොවන්නේ මින් කවරක්ද ප්‍රාථමික ආර්ථික කටයුතු කියන්නේ භූමිය සමග සම්බන්ධතාවක් ඇතිව ක්‍රියාත්මක තමයි අද මේ ඉන්ටර්නෙට් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා හිතපු ගමන් ඩිස්කනෙක්ට් වෙනවා මම කියාගෙන ආනේ ප්‍රාථමික ආර්ථික කටයුතු කියන්නේ මොනවද කියලා භූමිය සමග ඍජු සම්බන්ධතාවක් ඇති ආර්ථික කටයුතු ඒ භෝග වගාව සහ සත්ත්ව පාලනයකට ගත්තාම ඇති වෙන කෘෂි ආර්ථික කටයුතු ඊළඟට වන කර්මාන්තය ඒ කියන්නේ දැව නිෂ්පාදනය ආකර කර්මාන්තය මෙන්න මේ වගේ දේවල්
ඇතුළත්වන ආර්ථික ක්‍රියාකාරකම් තමයි අපි කියන්නේ ප්‍රාථමික ආර්ථික කටයුතු කියලා. එතකොට ඒ ටික එකක්. ඊළඟට ද්විතීයික ආර්ථික කටයුතු කියනවා සියලුම කර්මාන්තවලට තෘතීයික ආර්ථික ක්‍රියාකාරකම් කියලා කියනවා සේවා කටයුතු වලට. අපෙන් අහන ප්‍රශ්නය ප්‍රාථමික ආර්ථික කටයුතු ගණයට අයත් නොවන්නේ මොකද්ද කියලා. වෙළඳාම තමයි අයිති නොවන දේ. වෙළඳාම අයිති නෑ. ඒක අයිති වෙන්නේ තෘතීයික ආර්ථික කටයුතු වලට නැත්නම් සේවා ගණයට. උත්තර අංක 1. 39 පළමු සාක්සමුලුව පැවැත්වුවේ කුමන නගරයේදීද? ඒ කිනම් වර්ෂයේ දහනවා. දකුණු ආසියානු කලාපී රටවල් අට එකතු වෙලා පිහිටවගත්තු සංවිධානයේ නෙමේ සාක් සංවිධානයේ. එතකොට මේ සාක් සංවිධානයේ පළවෙනි සමුලුව පවත්වලා තියෙන 1985 දී පළවෙනි එක. ඒ කොහෙද? බංග්ලාදේශයේ ඩකා නුවර. 1985 ඩකා. අංක 3 උත්තරේ. 40 වෙනි ප්‍රශ්නය 20 වන සියවස අවසාන වන විට ගල්ලඟුරු නිෂ්පාදනයේ ඉදිරින්ම පිහිටි රට වන්නේ. 20 වන සියවස අවසාන වෙනකොට ලංකා ලෝකේ ගල්ලඟුරු නිෂ්පාදනය කිරීමේ ඉදිරියම ඉන්න රට තමයි චීනය. චීනය. පිළිතුරු අංක 3. ප්‍රශ්න 40ක් අපි සාකච්ඡා කළා ප්‍රශ්න පත්‍ර අංක 20. ඒකේ බලන්න දැන් ඔබට පුළුවන්කම තියෙනවා ඔබගේ ප්‍රශ්න 40න් කීයක් හරි ගිහිල්ලා තියෙනවද කීයක් වැරදිද කියලා බලන්න පුළුවන්. මට පොඩ්ඩක් ලකුණු කියන්න බලන්න. ලකුණු මේ 35කට වඩා වැඩි තියෙන අයත් උස්සන්නකෝ. මේ උස්සන්න නෙමෙයි කියන්නකෝ. අත ඉස්සවත් කමක් නැහැ. ලකුණු 35කට වැඩි ගන්න බලන්න ඉක්මනට. මොවින්දු දිල්ෂාන් ලකුණු 30යි. හොඳයි. අනිත් අය කියන්නේ එපගේ ඉක්මනට තමන්ට කතා කරන්න සිග්නල් මදි නම් මැසේජ් එකක් හරි කමන්න එවන්න. මට මේක බලා ගන්න ඕනි. යසෝදා කීයද ලකුණු? කලණි 31යි. ඊළඟට දෙලිනේ 31යි. අමන්දි 33යි. හොඳයි. 34 තියෙනවා නදීකා මදුෂානි. හොඳයි. 35 කවුරුත් නැද්ද? කුෂානි ලකුණු කීයද? කුෂානි විජේසිංහ ලකුණු කීයද? කීයද පුතේ? දැන් කොහොමද වැඩ කළේ ඉතින්? අවශ්‍යතාවය ලියාගත්තා. මෙච්චරනේ ඉන්නත්තම දැන් 33 කියන්නේ. හරි හරි හරි. හොඳයි හොඳයි. ලකුණු 34 තිබුණා මං හිතන්නේ උපරිම ලකුණු තිබුණේ 34. හොඳයි. ප්‍රශ්න 40ක් තිබුණා. ඒකෙන් අපි ඔය පළවෙනි වර ලියන්න බලාපොරොත්තු ඉන්න කණ්ඩායමට නිකරිච්ච පාඩම් කීප එකක් තිබුණානේ. නේද? නිකරිච් බියොම් පාඩම තාම ගිහිල්ලා නැහැ. ඊළඟට නිෂ්පාදන කර්මාන්ත ස්ථානගත වීමට ඇවිල්ලා නැහැ. ඒ වගේ පාඩම් තිබුණා. ඒවැදී ගැටලුවක් නැහැ. අපි මේ ඔය ලකුණු මට්ටමේ ඉන්නවනම් හොඳයි. ඒ කියන්නේ මේ පාඩම් වල ප්‍රශ්න සමහරට හරියන්න අපලා වර්ධින්න පුළුවන්නේ. නමුත් අපි කරපු පාඩම් තමයි ගොඩක් තිබුණේ. අපි ඔහොමම ඔක තියලා 21 වෙනි පේපර් එකටත් ඔහොමම යන්. 21ටත් යන්. ඒකේ තියෙනවා රචනා ප්‍රශ්න කීපයක්. අන්න ඒකෙන් අපි ප්‍රශ්නයක් අරගෙන ඒක පැහැදිලි කරලා 21 වෙනි පේපර් එකේ MCQ ප්‍රශ්න 40 බලමු. හොඳයි.
හතරවෙනි ප්‍රශ්නට යන්නකෝ. 21 වෙනි පේපර් එකේ හතරවෙනි ප්‍රශ්නේ පෙන්වලා තියෙනවා, ඔයගලන්ට පේනවා ඇති. පේනව නේද පේපර් නැති අයට? හොඳයි, හතරවෙනි ප්‍රශ්නය මානව ජනවාසයක. පේපර් එක දැන් උත්තර ලියන්න. දැන් අදින් මම මේ පණිවිඩෙත් කියන්න ඕනේ, නැත්නම් මට ඔයගලන්ට මේක අමතක වෙනවා කියන්න. තමයි මේ අපි දැන් මේ ගෙවල් වලට වෙලා ඉන්නකොට මට තේරෙනවා වෙනදා වගේ අපි රිවිෂන් පන්ති වල නම් වෙනදා පේපර් ලියනවා, ලකුණු බලනවා නේද, එහෙම ලොකු වැඩ ප්‍රමාණයක් කරනවා. නමුත් අපිට මේ වැඩවල් ඔක්කොම සීමා කරගන්න සිද්ධ වෙලා තියෙනවා මේ ඇති වෙලා තියෙන තත්ත්වෙත් එක්ක. සමහර විට ඔබට විභාගේ දක්වාම ඉස්කෝලේ යන්න බැරි වේද කියන සැකයක් අපිට තියෙනවා. දන්නේ ඉදිරි කාලේ කොහොම වේද කියලා දන්නවනේ, අර නේද වොෂින්ටන් සමීක්ෂණ සමාගමක් අපේ රට සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තියෙන පුරවකතනේ, ඒ ආයතනය ඉදිරිපත් කරපු පුරවකතන බොහොමයක් මේ වෙනකොට ලෝකේ 100%ක්ම සාර්ථක වෙලා තියෙනවලු නේද. ඒ නිසා අපිට පේනවා ඒගොල්ලෝ කියනවා ජූනි මාසේ දෙවන සතිය විතරනකොට ලංකාවේ දිනකට මරණ 300ක් විතර බලාපොරොත්තු වෙන්නලු. ඒ වගේම දිනකට ආසාදිතයෝ 20,000ක් 30,000ක් විතර බලාපොරොත්තු වෙන්නලු. එහෙම කියනකොට අපිට පේනවා තියෙන තත්ත්වය අතිමහත් අති භයානකයි නේද. එහෙම තත්ත්වයක් තුළ පාසල් පද්ධතිය පටන් ගෙනගෙන සාමාන්‍ය පරිදි අදාළතර කරගෙන යන්න පුළුවන් වේද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා ඒකයි මම කිව්වේ ඔබට ආපහු විභාගේ වෙනකම්ම ඉස්කෝලේ යන්න වේද කියන සැකේ අපිට තියෙනවා කියන කාරණේ කිව්වේ ඒකයි. හොඳයි, ඒ කොහොම වුණත් මතක තියාගන්න මෙන්න මෙහෙම වැඩකට යන්න සූදානම් ඉන්නවා. ඒ ගැන මම කියන්න ගියේ ඕගොල්ලන්ට හැමදාම දැන් ඔබට මේක මෙහෙම කරගන්න පුළුවන්. මම මේක තීරණය කළා තියෙන හැමදාම උදේ දැන් අද නම් මට දැන් මේක දාන්න වෙන්නේ, මේ ප්‍රශ්නේ අද මට දාන්න වෙන්නේ 12න් පස්සේ. හරිද? එතකොට ඔබට ඒකට අවස්ථාව දෙනවා මම රෑ 12 වෙනකම්. හොඳට මතක තියාගන්නකෝ මම මේ WhatsApp group එකට මේ අභ්‍යාසය දාන්නේ යම් වෙලාවකද එතන ඉඳලා ඉදිරියට පැය 6යි. එතන ඉඳලා ඉදිරියට පැය 6යි. හරි? ඒ පැය 6 ඇතුළත ඔබ මේකට පිළිතුරු ලියලා ආපහු WhatsApp වලින් මට එවන්න ඕන. මම හැමදාම රචනා ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරනවා උත්තර ලියන්න. පැය භාගයක කාලයක් කරගෙන කෑලි කෑලි කොටස් වෙන වෙනම ලියන්න එපා. හැමුණොත් ඒකේ අවාසිය ඔබට පැය භාගයක කාලයක් එක දිගට අරගෙන ඒ අදාළ ප්‍රශ්නෙට උත්තර ලියලා ඒක වෙනම ෆයිල් එකක එකතු කරන්න ඕනේ. ප්‍රශ්න පත්‍ර අංකය දැම්මා, දිනේ දැම්මා, උත්තර ලියන්න පටන් ගත්තා. ගිය වෙලාවත් මිනිත්තු ගානත් ඒ পেපර් එකේ යම් තැනක සටහන් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම පිළිතුරු ලියන හැම වෙලාවකම හොඳට මතක තියාගන්න ප්‍රශ්නෙට උත්තර ලියන්න කලින් අදාළ ප්‍රශ්නේ ලියලා ප්‍රශ්නෙට දෙන්න ප්‍රශ්නේ අදාළ ප්‍රශ්නේ ලියලා තමයි උත්තර ලියන්න ඕනේ. නැත්නම් ඒක බලන්න ගියාම කරදරයක් වෙනවා. ඔබට ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නය මෙහෙමයි. පළවෙනි ප්‍රශ්න මම මෙහෙම හිතමුකෝ, පළවෙනි ප්‍රශ්න 20, එහෙම නැත්නම් 25. ප්‍රශ්නෙට උත්තර ලියන්න අවශ්‍ය කරන කරුණු ටිකත් මම දෙනවා. ප්‍රශ්නේ දැන් මේ හතරවෙනි ප්‍රශ්නේ කියන්නකෝ. හතරවෙනි ප්‍රශ්නේ වුණා නම් හතරෙන් ප්‍රශ්නේ ඔබට මම ඉදිරිපත් කළා. ඒකට උත්තර ලියවෙන්න ඕනි පොයින්ට්ස් ටික මම ඔබට දෙනවා. ඔබට තියෙන්නේ ගෙදර ඉඳගෙන ඒ අදාළ පොයින්ට්ස් පාවිච්චි කරලා ප්‍රශ්නෙට උත්තරේ ගොඩදෙද්දි ගොඩනගන්න ඕනි ඔබේ වචනෙන්. මම හැබැයි බලාපොරොත්තු වෙන්න එපා මම දිග උත්තර දෙයි කියලා. දැන් මේකේ ගත්තොත් ලෝකයේ නගර වර්ධනයේ කාලීන ප්‍රවණතාව පැහැදිලි කරන්න මම කී පොයින්ට්ස් ටික දෙනවා. මොනවද ප්‍රවණතා ටික? මිලියන නගර නිර්මාණය වීම, පුරවර නිර්මාණය වීම, නේද, මිලියන 5 නගර වේගයෙන් වර්ධනය වීම, ඊළඟට නගරය ආය නිර්මාණ, ඔහොම ටිකක් දෙනවා. ඒතර ඔයාට වෙනවා ඒවා ගලපලා ඒවට අදාළ පිළිතුර ගොඩනගලා අදාළ උත්තරේ ලියන්න. පැහැදිලිද කියන දේ? අන්න ඒ විදිහට මේ යම් පෙළඹවීමක් ප්‍රශ්න වලට උත්තර ලියවීම සම්බන්ධයෙන් ඇති කරන්න ඕනේ. නැත්නම් ඒක ලොකු අවසාන ප්‍රතිඵලයට ඒක දැරිසේ බලපානවා. ඒ කියන්නේ කොච්චර දැනුම තිබුණත් ළමයි කතේ උත්තර ලියාගන්න බැයි නම් වැඩක් නැහැ. හැබැයි මතක තියාගන්න මම අර විදිහට උදව් කරන්නේ පළවෙනි ප්‍රශ්න 20ට හෝ 25ට වෙන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න 20ට හෝ 25ට වෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට මම ඔබට අවශ්‍ය කරන පිළිතුරු ලියන්න කී පොයින්ට්ස් එවන්නේ නැහැ. අදාළ ප්‍රශ්නේ විතරයි දාන්නේ. වැඩේට ඔබ හුරුවක් ගන්න ඕන නිසා තමයි පළවෙනි ප්‍රශ්න 20ට හෝ 25ට මම පිළිතුරු දෙන්නේ. ඒ නිසා මතක තියාගන්න හැමදාම ඒ ප්‍රශ්නෙට උත්තර ලියලා එදා වැඩ ඉවර කරන්නම ඕනේ. දැන් මම හෙට උදේ 8ට පේපර් අදාළ ප්‍රශ්නේ දැම්මොත් ඔබට හම් වෙනවා කාලය රාත්‍රී 8 වෙනකම්. හරිද? උදේ 8ට දැම්මොත් රෑ 8 වෙනකම් ඔබට කාලය හම්බ වෙනවා. ඒ කාල සීමාව තුළ පැය 6ක් නෙමෙයි, ඕන මම තව ටිකක් දීර්ඝ කළා. රෑ 8 වෙනකම් කල් හම්බ වෙනවා. ඒ කාල සීමාව තුළ පිළිතුරු ලියලා WhatsApp වලින් ඔබ ලියපු පිළිතුර ෆොටෝ ගහලා මට ටැග් ගාලා බහුව එවන්නත් ඕනේ.
මතක තියාගන්න රෑ 8ට කලින් ඒ අදාළ ප්‍රශ්නෙට එදා දිනේ පිළිතුරු එවලා ලියලා එවපු නැති කිසිදු පිළිතුරක් මම නැවත බලන්නේ නැහැ. ඒ වගේම මේවා ආයතනට බාරගන්නෙත් නැහැ. හරිද? ඔබ ඊළඟ දවසේ එනකොට ආයතනට ටිකට් ටික ගන්න එදාට ඔය ලියපු ඔක්කොම ටික මේ මාසය ඇතුළත ටික අරන් එන්න ඕන. හරිද? ඒ නිසා මතක තියාගන්න දැන් දවස් 30ට ප්‍රශ්න 30ක් හම්බ වෙයි. ප්‍රශ්න 30න් 30ටම ලියා ගන්න පුළුවන් නම් ඒකේ වටිනාකම ඔබට. හරි ඒවා පැහැර හරිනවා නම් මේවට ලියන්න බෑ කියලා කම්මැලි කමෙන් ඒවා මිදිලා වෙන් වෙලා යනවා නම් ඒකේ අවසාන ප්‍රතිඵලය ඔබට. හරිද? හැබැයි ඉතින් ඒකේ නරක නාමෙත් මට එනවා. මෙයා ඊට පස්සේ ඔයාලා කියන්නේ අහුවන් කාගේද පන්ති ගියේ? අහවලාගේ පන්ති ගියේ. වෙන ප්‍රතිඵලය මෙන්න මේකයි ඕක කියනවා. හරි? ඒ නිසා එහෙම වෙන්න බෑ. වැඩ කරනවා නම් මහන්සිලා වැඩ කරමු. හොඳ ප්‍රතිඵලයකට අපි අවසානයේ යමු. මේවර ප්‍රතිඵලවල මේවර ප්‍රතිඵල ගැන කියන්නත් එපා. මේවර ප්‍රතිඵලවල අපේ පන්තිවලට ආපු කිසිදු කෙනෙක් असमत् सीय प्रतिफल एवगेम एस प्रमाण सी प्रमाण अडवी वेडि दिनकुट बी ए प्रतिफल तीरोट उभव गिनीट उभ तरोनी मदगतिगण मे दिन अभ्यास ये अदाल विलावत करलावन एव वितरय मंबारगा हितंडेप वाट्स बलने का हेम किल हितंडेप उभ इवन हेम देव मंकोले करना उभगे नंटिक लयस्त ඒ අදාළ දින දාලා කවුද මේ නියමිත වෙලාව තුල එව්වේ ඒ 8න් පස්සේ 8ක් නෙමෙයි 7:59ක් නෙමෙයි 8:1ක් නෙමෙයි 8ට පෙර හරි ඒ කාල සීමාව තුල එවන්න ඕනේ 8 කිව්වොත් 8 තමයි එයින් එහා එන එකක්වත් මම බාරගන්නේ නැහැ ඒව බලන්නෙත් නැහැ හොඳට මතක තියාගන්න ඔබට මේ සම්බන්ධ මොන හරි අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් දැන් අවස්ථාව තියෙනවා කතා බහ කරන්න මම හැමදාම එක ප්‍රශ්නයක් දාන තමයි තීරණය කළේ. ඔබට එහෙම බෑ කියලා හිතනවා නම් මොකද භූගෝල විද්‍යාව විතරක් නෙමෙයි මම දන්නවා තවත් සබ්ජෙක්ට් දෙකක් එක්ක ඔබ හැරි හැප්පීම් එනවා නේද? ඒවැ පන්ති වලට යන්න තියෙනවා, ඒවැ දෙන වැඩත් කරන්න තියෙනවා. එහෙමත් තියෙනවා. මම හැබැයි හිතනවා දවසකට එක ප්‍රශ්න උත්තර ලියා ගන්න බැරි කමක් නැහැ කියලා. ඒ මගේ සිතුවිල්ල. නමුත් ඔබට තියෙන වැඩ කටයුතු ඔබ දන්නේ. ඔබට පුළුවන් මාත් එක්ක කතා බහ කරන්න, කතා නොකර හිටියොත් මේ ක්‍රමේ මේ විදිහටම යනවා. එහෙම නැත්තම් දින දෙකකට වරක් ප්‍රශ්නයකට උත්තර ලියන්න ලිව්වත් මට ප්‍රමාණවත්. හැබැයි මං හිතනවා හැමදාම ලියන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි මගේ යෝජනාව මම ඔබට ඉදිරිපත් කළේ. ඒකට විකල්ප අදහස් තියෙනවා නම් කියන්න පුළුවන්. දින දිනයකට එකක් ලියන්න අමාරු ඉස්සර දින දෙකකට එකක්වත් දෙන්න එහෙම කිව්වොත් ඔන්න ඒක සලකා බලන්න පුළුවන්. හැබැයි ඊට වඩා බෑ. නිහඬව හිටියොත් මේක මේ හොඳයි කියලා හිතලා මම දිගටම ඒ වැඩේ කරනවා ඈ. අද පටන් ගන්නවා එහෙම නොත් වැඩේ. ප්‍රශ්නයක් නැද්ද? හොඳයි ළමයි සූදානම්. ඒ කියන්නේ මමයි ලැජ්ජ වෙන්න ඕනි. මම තමයි මේතෙක් ඒ වැඩේ නොකරලා තියන්නේ. ඒ නිසා මට පොඩි ලැජ්ජාවකුත් ඇති වුණා ඒ ගැන. හොඳයි. එහෙනම් හොඳ ළමයි. හැමදාම අපි මේ වගේ රචනා ප්‍රශ්නකට උත්තර ලියමු. රචනා ප්‍රශ්නයක්ම කියලා නැහැ හැබැයි. හොඳයි මතක තියාගන්න ඒකත් දෙන පැවරුම. ඉදා දිනේට දෙන පැවරුම. දැන් අපි හිතමුකෝ කෙටි නිශ්චිත පිළිතුරු ලියන ප්‍රශ්න 20ක් විතර දුන්නා කියලා. හැබැයි ඒ 20ට මගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන්න එපා. රචනා ප්‍රශ්න වලට විතරයි මම අර විදිහට පිළිතුරු පොයින්ට්ස් විදිහට දෙන්නේ. ඒකත් පළවෙනි ප්‍රශ්න 20 හෝ 25 දක්වා විතරයි. අනිත් එකකටත් මම ඒව දෙන්නේ නැහැ. හොඳ මතක තියාගන්න එක. හොඳයි. එහෙනම් අපි යමු කොලයක් පැනක් අතර ගන්න හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ සාකච්ඡා කරමු. හතර. ඒකේ උපකොටස් හතරක් තියෙනවා. ඔබ දන්නවා කොහොමද රචනා ප්‍රශ්නයක් හැදෙන්නේ උපකොටස් හතරක් සහිතව. පළවෙනි ප්‍රශ්න 1 2 බොහෝ විට කෙටි පිළිතුරු ලියන ප්‍රශ්න. අවසාන ප්‍රශ්න දෙක තමයි ලොකු උත්තර ලියන ප්‍රශ්න දෙකට එන්නේ. එහෙම නැත්නම් පළවෙනි කොටස විතරයි කෙටි උත්තර ලියන ප්‍රශ්නකට කරුණු දක්වන්න එන්නේ. අනිත් තුනම විභාග කරන්න, පැහැදිලි කරන්න, විස්තර කරන්න කියන වචන වලින් අවසාන වෙන ප්‍රශ්න. ඒවට දිග උත්තර ලියන්නම වෙනවා. හොඳයි. බලන්න පළවෙනි එක මානව ජනාවාසයක දක්නට ලැබෙන මූලික ලක්ෂණ නම් කරන්නලු. අපි මානව ජනාවාසවල තියෙන සංරචක විවිධ වෙන බව ඉගෙනගෙන තියෙනවා තියෙරිවල නේද? කොළඹ තියෙන ඒවා නෙමේ, නුවර තියෙන ඒවා නෙමේ, වොෂින්ටන් නගරේ තියෙන්නේ ඒ ඔක්කොගෙම තියෙන සංරචක නෙමේ ඔබේ ගමේ තියෙන්නේ. හැබැයි මේ ඔක්කොම මානව ජනාවාස. එහෙම කිව්වා වුණාට අපි අවසාන ඉගෙනගෙන තියෙනවා හැම මානව ජනාවාසයකම දකින්න ලැබෙන පොදු සංරචක පහක්. නේද? පොදු සංරචක පහක් දකින්න ලැබෙනවා. එතකොට මේ පොදු සංරචක පහ තමයි මේ ඉල්ලන්නේ. මොනවද මේ සංරචක පහ? එකක් තමයි හැම මානව ජනවාසයකම මිනිස්සු ඉන්නවා. ඔන්න පළවෙනි සංරචක. සෑම මානව ජනවාසයකම මිනිස්සු ඉන්නවා. ඊළඟට මේ මිනිස්සු ඉන්න නිසාම සෑම මානව ජනවාසයකම මිනිසා විසින් ගොඩනගාගත ජන සමාජයක් තියෙනවා. මානව සමාජය තියෙනවා. එහෙනම් ඔන්න දෙවෙනි සංරචකය. මිනිසා සමාජය. ඊළඟට පොදේ මිනිස්සු ඒ ආර්ථික කටයුතු, සමාජීය කටයුතු පවත්වාගෙන යන්න ගොඩනගපු මේ
වාසස්ථාන නැත්තම් ගොඩනැගිලි ආයතන තියෙනවා අපි වල පොදු නමක් පාවිච්චි කරලා අපි වල කියන වාසස්ථාන sorry ආවරණ ආවරණ මොන තුන්වෙනි එකේ නා ආවරණ මේ නිසා සමාජයේ ආවරණ ඊට පස්සේ ඒ ආවරණ අතර සම්බන්ධතාව ගොඩනගෙන විදුලි පද්ධති නේද මහා මාර්ග දුම්රිය මාර්ග ඇල මාර්ග සංනිවේදන පද්ධති ජල නල පද්ධති වගේ දේවල් තියෙනවා ඒවෙන් තමයි කනෙක්ෂන්ස් හැදිලා තියෙන්නේ මෙන්න මේ සම්බන්ධතා ජාලයට අපි කියනවා පොදු වචනයක් දැලිස් හතරයි ඔයිටික ඔක්කොම ඉදි කරලා තියෙන්නේ මොකක් මතද භෞතික පරිසරයේ මත එහෙනම් ඔන්න පස්වෙනි සංරචකය භෞතික පරිසරය එහෙනම් සෑම මානව ජනවාසයකම දක්න ලැබෙන පොදු සංරචක පහයි මේ නිසා සමාජය ආවරණ දැලිස් හා භෞතික පරිසරය හැබැයි ඔක්කොම ඉල්ලන්නේ ඔබෙන් අහන්නේ මූලික ලක්ෂණ හතරක් බලාපොරොත්තු ලකුණු තියෙනවනේ ඔබ උත්තරයක් ලියනකොට ඒ ලකුණු දිහා පොඩ්ඩක් බලන්න නේද එතකොට ඔබට යම් ප්‍රමාණයක් ලියන්න ඕනේ ප්‍රමාණය පිළිබඳ දල අවබෝධයක් ගන්න පුළුවන් හැබැයි කොයි ලාකවත් ප්‍රශ්නයකට මෙන්න මේ බර ප්‍රමාණය ලියන්න ඕනේ මෙන්න මේ පේලි ප්‍රමාණය ලියන්න ඕනේ කියලා අපිට සීමාවන් නැති කරගන්න බෑ ලකුණු දිහා බලන්න නේද ලකුණු හයක් ඉල්ලනකොට ඒකට ටිකක් වැඩිපුර ලියන්න ඕනේ කියලා අවබෝධ වෙන්න ඕනේ ලකුණු දෙකක් විභාග කරන්න පහදලි කරන්න කියලා තිබුණත් ලකුණු දෙක නම් තියෙන එකට ලොකු උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියනක ඔබේ හිතේ නිර්මාණය වෙන්න ඕනේ ඔබට දැනෙන්න ඕනේ හොඳයි අපි නම් දෙවෙනි ප්‍රශ්නට යමු දෙක ආකීර්ණ ජනාවාසයක් යන කුමක්ද පැහැදිලි කරන්න ආකීර්ණ ජනාවාසයක් යන කුමක්ද පැහැදිලි කරන්න මොනවද මේ ආකීර්ණ ජනාවාස කියලා කියන්නේ ජනාවාසයක් ආකීර්ණද විකීර්ණද කියන එක බැලුවේ මොකක් මතද ඒ ආකීර්ණ ඒ ජනාවාසයේ තියෙන ආවරණවල ව්‍යාප්තිය අනුව නේද ආවරණවල ව්‍යාප්තිය අනුව තමයි ආකීර්ණද විකීර්ණද කියලා බැලුවේ. එතකොට අපි බැලුවා සලකා බලන මානව ජනවාසය තුළ ආවරණ සියල්ලම විසිරීලා තියෙනවනේ නේද? විසිරීලා තියෙනවනම් අපි හිතනවා විකීර්ණ ජනවාස. විසිරුණු ජනවාස. හැබැයි අපෙන් අහන්නේ ඒ ගැන නෙමෙයි. අපෙන් අහන්නේ ජනවාසය තුළ ආවරණ සියල්ලම එකම එකට සමූහයක් විදිහට පොකුරක් විදිහට නිර්මාණය වෙලා තියෙනවනම් අන්න ඒවට අපි කියනවා ආකීර්ණ මානව ජනවාස. ආකීර්ණ මානව ජනවාස. හරි එහෙනම් ඔබේ උත්තරේ පටන් ගන්න ඕනේ එතනින් සලකා බලන මානව ජනවාසයේ ආවරණ එකම සමූහයක් ලෙස නැත්නම් එකම පොකුරක් ඒ වචන ලිව්වට කමක් නැහැ එකම පොකුරක් ලෙස ඒක රාශී වී නිර්මාණය වී ඇතනම් ඒවා ආකීර්ණ ජනවාස නමින් හැඳින්වේ ඒවා ආකීර්ණ ජනවාස නමින් හැඳින්වේ ඒ පළවෙනි කොටස ඒ ප්‍රශ්නට උත්තරේ ඊට පස්සේ ඔතනින් නවතින්න බෑනේ නේද ආකීර්ණ ජනවාසය ඕනනම් ඔයාලට රූපසනාවක් ඇඳලා පෙන්වන්න පුළුවන් ආකීර්ණ ජනවාසයක් කියන්නේ මෙහෙම එකක් පාරවල් දෙකක් තුනක් අඳින්න අර ගොඩනැගිලි පෙන්වන කළු කොටු එක සමූහයක් එතන ඇඳලා පෙන්වන්න අන්න ආකීර්ණ ජනවාසයක් කියලා පෙන්වන්න ඊට පස්සේ කියන්න මේ ආකීර්ණ ජනවාසවල රටාවේ විධිමත් වූ නිශ්චිත හැඩයක් විධිමත් වූ නිශ්චිත හැඩයක් හඳුනා ගන්න පුළුවන් නම් ඒවට කියනවා සවිදි ආකීර්ණ කියලා ඒවට කියනවා සවිදි ආකීර්ණ කියලා. විධිමත් හැඩයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ කියන්න හැඩ තියෙන්න පුළුවන් විකල්ප අවස්ථා තුනයි. එකක් නාභිගත සවිදි. අර අර කිව්වේ ග්‍රීන් විලේජ් නේද? පෘථිවියේ කිසියම් කේන්ද්‍රීය ලක්ෂයක් මුල් කරගෙන ඒක වටා පුකුරක් හැදිලා තියෙනවා. බැලු බැලමට හොඳ ලක්ෂණ හැඩයක් පේනවා. නේද? ඒවා නාභිගත සවිදි. ඊළඟට සමහරලාට පේනවා අපිට විධිමත් හැඩයක් විදිහට නිර්මාණය වෙලා තියෙනවා හැබැයි හැඩය තුල අපිට පේන්නේ පාරවල් හරි ඇල මාර්ග හරි දුම්රිය මාර්ග හරි දිගේ ගොඩනැගිච්ච ගෙවල් තියෙන එහෙම නැත්නම් ආවරණ තියෙන පොකුරක්. එතකොට අපි ඒවට කියනවා රේඛීයමේ සවිදි ආකීර්ණ නේද? නාභිගත සවිදි රේඛීයමේ සවිදි. ඊළඟට තියෙනවා කවුරු හරි පුද්ගලෙක් හරි කණ්ඩායමක් හරි මැදිහත් වෙලා ප්ලෑන් කරලා හදපු මානව ජනවාස නේද? පොකුරු ජනවාස. ඒවට අපි කියනවා සැලසුම්ගත සවිදි ආකීර්ණ ජනවාස. අන්නේම වර්ග තුනක් තියෙනවා කියලා ඊළඟට කියන්න. දැන් අපි කිව්වා ආකීර්ණ ජනවාසයක් කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ අපි කිව්වා ආකීර්ණ ජනවාසය තුළ කිසියම් හැඩ රටාවක් පේනවා නම් ඒවා සවිදි ආකීර්ණ කියලා. සවිදි ආකීර්ණ වල උපවර්ග තුනක් තියෙන බව පෙන්ලා දුන්නා. නාභිගත සවිදි, රේඛීයමේ සවිදි සහ සැලසුම්ගත සවිදි කියලා. ඒ ටික පැහැදිලි කරලා ඉවර කරන්න අවශ්‍ය නම් අවශ්‍ය දැන් වල උදාහරණ පෙන්වන්න. ඊට පස්සේ කියන්න පොදී පොකුරු ජනවාසයක් වුණාට නැත්නම් ආකීර්ණ ජනවාසයක් වුණාට ඒ පොකුරු තුළ කිසියම් වූ කලින් පෙන්නපු නිශ්චිත හැඩ රටාවක් දැක ගන්න ලැබෙන්නේ නැත්නම් ඒවට අපි කියනවා ආකීර්ණ තමයි. නමුත් හැඩ නැහැ. නිහඩ ආකීර්ණ. නිහඩ ආකීර්ණ ජනවාස. එහෙනම් ආකීර්ණ ජනවාස පැහැදිලි කරනකොට ඔබට ඔය සවිදි ආකීර්ණ සහ නිහඩ ආකීර්ණ කියන උපවර්ග දෙක අමතක කළ උත්තරේ ලියලා වැඩක් නැහැ. නේද? අමතක කළ උත්තරේ ලියලා වැඩක් නැහැ. ඒ නිසා ඔබට ලියන්න සිද්ධ වෙනවා ආකීර්ණ ජනවාසයක් කියන්නේ මෙහෙම එකක්. ඒකෙදි හැඩ තියෙනවා නම් සවිදි හැඩ නැත්තම් නිහඩ ආකීර්ණ. පැහැදිලිද කියන දේ? අන්නේ උත්තරේ අවශ්‍ය වෙනවා. එතෙන්දී ඔබට පුළුවන්කම තියෙනවා රූප සටහන්
අඳින්න. ඕන්නම් මම බෝඩ් එකේ ඒකේ සාරාංශ සටහන දාන්නම්. සාරාංශ සටහන දාන්නම්. පිළිතුරු දැන් සාකච්ඡා කරන්නලාට ඔබ උනත් ලියන්න ඕනි මේ විදියට. හරි ආකීර්ණ ජනාවාසය. තමයි සවිධි ආකීර්ණ නිහඬ ආකීර්ණ කියලා වර්ග දෙකක් තියෙනවා කියලා දැන් ඔබට මේ විදියට සටහනක් දාගත්තාම පේනවා. ඊට පස්සේ මේ සවිධි ආකීර්ණ වල තමයි මට විනාඩියක් දෙන්න මේ කෝල් එකක් එනවා මම ඒකට ආන්සර් කරලා ඔයාලට ආපහු ගන්නවා. ඕම විනාඩියක් හොඳයි මේ කියාගෙන ආවේ මෙන්න මේ ආකෘතිය එහෙම එන්න ඕනේ. ඊට පස්සේ සවිධි ආකීර්ණ ජනාවාස කියන කාණ්ඩයට සවිධි ආකීර්ණ කියන ජනාවාස කාණ්ඩය තුල වර්ග තුනක් තියෙන බව පෙන්නලා තියෙනවා. මොනවද? රේඛීය රේඛීය ඊළඟට නාභිගත ඊළඟට සැලසුම්ගත සැලසුම්ගත මෙන්න මේ වගේ උත්තරයක් දල සටහනක් හදාගන්න අර කතා කරන වෙලාවට ඔබට උත්තරය ලියනකොට මෙන්න මේ පියවර තුනට උත්තරය ලියපුවා නම් ඒ අදාළ ප්‍රශ්නට අවශ්‍ය කරන උත්තරේ සැපයලා තියෙනවා. හරි හොඳයි අපි බලමු ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ කියනවා නාගරික ජනසංඛ්‍යාව වර්ධනය සිදුවේ හැකි ආකාර හතරක් පැහැදිලි කරන්නලු. අපි දන්නවා ලෝකයේ නාගරික ජනවාස කියන පද්ධතිය තුළ ජීවත් වන ජනසංඛ්‍යාව තමයි නාගරික ජනසංඛ්‍යාව කියන්නේ. නගරවල ජීවත් වන මිනිස්සු ප්‍රමාණය නේද? ඉතින් මේ කියන්නේ පුතේ නගරවල ජීවත් වන ජනසංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන් ක්‍රම ගැන අහනවා. නේද? ක්‍රම හතරක් පැහැදිලි කරන්න. අපි ඉගෙන ගන්න තියෙනවා ක්‍රම කීපයක්. මොනවද ඇත්තටම නගරවල ජනසංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන් ක්‍රම? එකක් තමයි නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය ඉහළ යාම. නේද? ස්වභාවික වර්ධනය වැඩිවීම. කොහොමද ඒක වෙන්නේ? ඔයාලා පැහැදිලි කරන්න අන්නේ කාරණේ. කොහොමද ඒක වෙන්නේ කියලා? ස්වභාවික වර්ධනය කියන සංකල්පය ඉස්සෙල්ලා පැහැදිලි කරන්න. දැන් මම හිතනවා පට්ට ගාලා දැන් මේ කතා කරනකොට ලියනවා ඇති කියලා ඈ මේ උත්තරේ. ස්වභාවික වර්ධනය පැහැදිලි කරන්න. ස්වභාවික වර්ධනය කියන සංකල්පය. ඒකෙන් කියන්නේ සලකා බලන කාල සීමාවත් තුළ සිදුවෙච්ච උපත් ප්‍රමාණයෙන් සලකා බලන කාල සීමා තුළ සිදුවෙච්ච මරණ ප්‍රමාණය අතර වෙනස කියලා. නේද? අතර වෙනස කියලා පැහැදිලි කරන්න. එතකොට ඒ තුල ඒ වෙනස පුළුල් වෙලා ජනසංඛ්‍යාව වැඩිවීමක් සිදු වෙන්න පුළුවන් කියලා පැහැදිලි කරලා දෙන්න. වෙනස පුළුල් වෙන ආකාර දෙකක් තියෙන්න පුළුවන්. උපත් ස්ථාවරවතීදී මරණ අඩු වෙලා. අනිත් එක තමයි මරණ ස්ථාවරවතීදී උපත් වැඩි වෙලා. නේද? ওই ක්‍රම දෙකෙන් ළමයි ස්වභාවික වර්ධන ඉහළ යන්න පුළුවන්. හැබැයි පුතේ නගරවල අපිට පේනවා උපත් ප්‍රමාණය ඉහළ ගිහිල්ලා ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය පුළුල් වෙනවට වඩා සිද්ධ වෙන්නේ උපත් ප්‍රමාණයට බලපෑමක් නොවීතියෙද්දී නගර පරිසරයේ මරණ අනුපාතිකේ පහත වැටීම හරහා ස්වභාවික වර්ධනය පුළුල් වෙනවා නේද? ඔන්න ඔක කී පැහැදිලි කරලා දෙන්න ඕනේ පළවෙනි උත්තරේට. පළවෙනි කොටසට නාගරික වර්ධනය සිදු වෙන්න පුළුවන් පළවෙනි අවස්ථාව තමයි මේ පෙන්වලා දුන්නේ. ඊළඟට ළමයි මේ නගරවල ජනසංඛ්‍යා වර්ධනය සිදු වෙන්න පුළුවන් දෙවනි අවස්ථාව තමයි ග්‍රාමීය නාගරික සංක්‍රමණ සිදුවීම. ග්‍රාමීය නාගරික සංක්‍රමණ සිදුවීම.
नगर परिसरे ग्रामीय परिसरे संसंधनात्मक अध्ययन करने मिनिस्सु ग्रामीय परिसरे अवताक्षेरुवट लक्करला ए परिसरे तीन संपत् पिलिबंदव सलकिल्लट अरगेन नागरिक परिसरे तीन संपत् सलकिल्लट अरगेन संसंधनात्मक अध्ययनयक् करला ग्रामीय परिसरे मिदिला नागरिक परिसरे पदिंचे संधा पैमिनीम सिद्ध वेनवा अपि एवट तमयि कियन्ने ग्रामीय नागरिक संक्रमण वेगवत् वीम मेन मे हरहा नागरिक परिसरे जनसंख्याव වැඩි වෙන බව පෙන්වන්න. කාරණා දෙකක් ඔබට මම පැහැදිලි කරන්න හැටි කිව්වා. නාගරික ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය ඉහළ ගිහිල්ලා නාගරික ජනසංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ඊළඟට නාගරික පරිසරයේ ට එන ග්‍රාමීය නාගරික සංක්‍රමණ වේගවත් වීම නිසා නාගරික ජනසංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්. ක්‍රම දෙකයි. තව තියෙනවා. මොනවද ඊළඟ තව ක්‍රම? ඒ නගර සීමාව සංශෝධනය කිරීම බලපාන්න පුළුවන් නාගරික ජනසංඛ්‍යාව වැඩි වෙන්න. මෙන්න තියෙනවා නගරයක් මේ නගරයේ සීමාව මෙන්න මේක දැන් තියෙන සීමාව ඒ සීමාව තුළ ජනසංඛ්‍යාව 1000ක් ඉන්නවා හැබැයි මේ නාගරික සීමාව දැන් කුමන හෝ හේතුවක් නිසා පිටතට ප්‍රසාරණය කරන්න තීරණය කරලා නේද අන්න එතකොට මෙන්න මේ ප්‍රසාරණය කරන්න වූ තීරණය කරපු සීමාව තමයි මේ තියෙන්නේ මම මේ කඩේරි වලින් ඇඳලා පෙන්නන්නේ එතකොට මේ සීමාව තුළ ඉන්නවා තවත් දෙදාහක ජනගහනයක් හැබැයි ඒගොල්ලෝ තාම ග්‍රාමීය ජනසංඛ්‍යාව ග්‍රාමීය කියන හඳුනා ගන්න ජන කණ්ඩායමක් තමයි එතන ඉන්නේ එතකොට මේ කුමන හෝ හේතුවක් නිසා මේ කියන ආකාරයට මේ සීමාව පුළුල් කළා අලුත් සීමාව නිර්ණය කළොත් ඔන්න දැන් නගරයේ සීමාව මේක පුළුල් කළොත් මොකද වෙන්නේ අර ග්‍රාමීයයයි සලකපු 2000ක පිරිසක් නාගරික ජනගහනයට එකතු වෙනවා නේද නාගරික ජනගහනයට එකතු වෙනවා අන්න එතකොට අපිට පේනවා නාගරික ජනසංඛ්‍යාව රටෙත් ඒ අදාළ නගරෙත් වැඩි වෙනවා නේද එහෙනම් මේ මොකද්ද උනේ තුන්වෙනි කාරණය එහෙනම් කියන්න තුන්වෙනි කාරණය මොකද්ද නගර සීමා සංශෝධනය කරමින් අවට ප්‍රදේශ ඇතුළත් කර ගැනීම නගර සීමා සංශෝධනය කරමින් අවට ප්‍රදේශ ඇතුළත් කර ගැනීම නාගරික ජනසංඛ්‍යාව වර්ධනය වෙන්න පුළුවන් තවත් අවස්ථාවක් දැන් තුනක් කතා කළා නගරවල ජනසංඛ්‍යාවේ ස්වභාවික වර්ධන ඉහළ යාම හරහා නාගරික ජනසංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන් දෙවෙනි එක කිව්වා ගම්ින් නගරයට පැමිණෙන ජනසංඛ්‍යාව නිසා ග්‍රාමීය නාගරික සංක්‍රමණ නිසා නාගරික ජනසංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන් මේ තුන්වෙනි අවස්ථාව කිව්වා නගර සීමාව පුළුල් කළා පිටස්තර ප්‍රදේශ ඇතුළත් කරගත්තාම නගරීය ජනසංඛ්‍යාව වැඩි වෙනවා කිව්වා අනිත් දේ තමයි නගර නිර්වචනයේ යොදා ගන්න නිර්ණායක වෙනස් කිරීම නේද නගර නිර්වචනයේ යොදා ගන්න නිර්ණායක දිනවා ලෝකේ රටවල් දැන් අපි නම් පාවිච්චි ගන්නේ පරිපාලන කටයුතු ඉන්දියාව අපිට ළඟම ඉන්දියාව නේද අපිට ළඟම ඉන්දියාව බලන්නේ අවම ජනසංඛ්‍යාව 5000ට වැඩි වෙන්න ඕනේ ජනගහනත්වයෙන් 400ට වැඩි වෙන්න ඕනේ ඊළඟට සේවා කටයුතු වල නිරත පිරිස ප්‍රාථමික නවන ආර්ථික කටයුතු වල නිරත පිරිස 75ට වැඩි වෙන්න ඕනේ ඔය ලක්ෂණ තුන සම්පූර්ණ කරන තැන තමයි ඉන්දියාව නගරයක් කියලා පිළිගන්නේ තවත් ලෝකේ රටවල් වලට කියලා බලනකොට තව තව නිර්ණායක තියෙනවා නේද දැන් කිසියම් රටක් Taman පාවිච්චි කරන නිර්ණායක වෙනස් කළොත් ඒ හරහත් නාගරික ජනසංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන් උදාහරණයක් විදිහට මේකත් බලන්නකො කිසියම් රටක් තියෙනවා මම මේ රටේ සීමාව අඳින්නේ හරිද ඒ රටේ සීමාව තුල මෙන්න මේ විදිහට තියෙනවා ජනාවාස කීපයක් හරි ඒ ජනාවාස වල ඉන්න ජනගහනේ මම ඔබට දක්වන්නම් මෙන්න මේකේ ඉන්නවා 250 ඊළඟට මේකේ ඉන්නවා 50 මේකේ ඉන්නවා 150 මේකේ ඉන්නවා 100ක් මේකේ ඉන්නවා 750 මේකේ ඉන්නවා 500ක් මේකේ ඉන්නවා 800ක් කොහොම හිතමුකෝ එතකොට මේ රට දැන් නගර විදිහට පිළිගන්නේ අපි හිතමු ජනසංඛ්‍යාව 200කට වඩා වැඩිපුර එකතු වෙච්ච ජනවාස විතරයි මේගොල්ලෝ සලකන්නේ නගරයක් කියලා 200කට වැඩි තැන් අන්න එතකොට අපිට පේනවා මෙන්න මේ ජනවාසයේ නගරයක් නේද ඊළඟට මෙන්න මෙයා නගරයක් මෙන්න මෙයා නගරයක් මෙන්න මෙයා නගරයක් නේද 200කට වඩා වැඩි තැන් ටික ඔය ටිකනේ 500යි 750යි 1250යි 1250යි ඊළඟට මෙතන 800 එකතුනහම 2050යි 2050යි 2300යි 2400යි දැන් ඉන්නේ රටේ ජනසංඛ්‍යාව 2400යි හැබැයි මේගොල්ලෝ මෙන්න මේ නිර්ණායක වෙනස් කරනවා නේද මේගොල්ලෝ දැන් සලකන්නේ 200කට වඩා වැඩි තැන් නගර කියලා දැන් මේගොල්ලෝ තීරණය කරනවා නෑ අපි 100කට වඩා වැඩි තැන් නගරයක් විදිහට සලකමු කියලා හරි අනේ එතකොට මොකද වෙන්නේ දැන් ග්‍රාමීය මට්ටමේදී විච තවත් ජනවාස දෙකක් නගර ලැයිස්තුවට ඇතුළත් වෙනවා මෙන්න මේකයි මෙන්න මේකයි තවත් 150ක් එකතු වෙනවා තවත් 250ක් ජනසංඛ්‍යා නගරවලට නාගරික ජනසංඛ්‍යා විදිහට එකතු වෙනවා නේද නාගරික ජනසංඛ්‍යා විදිහට එකතු වෙනවා
අන්න එතකොට බලන්න අර 2400ක් විතර තිබිච්ච ජනසංඛ්‍යාව දැන් 2450ක් දක්වා ඉහළ යනවා. එහෙනම් මොකද්ද පුතේ සිද්ධ වුනේ? රට කලින් සැලකුවේ 200කට වඩා වැඩිපුර එකතු වෙච්ච තැන් තමයි නගර කියලා. දැන් මේගොල්ලෝ සලකන්නේ 100කට වඩා වැඩි ජනසංඛ්‍යාවක් එකතු වෙච්ච දැන් නගර නම් කලින්ට වඩා දැන් රටේ නාගරික ජනසංඛ්‍යාවේ වැඩිවීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඔන්න දැන් ඔබට පුළුවන් ලියන්න ඊළඟ අවස්ථාව. නගර නිර්වචනයට යොදා ගන්නා නිර්ණායක. නගර නිර්වචනයට යොදා ගන්නා නිර්ණායක. නගර නිර්වචනයට යොදා ගන්නා නිර්ණායක. වෙනස් කිරීම. නගර නිර්වචනයට යොදා ගන්නා නිර්ණායක වෙනස් කිරීම. ඔන්න අපි හේතු හතරක් හොයාගත්තා නාගරික ජනසංඛ්‍යාව වර්ධනය වෙන්න පුළුවන් හේතු හතරක් හඳුනාගත්තා. අපි ඊළඟට පස්වෙනි එකටත් යමු. දැන් මේ තියෙන්නේ අපි හිතමු මේ රටක් නෙමෙයි මේ තියෙන්නේ නාගරික ජනාවාසයක්. මේකට යාවද ග්‍රාමීය ප්‍රදේශ කීපයක කුමන හෝ හේතුවක් නිසා මිනිස්සු සරණාගත තත්ත්වයට පත් වෙනවා. සරණාගත තත්ත්වයට පත් වෙනවා. හරිද? අපි හිතමුකෝ ස්වභාවික ව්‍යසනයක් වෙලා කියලා. එතකොට මේ සරණාගත තත්ත්වයට පත් වෙච්ච මිනිස්සු තමන්ගේ ගම්බිම් මතහැරලා මේ ආරක්ෂිත පරිසරයක් වෙච්ච මේ නාගරික සීමාව තුළට එනවා. එන්නේ කොහොමද? සරණාගතය විදියට. අන්න ඒ එනකොට මේ එන මිනිස්සු ටික නිරපහාරින්න මේ නාගරික පරිපාලන සීමාව තුළ ඉන්න මිනිස්සු කටයුතු කරන්නේ නැහැ කීයටවත්ම. නේද? ඒගොල්ලෝ බාර ගන්නවා. ඒගොල්ලෝ එදයින් පස්සේ නාගරික ජනසංඛ්‍යාව විදියට ගණන් ගන්න වෙනවා අපිට. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ කියන කටයුත්ත නිසා, මේ කියන සංක්‍රමණ නිසා නාගරික ජනසංඛ්‍යාව පුළුල් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න පස්වෙනි අවස්ථාව. සරණාගත පැමිණි නැතන් නගර සීමා තුළට සිදුවන සරණාගත සංක්‍රමණ නිසා, නගර තුළට සිදුවන සරණාගත සංක්‍රමණ නිසා නාගරික ජනසංඛ්‍යාව, නාගරික ජනසංඛ්‍යාව ප්‍රසාරණය වීම. ඔන්න ඔබට මම ඉදිරිපත් කළා. එතකොට නාගරික ජනසංඛ්‍යාව වර්ධනය විය හැකි ආකාර හතරයි ප්‍රශ්නේ ඉල්ලන්නේ. නමුත් මම පැහැදිලි කළා පහක්. ඔබට හොඳයි කියලා හිතන හතරක් අරගෙන මේ විදිහේ කල්පිත උදාහරණ අරගෙන මේ විදිහේ සංඛ්‍යා දත්ත දාලා ඔබේ ඉදිරිපත් කරන කතාව තහවුරු කරන්න උත්සාහ කරන්න. හරි, තහවුරු කරන්න උත්සාහ කරන්න. අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට. ලෝකේ නගර වර්ධනයේ කාලීන ප්‍රවණතා පැහැදිලි කරන්නලු. ලෝකේ නගර වර්ධනයේ කාලීන ප්‍රවණතා අපි ඉගෙනගෙන තියෙනවා නේද? නගර වර්ධනය වීමේ කාලීන ප්‍රවණතා මොනවද? මිලියන නගර සීග්‍රීන් ලෝකේ වැඩි වෙනවලු. නේද? මිලියන නගර ලෝකයේ සීග්‍රීන් වර්ධනය වීම ඔන්න එකක්. මම ඔය ටික කියන්න යන්නේ නැහැ ඉගෙන. නේද? උතෙන්දී ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දීලා දිනෝ 1920 වෙනකොට ලෝකයේ මිලියන නගර කොච්චරද? 24යි. ඊළඟ 1940 වෙනකොට කොච්චරද? 42යි. නේද? ඊළඟ 1960 වෙනකොට කොච්චරද? 80 වෙනකොට කොච්චරද? දැන් කොච්චරද? ඔය ටික ඔක්කොම දීලා තිනෝ. එසේ මේ සංඛ්‍යා දත්ත සම්බන්ධ කරගන්න. ඒ ටික සම්බන්ධ කරන උත්තරේ ලියන්න ලෝකයේ නාගරික ජනවාස වර්ධනයේ සිද්ධ වෙන එක අවස්ථාවක් තමයි මිලියන නගර සංඛ්‍යාව සීග්‍රීන් වැඩිවීම. දෙවනි කාරණේ කියලා තියෙනවා ඔය මිලියන නගර වලින් වැඩි ප්‍රමාණයක් මිලියන නගර අයිති වෙන්නේ සංවර්ධන වෙමින් පවතින රටවල් වලට කියලා. එහෙනම් දෙවනි කාරණේ එක ගන්න. සංවර්ධනය වෙමින් පවත්න රටවල මිලියන නගර සංඛ්‍යාව සීග්‍රීන් වර්ධනය වීම. සංවර්ධනය වෙමින් පවත්න රටවල මිලියන නගර සංඛ්‍යාව සීග්‍රීන් වර්ධනය වීම. හොඳයි, ඊට පස්සේ ගන්න පුරවර නිර්මාණය. පුරවර නිර්මාණය ඊළඟට ඔබට ලියන්න පුළුවන් නාගරික සමූහිත නිර්මාණය වීම. ඊළඟට නගර යාය නිර්මාණය වීම. ඔන්න වගේ අවස්ථා පැහැදිලි කරලා දීලා තියෙනවා තියරි කොටස්වල. අන්න ඒවෙන් මේ අවස්ථා ටික පිළිවෙලට අරගෙන පැහැදිලි කරන්න කියලා තමයි කියන්නේ. මිලියන නගර වර්ධනය වීම, සංවර්ධන වීම පවතින රටවල් වලට එකතු වන මිලියන නගර සංඛ්‍යාව වැඩි වීම, පුරවර නිර්මාණය වීම, මිලියන පහේ නගර වර්ධනය වීම කියන කියන්නත් පුළුවන්. දැවැන්ත නගර නිර්මාණය වීම ගැන කියන්නත් පුළුවන්. ඊළඟට සමූහිත නිර්මාණය ගැන කියන්න පුළුවන්. නගර යාය නිර්මාණය ගැන කියන්න පුළුවන්. කරුණු හතක් උගන්ලා තියෙනවා න්‍යායාත්මකව. ඒ හතෙන් අවශ්‍ය ප්‍රමාණය අපේ සංඛ්‍යාවක් ඉදිරිපත් කරලා තියෙනවා අපේ ප්‍රශ්නේ. ඒ සංඛ්‍යාවට ගැළපෙන ආකාරයට ප්‍රශ්නෙට අවශ්‍ය දේවල් ගොනු කරලා ඉදිරිපත් කරන්න. එහෙනම් ඔන්න හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර ලියන්න අවශ්‍ය කරන වටපිටා ඔබට පැහැදිලි කරලා දුන්නා. හොඳයි, අපි එහෙනම් ඔතනින් ඒ වැඩේ පොඩ්ඩකට නවත්තලා අපි යමු 21 වෙනි MCQ පේපර් එකත් ඔය ගාම සාකච්ඡා කරන්න. 21 වෙනි එකට ඉක්මනට යමු ඒකට. හොඳයි, ඒකේ බලන්න පළවෙනි ප්‍රශ්නය
සිතියම් පාඩමේ ප්‍රශ්නයක් බහුවන ප්‍රශ්න 840ක් මේකට ඔබට පත් කරලා තියෙනවා පිළිතුරු සාකච්ඡා කරන ලා දේවා පළවෙනි ප්‍රශ්නය කියනවා සිතියමක පරිමාණය මගින් කියවෙන්නේ අපි ඉගෙන ගන්නවා සිතියම් වල පරිමාණය ගැන එතෙන්දී අපි කියනවා සිතියමේ පරිමාණයෙන් කියවෙන්නේ සිතියමයි භූමිය අතර තියෙන සම්බන්ධය ගැන ඉතින් ඒක වඩා හොඳට කියවෙන උත්තරයක් මේකේ ඇති සිතියම හා භූමිය අතර අනුපාතය සිතියම හා භූමිය අතර ඇති ගුණිතය සිතියමේ එක එක කේකින් මෙන්න මේ සයන්න වැරදි එක හදා ගන්න සත්‍ය භූමියේ වෙන එකක කීයක් නිරූපණය වන්නේද යන්න සත්‍ය භූමියේ පීඨීම හා සිතියමේ පීඨීම අතර අනුපාතය මේ කතාව ඉතාම හොඳින් පැහැදිලි කරලා තියෙනවා තුන්වෙනි එකේ නේද සිතියමේ එක ඒකකයකින් සැබෑ භූමියේ ඒ වගේ ඒකක කීයක් නිරූපණය කරනවද කියන කතාව තමයි සිතියමක පරිමාණයෙන් කියන්නේ නේද අපිට ඉදිරිපත් කරලා තියෙනවානේ සාමාන්‍ය පරිමාණය මෙන්න මේ විදිහට 1ට 50000 කියලා 1ට 50000 අනුපාතයක් තමයි නේද දෙපැත්තේ ඉන්නේ කවුද මේ සිතියම වම් පැත්තේ ඉන්නවා ඊට අදාළ භූමිය දකුණු පැත්තේ ඉන්නවා එහෙනම් සිතියමේ එක ඒකකයකින් සැබෑ භූමියේ වගේ ඒකක කීයක් නිරූපණය වෙනවා කියන එක තමයි සිතියමක පරිමාණය කියන එකේ පොදු අදහස වෙන්නේ හොඳයි දෙක බලන්න දෙවෙනි එක පැහැදිලි කරන්න මට ලේසි 20 වෙනි පේපර් එකෙත් ඔය සම්බන්ධයේ වගේ ප්‍රශ්නයක්ම තිබුණා ඒ තැන්දී මම අවකාශී දත්ත කියන එක පැහැදිලි කළා එහෙනම් අවකාශී දත්ත වලට නිදසුනක් නොවන කෙනා තෝරන්නලු රටක පරිපාලන ඒකකවල ව්‍යාප්තිය ගැන කියනවා ඊළඟට කියනවා නගරයක පිහිටි තෙල් පිරුම් හල් මේ දෙකටම නිශ්චිත වූ පිහිටීමක් තියෙනවා දැන් ඔබ දන්නවා අපේ රටේ පරිපාලන ඒකක ගත්තාම දිස්ත්‍රික්ක වලින් 25කුයි පළාත් වලින් 9කුයි තියෙනවා ඒවට නියමිත පිහිටීමක් තියෙනවනේ ඊළඟට නගරයක පිහිටි තෙල් පිරුම් හල් ඒවා නගරයේ කොයි කොයි තැන්වල පිහිටලා තියෙනවද කියලා නිශ්චිතව දක්වන්න පුළුවන් ඒ නිසා ඒකත් හරි ඊළඟට දෙක මුලතිව් දිස්ත්‍රික්කයේ ජනසංඛ්‍යාව කිව්වහම ඒකට නිශ්චිත වූ පිහිටීමක් වෙන්නන්න බෑනේ අන්න ඒක තමයි අවකාශී නොවන தත්ත්වය නැගෙනහිර වෙරළ තීරේ එක්වන් අපිට හිතේ චිත්‍රයක් ඇඳෙනවා අපි දන්නවා නේද අපි දා ජනසංඛ්‍යා මොනවද සංචාර කර්මාන්තය කියන පාඩමේදී නැගෙනහිර වෙරළ තීරේ කියන්නේ අපේ රටේ සංචාරක කලාපයක් විදිහට හඳුනාගත්තා සිටීමේ අපි ඇඳා සිටීමේ අපි ලකුණු කළා නේද ඒ නිසා ඒක අවකාශී தත්ත්වයක් තමයි අවකාශී නොවන කෙනා මුලතිව් දිස්ත්‍රික්කයේ ජනසංඛ්‍යාව හොඳයි තුන්වෙනි ප්‍රශ්නය වර්ග කිලෝමීටර් 30ක භූමි ප්‍රදේශයක් මෙට්‍රික් සිටියමක දැක්වෙන්නේ මින් කවර ආකාරයටද කලින් ප්‍රශ්නයක් තමයි අර කලින් කතා කරපු නිසා අයින් කළා දාමු තුන්වෙනි ප්‍රශ්නේ ඒක කලින් පේපර් එකේ තිබුණා හතරවෙනි ප්‍රශ්නය ප්‍රමාණාත්මක දත්ත හා ගුණාත්මක දත්ත පෙන්විය හැකි සිටියම් වර්ගය ප්‍රමාණාත්මක දේවල් පෙන්වන්නත් පුළුවන් ගුණාත්මක දත්ත දේවල් පෙන්වන්නත් පුළුවන් එහෙම සිටියම් වර්ගයේ මේ අතරින් කවුද අහනවා තේමා සිටියම් බූලක්ෂණ සිටියම් දෛශික සිටියම් මංකිත සිටියම් මේ කියන ගුණාංග දෙකම පෙන්වුම් කරන්න පුළුවන් සිටියම තමයි මෙන්න මෙයා බූලක්ෂණ සිටියම් උත්තරය අංක 2 පස්වෙනි ප්‍රශ්නය දැන් මේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත වලට උදාහරණ අවශ්‍යද ප්‍රමාණාත්මක දත්ත වලට සහ ගුණාත්මක දත්ත මේ සිතියම් වලින් පෙන්වන ප්‍රමාණාත්මක දත්ත මොනවද ගුණාත්මක දත්ත මොනවද කියලා සිතියම් අවශ්‍යද මේ සෝරි උදාහරණ අවශ්‍යද නෑ කතාවක් හරි පස්වෙනි ප්‍රශ්නේ අවශ්‍ය නැති හින්දාද කියන්න ඇත්තේ නේ පහ ශ්‍රී ලංකාවේ මෙට්‍රික් සිතියමක භූමියේ කිලෝමීටර් 10ක් දිග ඇල මාර්ගයක් නිරූපණය වන දිග දැක්වෙන්නේ මින් කවරගයකින් දහනවා එකට 50000 කියලා කියලා නැහැ. හැබැයි ඉතින් වෙන විදිහකට කියලා තියෙනවා. මෙට්‍රික් සිටියමක. අපි දන්නවනේ මෙට්‍රික් සිටියම් වල සම්මත පරිමාණය එකට 50000 බව. සිටියමේ 1 සෙන්ටිමීටරයකින් සැබෑ භූමියේ කිලෝමීටර් භාගයක්. නේද? කිලෝමීටර් භාගයක්. එතකොට අපි දන්නවා එකකින් භාගයක් නම් පෙන්වන්නේ කිලෝමීටරයක් පෙන්න ගන්න සෙන්ටිමීටර දෙකක් ඕනේ. නේද? 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් භාගයයි නම් පෙන්වන්නේ එකකින් භාගය නම් පෙන්වන්නේ කිලෝමීටරයක් පෙන්න ගන්න සෙන්ටිමීටර දෙකක් අවශ්‍යයි. එහෙනම් අපේ මේ ප්‍රශ්නෙට අදාළව කියන්නේ මොකද්ද? කිලෝමීටර 10ක් දිග ඇල මාර්ගයක් පෙන්වන්නේ කොච්චරකින් දානවා? කිලෝමීටර 10ක් පෙන්න ගන්න නම් අපිට අවශ්‍ය වෙනවා සෙන්ටිමීටර 20ක්. සෙන්ටිමීටර 20ක් ඕනේ. උත්තරේ සෙන්ටිමීටර 20යි කියන දෙවෙනි පිළිතුර. හොඳයි. 6 වෙනි ප්‍රශ්නේ බලන්න. බූලක්ෂණ සිටීමක පවතින භෞතික ලක්ෂණ පමණක් අඩංගු පිළිතුර මින් කවරක් දානවා? බූලක්ෂණ සිටීමේක පවතින භෞතික ලක්ෂණ පවණක් අඩංගු පිළිතුර. ඒ කියන්නේ ඉතින් මිනිසුන්ගේ නිර්මාණ අඩංගු වෙන්න බෑ ඒකේ. දිය ඇල නේද? වැව, ගංගාව, කොත් කන්ද, එතන තයන්න වෙන නයන් වැදලා තියෙන එක හදා ගන්න. කොත් කන්ද.
ඊළඟට තියෙනවා කොත්කන්ද වාරියල ගංගාව රැලිබිම කොත්කන්ද සානුව රැලිබිම තැනිතලාව උත්තරී අංක 3 උත්තරී අංක 3 හත්වෙනි ප්‍රශ්නය එකට 50000 සිටියමක් දෙගුණයකින් විශාල කළ විට එම සිටියමෙහි නියෝජ්‍ය පරිමාණ භාගය විය හැකි එකට 50000 සිටියමක් දෙගුණයකින් විශාල කළාම එම සිටියමේ නියෝජ්‍ය පරිමාණය වෙන්න පුළුවන් කී දහනවා දැන් ඔතෙන්දී පුතේ ඔය වගේ ප්‍රශ්නයක් ආවහම ඔයාට පුළුවන් ඒකට අදාළ දල සටහනක් ඇඳලා ඝන හදලා බලලා ඕන උත්තරේ හොයාගන්න දැන් අපි දන්නවා ඉතින් එකට 50000 සිටියමක් දෙගුණයක් ලොකු කළාම පරිමාණය දෙකට බෙදිලා එනවා කියන එක නේද දෙගුණයක් ලොකු කළාම දීලා තියෙන ඉලක්කමෙන් දීලා තියෙන පරිමාණය දෙකට බෙදෙනවා නේද දෙගුණයක් කුඩා කළා කිව්වොත් දෙගුණයක් කුඩා කළා කිව්වොත් දීලා තියෙන පරිමාණය අපි දන්නවා දෙගුණයකින් ಗುಣ වෙනවා දෙගුණයකින් ಗುಣ වෙනවා අන්නේ පොයින්ට් එක ලියා ගන්න කොහේ හරි තැනක තරු ලකුණක් දාලා ලියන්නකෝ දී ඇති සිටියමක් කිසියම් ගුණයකින් විශාල වන විට දී ඇති සිටියමක් කිසියම් ගුණයකින් විශාල වන විට දී ඇති සිටියමේ පරිමාණය දී ඇති සිටියමේ පරිමාණය අදාළ ගුණයෙන් බෙදීම සිදුවන අතර අදාළ ගුණයෙන් බෙදීම සිදුවන අතර දී ඇති සිටියම කීප ගුණයකින් කුඩා වන විට දී ඇති සිටියම කීප ගුණයකින් කුඩා වන විට අදාළ සිටියමේ පරිමාණය අදාළ සිටියමේ පරිමාණය අදාළ ගුණිත ගුණයෙන් අදාළ ගුණයෙන් ඒ කියන්නේ කීප ගුණයක් කියලා කියනවනේ අදාළ ගුණයෙන් ಗುಣ කිරීම සිදුවේ ಗುಣ කිරීම සිදුවේ දැන් මෙතන කියන එකට අද උත්තරේ හොයාගන්නකෝ එකට 50000 සිටියමක් දෙගුණයකින් විශාල කරනවා නම් විශාල කරනවා නම් දෙගුණයකින් මොකද කරන්න ඕනේ බෙදන්න ඕනේ දෙකෙන් බෙදන්න කියලායි කියන්නේ ඕක කිව්වා නම් එකට 50000 සිටියමක් දෙගුණයකින් කුඩා කළ විට කියලා එතකොට මොකද කරන්න එකට 50000 කියන එකේ 50000 වැඩි කරනවා දෙකෙන් නේද එකට ලක්ෂය වෙනවා දැන් මෙතන කියන්නම් සිටියමක් දෙගුණයකින් විශාල කළ විට එහෙනම් මේ එකට 50000 කියන පරිමාණය 50000 දෙකෙන් බෙදෙන්න ඕනේ එනං උත්තරේ එකට 25000යි. එකට 25000යි. අට කිසියම් අධ්‍යයනයක් සඳහා තෝරා ගන්නා දත්ත රැස් කිරීමට අවශ්‍ය සංග්‍රහණය විශාල වන විට සිදු කළ යුතු වන්නේ මින් කවර කාර්යයක් දහනවා. අපේ දත්ත රැස් කරන්න අවශ්‍ය කරන සංග්‍රහණය දැන් ලොකුයි. ඒකත් එක්ක කටයුතු කරන්න අමාරුයි. එහෙම වුණාම අපි මොකද කරන්නේ? සංග්‍රහණය නියෝජනය වන පරිදි කොටසක් තෝරා ගන්නවා. ඒ කොටස තෝරා ගන්නකොට අපි කියනවා මොකක් කියලාද නියදියක් තෝරා ගැනීම. ඔබට උගන්ලා තියෙන මං සංඛ්‍යානේ පාඩමේදී නියදි තෝරන ක්‍රම කීපයක්. නේද? සංගාහනේ සමාන කෑලි වලට බෙදලා ඒකෙන් කොටසක් තෝරගත්තොත් අපි කියව ක්‍රමවත් නියදිය. නේද? සංගාහනේ පිළිවෙලට හදලා ඒකෙන් කොටසක් තෝරගත්තොත් ක්‍රමවත් නියදිය. ඊළඟට සංගාහනේ පොකුරු වලට බෙදලා ගෲප් වලට බෙදලා ඒ ගෲප් වලින් කොටසක් තේරුවොත් අපි ඒකට කිව්වා පොකුරු නියදිය. නේද? ක්‍රමවත් නියදිය පොකුරු නියදිය ඊළඟට විනිශ්චය කරුවා විදියට අදාළ සමීක්ෂකයා පරිශ්‍රකයාම එයාට කැමැති කොටසක් තෝරගත්තා විනිශ්චය නියදිය නේද ඊළඟට සරල සම්භාවී නියදිය අහඹුලසේ සංඝාණේ නියෝජනය වෙන ආකාරයට කොටසක් තීරුවොත් අපි ඒකට කියනවා සරල සම්භාවී නියදිය එහෙනම් ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ එක නියදියක් තෝරා ගැනීම ඔබට පුළුවන් අර කියපු ක්‍රම හතර නියදියක් කියන කණ්ඩලයින් කරලා ඔය තැනක ලියා ගන්න මොනවද ක්‍රම හතර කිව්වේ सरल संभावी क्रमवत् पोकुरु ඊළඟට විනිශ්චය නියදිය ඒ ආකාරයට තමයි වර්ග වෙන්නේ මට විනාඩියක් දෙන්න ළමයි
හොඳයි ඊළඟ ප්‍රශ්නේ බලන්න බූලක්ෂණ සිටීමේක දක්වන සංස්කෘතික ලක්ෂණ තුනක් නිවැරදිව සඳහන් වන පිළිතුර තෝරන්නලු. ඉතින් බලන්න ඔය ප්‍රශ්නය හැම අවුරුද්දකම අහනවා. ඕකම නෙමෙයි එක්ක සංස්කෘතික ලක්ෂණ ගැන අහනවා එක්ක භෞතික ලක්ෂණ ගැන අහනවා. එතකොට ඔබට සංස්කෘතික ලක්ෂණ කියන්නේ මොනවද? භෞතික ලක්ෂණ කියන්නේ මොනවද කියලා පැහැදිලිව තෝරා බේර ගන්න පුළුවන් නම් වෙන් කර ගන්න පුළුවන් නම් ඔය ලකුණ ගන්න පුළුවන්. හරි බලන්න ජනවාස. දැන් තෝරන්න කියන්නේ සංස්කෘතික ලක්ෂණ. ඒ කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරන ලද දේවල්. ජනවාස පාෂාණ උද්ගතේ. පාෂාණ උද්ගතේ තියෙන හින්දා ගන්න බෑ. දෙක භූමි පරිහරණය හරි වාරි මාර්ග හරි ජනවාස හරි. ඊළඟට ඒක තමයි උත්තරේ. තුන්වෙනික් ගන්න බැරි හේතුව කියමු බලන්න. ගංගාව නිසා නේද? ඒක භෞතික නිර්මාණයක්. හතර ගන්න බැරි හේතු වනාන්තර අවතල බැවුම කියන දෙකම ස්වභාව දහමේ නිර්මාණ. ඒසා ගන්න බෑ. පස්වෙනික කලබු නේද? කලබු. ඒ නිසා ගන්න බෑ. උත්තරේ අංක දෙක භූමි පරිහරණය වාරි මාර්ග සහ ජනවාස. හොඳයි. අපි යමු 9 වෙනි ප්‍රශ්නෙන් පස්සේ ඊළඟ ප්‍රශ්නේ 10ට. 10 කියනවා විශාල පරිමාණීය සිටියමක නියෝජ්‍ය පරිමාණය වෙන්නේ කුමක්ද කියලා අහන ඔය අතරින්. දැන් පුතේ වචනෙන් අහනවා නම් විශාල පරිමාණය කියලා. ඒකත් අර විශේෂ පොයින්ට් එකක් දාලා ඔය පේපර් එකේම කොහේ හරි තැනක ලියලා තියාගන්නකෝ. වචනෙන් විශාලයි කියලා කියනවා නම් ඉලක්කමින් කුඩාම ගණා වෙන්න ඕන. ඒක ලියාගන්නකෝ. පරිමාණයක් වචනෙන් විශාලයි කියලා කියනවා නම් ඉලක්කමින් යා කුඩාම ගණා. ඊළඟට පරිමාණයක් වචනෙන් කුඩාම කියලා කියනවා නම් ඉලක්කමින් ලොකුම ගණා. පරිමාණයක් වචනාර්ථයෙන් විශාලම කියලා අදහස් කරනවා නම් ඉලක්කමින් කුඩාම කෙනා. ඊළඟට වචනාර්ථයෙන් පරිමාණයක් කුඩාම කියලා කියනවා නම් ඉලක්කමින් ලොකුම කෙනා. දැන් අපෙන් අහන්නේ විශාල පරිමාණී සිටියමක නියෝජ්‍ය පරිමාණ භාගය දක්වන පිළිතුර අහනවා. විශාල පරිමාණී සිටියමක එතකොට ඉලක්කමෙන් කවුරු වෙන්නවද? කුඩාම කෙනා වෙන්න ඕනි. කුඩාම කෙනා තියෙනවා පිළිතුරු අංක 2. 1ට 5000. උත්තරේ අංක 2. 11. උන්නතාංශයේ සමග උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 92කට පත්වන්නේ කවර වායු ගෝලීය කලාපයකද අහනවා. උන්නතාංශයේ සමග උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 92කට පත්වන්නේ ඍණ 92කට බැස්ස තැනක් අපි දැක්කා. වායු ගෝලීය ස්තරයනේ තුල. නේද? ඒ කොහෙදද? ඒ තමයි දැන් අපි පරිවර්තී ගෝලයේ පටන් ගන්නකොට ධන 15යි නේද? ඉහළට යන්න යන උෂ්ණත්වයේ උස සමග අඩු වෙලා බිඳුවටපත් sorry ඍණ 92කටපත් වෙනවා. ඊට පස්සේ ඍණ 92 ඉඳලා අපරිවර්තී ගෝලයේ උස සමග උෂ්ණත්වයේ වැඩි වෙලා බිඳුවට එනවා. ඊට පස්සේ අපරිවර්තී ගෝලයෙන් පස්සේ නැවත උස සමග උෂ්ණත්වයේ අඩු වෙලා බිඳුවේ ඉඳලා ඍණ 92කට බහිනවා. එහෙනම් කාලඟද මේ වැඩේ වෙන්නේ මෙසෝ ගෝලයේදී. උත්තරේ අංක 2 3 මෙසෝ ගෝලයේ. 12. කතරගම කඳු අයත්තන පාෂාණ ව්‍යාප්ති කලාපයේ වන්නේ කතරගම කඳු. ඒ කියන්නේ මධ්‍ය කඳු කරෙන් වෙන් වෙච්ච වෙනම ශේෂ කඳු කලාපයක් තමයි ගිනිකොණ දිග පැත්තේ පිළලා දෙන කතරගම කඳු. නේද? වැඩිහිටි කඳ, කතරගම කඳ ওই ටික අයිති වෙනවා. එතකොට මේ ටික පාෂාණ නිර්මාණය වෙච්ච කාලවකවානුව මොන කාලෙට අයිතිද කියලා අපි කියලා තියෙනවා. නේද? මොන කාලෙට අයිතිද කියන්නේ? මේවා අයිති වෙනවා කියලා කියන්නේ ප්‍රාග් කේම්බ්‍රිය අවදී පාෂාණ වලට. ප්‍රාග් කේම්බ්‍රිය අවදී පාෂාණ වලට ඒ වගේම ව්‍යාප්ති කලාපයේ වෙන්නේ උස්බිම් සංකීර්ණය. උස්බිම් සංකීර්ණය. උත්තරේ අංක 4. 13. ශිලා ගෝලයට අයත් වන්නේ මේ අතරින් කවරක් දහනවා? ශිලා ගෝලය කියලා කියන්නේ අපි දන්නවා නාමිකව අපි කියලා තියෙනවා පෘථිවි කබලයි. ඉහළ තියෙන පෘථිවි කබලයි ඊට පහළින් තියෙන ඉහළ ප්‍රාවරණය කියන කොටස් දෙකකට ගත්තාම තමයි ශිලා ගෝලය කියන්නේ ළමයි. එතකොට ශිලා ගෝලයට අයිති මතු පිටින් ඉඳලා කිලෝමීටර් 700ක් විතර වෙනකම්. එහෙනම් උත්තරේ කවුද? අංක 3 කිලෝමීටර් බිංදුවේ ඉඳලා කිලෝමීටර් 700 දක්වා කලාපය. 14. ගැබ්‍රෝ බැසෝල්ට් වැනි පාෂාණ අයත් වන්නේ කවර වර්ගයට දහනවා? බාෂ්මිකාග්නේය, ආම්ලිකාග්නේය, ඊළඟට අන්තරාග්නේය, අවසාදිත පාෂාණ. මේකට නම් උත්තරේ අහලම බලන්න හිතෙනවා. අවසාදිත පාෂාණ කියන එක ගන්න බෑ කෙනෙක් ඔබ දන්නවා. නේද? ඔබ දන්නවා ඒක පැහැදිලිව. මේ නිසා අපි ඒක හතර අයින් කරමු. උත්තර තුනක් ඉතිරි වෙලා තියෙනවා. අපි එක එක කෙනාගෙන් අහලා බලමු. අමන්දී මට කියන්නකෝ ගැබ්‍රෝ බැසෝල්ට් අයිති වෙන්නේ මොන වර්ගයටද? අන්තරාග්නේ. අන්තරාග්නේ කියනවා. ඊළඟට කවුද? නදීකා.
අන්තරාග්නේය. අන්තරාග්නේය. ඊළඟට මං අහනවා කවුද අපේ යශෝදා? භාෂ්මිකාග්නේය. භාෂ්මිකාග්නේය. ඊළඟට අපේ කවුද මේ සුමේද? සුමේද කියන්න බලන්න. බාස්මිකාග්නේ. දැන් උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා. මතකද ඔය බාස්මිකද ආම්ලිකද අන්තර්ද කියලා වර්ග කළේ මොනව මතද පුතේ? මොනව මතද වර්ග කළේ? ඈ සිලිකායි යකඩයි ප්‍රතිශතය. අන්න හරියි. සිලිකා සහ යකඩවල ප්‍රතිශතයේ මත තමයි අපි මේක වර්ගීකරණය කළේ. එතකොට අපෙන් අහනවා මේ කියන ගැබ්‍රෝ බැසෝල්ට් කියන පාෂාණ අයිති වෙන්නේ කවර වර්ගයටද කියලා. එතකොට ආම්ලික කියලා අපි කිව්වේ සිලිකා ප්‍රතිශතය 65%කට වඩා වැඩි වෙලා යකඩ ප්‍රතිශතය 20යි 25යි වගේ මට්ටමක තියෙනකොට. ඊළඟට අන්තරාග්නේය කියලා කිව්වේ සිලිකා ප්‍රතිශතය 65යි 55යි අතර මට්ටමක තිබිලා යකඩ ප්‍රතිශතය 25යි 45යි අතර මට්ටමකට පත් වෙනකොට. ඊළඟට බාෂ්මිකයි කියලා කිව්වේ සිලිකා ප්‍රතිශතය 55යි 45යි අතර මට්ටමක තිබිලා යකඩ ප්‍රතිශතය 45 50 වගේ මට්ටමකට පත් වෙනකොට තමයි බාෂ්මික කියන වචනේ කිව්වේ. පාරබාෂ්මික කියලා කිව්වා සිලිකා ප්‍රතිශතය 45ට වඩා අඩු වෙලා යකඩ ප්‍රතිශතය 50ට වඩා වැඩි වෙනකොට. කවුද අපේ කුෂාණි? කෞශල්‍ය කියන්නකෝ කුෂාණි, මේ මොන වර්ගයටද මේ ගැබ්‍රෝ බැසෝල්ට් අයිති වෙනව ඇත්තේ? ඔය කියපු වර්ගීකරණය කුෂාණි නැද්ද? දැන් උත්තර දෙකක් ඇවිල්ලා තිනවා. බාෂ්මිකාග්නේ කියලා කට්ටියක් කියනවා, අන්තරාග්නේ කියලා තව කට්ටියක් කියනවා. මේක හරි ගැටලුවක් නේ, මොකද්ද කියලා හරියට විසඳගන්න වෙනවනේ. ගැබ්‍රෝ සහ බැසෝල්ට්. දැන් ඔය දෙන්නා ගැන හුවොත්, ගැබ්‍රෝ බැසෝල්ට් ගැන හුවොත් මම මෙහෙම කතාවක්. බැසෝල්ට් කියන්නේ ආක්‍රාන්තාග්නේ වර්ගයක්ද නිෂ්කාන්තාග්නේ වර්ගයක්ද? බැසෝල්ට් කියන්නේ ආක්‍රාන්තද නිෂ්කාන්තද? ඒකට උත්තරයක් කියනවා නිෂ්කාන්තාග්නේ පාෂාණය. මේක උත්තරේ වෙන්නේ පුතේ අන්තරාග්නේ ගණයට යනවා. අන්තරාග්නේ ගණයට යන පාෂාණ වර්ගයක් ගැබ්‍රෝ බැසෝල්ට් වගේ පාෂාණ. ඔතෙන්දී ආම්ලික ගණයට යනවා. අපි ඉගෙන ගන්න තියෙනවා ග්‍රැනයිට් වගේ දේවල් නේද? ග්‍රැනයිට් වගේ දේවල් ඉතින්ට යනවා. හොඳයි, 14 15 වෙනි ප්‍රශ්නය ශරණේට. මේ වචනේ හම්බ වෙනවා අපිට ජල සම්පත් පාඩමේදී. හැබැයි ඊට කලින් පස සම්බන්ධයෙන් කතා කරන තැන්වලදීත් මේ ගැන කියවලා තියෙනවා. ශරණේට ලක්වන ඛනිජ පෝෂක. ශරණේ කියන්නේ පුතේ ජලය ලැබුණාම, වර්ෂණයෙන් ජලය පොළොව තලයට ලැබුණාම සෝදා කිමිදුමට ලක්වීම, හෝදගෙන අභ්‍යන්තරයට කාන්දු වීම ගැන කියන්නේ. ශරණයට ලක්වන ඛනිජ පෝෂක තැන්පත් වෙන්නේ මොන කලාපේ දානම්? පාෂාණ ස්තරයක් ගත්තා, සෝරි, පාංශු ස්තරයක් ගත්තාන් අපි දන්නවා මහල් තුනකට තියෙනවා නේද නිර්මාණය. ඒ මහල, බී මහල සහ සී මහල. එතකොට අපේ ඒ ගැන විස්තර කතා කරනකොට කියලා තියෙනවා බී මහල කියන එක නා හැදිලා තියෙන්නේ මැටි අංශු බහුලව එකතු වෙලා. මැටි තට්ටුවක් තියෙනවා බීමහලේ මැද කොටසේ තියෙන මැටි. ඒතර අපි දන්නවා මැටි වලින් නිර්මාණය වෙච්ච තැනක පසේ තියෙන සිදුරු ප්‍රමාණය අඩුයි, සවිවරතාව අඩුයි. එතකොට අපි දන්නවා මැටි පස් තට්ටුවකට ජලය ලැබුණාම කාන්දු වෙලා අභ්‍යන්තරයට වේගින් යනවට වඩා සිද්ධ වෙන්නේ ඒ මත එකතු වීම, ඒ මත ඒක රාශී වීම. අන්න එතකොට අපිට පේනවා මේ ස්වරණයට ලක්වන ඛනිජ පෝෂක නේද? ඒ මහල හොදගෙන අභ්‍යන්තරයට බහින දේවල් බීමහලින් පහළට ගෙනිය ගන්න දෙන්නේ නැහැ. ඒ බිහිමාලේ ඉන්නේ මැටි තට්ටුවක්. ඒ මැටි තට්ටුවේ සවිවරතාව අඩුයි. ඒ නිසා බිහිමහල මත ඒවා එකතු වෙනවා. එහෙනම් මේ ඛනිජ පෝෂක තැන්පත් වෙන්නේ බිහිමහලේ. උත්තරේ අංක 2. මට කියන්න මෙතන තියෙනවා ඕ මහල කියලා එකක්. නේද? ඕ මහල උපමහලක් විදිහට සලකනවා කාගේද? ඕ මහල උපමහලක් විදිහට සලකන්නේ කාගේද ළමයි? උත්තර නැහැනේ, කතා නොකරනයි තමයි වැඩි පිරිසක් ඉන්නේ. ප්‍රශ්නයක් අහුවම උත්තර දෙන්නකෝ. ඕ මහල කියන කෙනා අයිති වෙන්නේ මොන මහලටද?
එමත්නම් මේ පාංශු පැතිකඩේ කොයි ස්ථානයේද මේ මහල තියෙන්නේ? එහෙම කියන්නකෝ තවත් ප්‍රශ්න ලේසි කළා. ඕ මහල කියන එකේ පාංශු පැතිකඩේ කොහෙද තියෙන්නේ? ඉහළින්මද මැද කොටසකද අභ්‍යන්තරයේ අඩියේමද එහෙම එහෙම කියන්නකෝ. තේරෙන විදියට? ඉහළින්ම. ඉහළින්ම පිළිලා තියෙන්නේ. ඒ මහලේ උපමහලක් විදියට තමයි සලකන්නේ නේද? ඔය ඕ මහල කියන එකේ උපමහල් දෙකක් තියෙනවා පොදේ. 0 ඩබල් 0 0 කියලා කියන්නේ දිราපත් නොවිච්ච ශාකහා සත්ව ද්‍රව්‍ය. ඊළඟට ඩබල් 0 නැත්නම් ඩබල් ලෝ කියලා කියන්නේ අර්ධ වශයෙන් දිราපත් වෙච්ච අර්ධ වශයෙන් දිราපත් වෙච්ච ශාකහා සත්ව ද්‍රව්‍ය. ඊළඟට ඒකිනුත් පස්සේ තමයි A1 කියන මහල ඉන්නේ. A1 කියන්නේ මුළුමනින්ම දිราපත් වෙච්ච ශාකහා සත්ව ද්‍රව්‍යයන් හා පහලින් එකතු වෙන කාබනි අකාබනික ද්‍රව්‍ය කියන දෙකම මිශ්‍ර වෙච්ච ස්තරය. හරි එහෙමයි වර්ගීකරණේ මේ යන්නේ. නමුත් අපි එච්චර ගැඹුරට ඒ වර්ගීකරණේ උපමහල් ටික මතක තියාගන්න අවශ්‍ය නැහැ. AB සහ C මහල් වල ලක්ෂණ ටික මතක තියාගත්තා හොඳටම ඇති. 16 පසක සරවත්භාවය. හා වර්ණයේ තීරණය වීමේදී බලපාන සාධකේ වන්නේ මින් කවරක්ද? පසක සරු බවයි වර්ණයේ තීරණය වීමේදී බලපාන සාධකේ මොකක්ද කියලා අහනවා. සරු බව සහ වර්ණයේ තීරණය වීමේදී මේ අතරින් බලපාන්නේ වර්ණයේ තීරණය වෙන්න මෞපාශානේ බලපානවා. ඒකනේ උස්සංගොඩ භූමියේ පස තදරතු පාට නේද? වර්ණයේ තීරණය වීමේදී මෞපාශානේ බලපානවා. හැබැයි සාරවත්භාවයට ඒක බලපාන්නේ නැහැ. ඒ නිසා වර්ණයටයි සරු බවටයි කියන දෙකටම බලපාන කෙනෙක් මෙතන ඉන්නවා. ඒ තමයි ජීව ක්‍රියා. දැන් බලන්නකෝ වනාන්තරයේ ගිහන් ඔයගොල්ලන් පේනවා මේ වනාන්තරයේ දින පස් තට්ටුවේ මතු පිට පස් ස්තරය කාල වර්ණයෙන් යුක්තයි. කළු පාටින් යුක්තයි. ඒකට හේතුව තමයි දීර්ඝ කාලයක් ඒ පස මත වැඩෙන ශාක මගින් සතුන්ගේ ක්‍රියාවලිය මගින් කාබනික ද්‍රව්‍ය පසට එකතු වෙලා කළු පාට ලැබිලා තියෙනවා. ඒ වගේම සාරවත් භාවය ඊටම වැඩි නේද? කාබනික ද්‍රව්‍ය බහුලව අන්තර්ගත වෙන පසක් සාරවත් භාවයෙන් වැඩි. ඒ නිසා පසේ සරු බවටයි වර්ණයටයි කියන සාධක දෙකටම ඒ ගුණාංග දෙකටම බලපාන කෙනා තමයි ජීවි ක්‍රියාවලිය. උත්තරේ අංක 2. හරි. 17 ශ්‍රී ලංකාවේ ප්‍රධාන අන්න එතන හදාගන්නේ වචනේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අන්තර්මාධ්‍ය කලාපීය පාංශු වර්ග දෙක. දැන් ඔබට මම පාන බොක්කේ වර්ගීකරණය සහ මුවමන්ගේ වර්ගීකරණය ගැන කලින් පේපර් එකෙත් පැහැදිලි කළා. නේද? මුවමන් සහ පාන බොක්කේ කියන පාංශු විද්‍යාඥයෝ දෙපළ ලංකාවේ පස් වර්ග ගොඩවල් තුනකට වෙන් කළා කිව්වනේ. ටෙත් කලාපයේ තියෙන පස් වර්ග, වියලි කලාපයේ තියෙන පස් වර්ග සහ ඒ කලාප දෙකේම දක්න ලැබෙන පස් වර්ග. ඒත් අපි මේ ප්‍රශ්نين අහන්නේ ඒ කලාප දෙකේම දක්න ලැබෙන අන්තර්මාධ්‍ය කලාපී කියන්නේ ඒකයි. ඒ පස් වර්ග දෙකක් මොනවද කියලා අහනවා. තුන්ද්‍රා පස් කියනවා ලංකාවේ නැහැ. ඒ නිසා පළවෙනි උත්තරේ එතනින්ම අයින් කළා දැම්මයි කි. දෙක රෙගසෝල් පස රතු දුඹුරු පස. රතු දුඹුරු පස කියන එක කිනා වියලි කලාපේ විතරයි දෙන්නේ. ඒ නිසා දෙක ගණ්ඩත් බෑ. තුන රතු කහ පොඩ්සොලික පස තෙත් කලාපේ පසක්, රතු දුඹුරු පස වියලි කලාපේ පසක්. ඒක ගණ්ඩත් බෑ. උත්තරේ අංක 4 තියෙනවා රෙගසෝල් සහ දියලු පස්. රෙගසෝල් සහ දියලු පස්. 18 කොන්සරසි තව නමකින් ඔයගොල්ලෝ මේක අහලා ඇද්දි කොන්රන්ට් නම් දෙකක් නෙමෙයි මේ අදාළ දේ කියවෙන එකම ආකාර දෙකක්. කොන්රන්ට් අසන්තතිය පිහිටලා තියෙන්නේ කොහෙද කියලා අහනවා. පෘථිවි කබලනේ. අපි දන්නවා පෘථිවි කබලේ තියෙන උපස්තර දෙකක්, සියල් ස්තරය සහ සිමැක් ස්තරය කියලා. සියල් වලට සිමැක් ස්තරයේ මාරු වෙලා යන සීමාවේ තමයි මේ කොන්රන්ට් අසන්තතිය පිහිටලා තියෙන්නේ. කොන්රන්ට් අසන්තතිය පිහිටලා තියෙන්නේ. එහෙනම් නිවැරදිම උත්තරේ අංක 2 තියෙනවා සියල් සහ සිමැක් ස්තර අතර. හොඳයි. ඊළඟට බලන්න 19 ග්‍රැනයිට් විපරීතකරණය වීමෙන් නිර්මාණය වන්නේ. ග්‍රැනයිට් විපරීතකරණය වීමෙන් නිර්මාණය වෙන්නේ මොනවද? නයිස් කියන විපරීත ආග්නේය පාෂාණය. නයිස්. ක්වාට්ස් කියන්නේ විපරීත පාෂාණයක් තමයි. නේද? ක්වාට්ස් කියන්නේ විපරීත පාෂාණයක් තමයි. හැබැයි අපි දැනගන්න ඕනේ ක්වාට්ස් නිර්මාණය වෙන්නේ කවුරු විපරීත කරන්නේ වෙලාද කියලා. ක්වාට්ස් නිර්මාණය වෙන්නේ වැලිගල් කියන වාලුකාමයේ අවසායිත පාෂාණයේ විපරීත කරන්නේ ලක් වෙලා තමයි ක්වාට්ස් හැදෙන්නේ. සාමාන්‍ය විවරය අපි මෙයාට කියන්නේ තිරිවාණ. හරි, තිරිවාණ ක්වාට්ස්. එතකොට ගැබ්‍රෝ බෙසෝල්ට් කියන්නේ ආග්නේය පාෂාණ වර්ග දෙකක්. 20 ජල විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා වැදගත් වන්නේ මේ අතරින් කවර බූ ලක්ෂණයද? ජල විදුලි බලය නිපදවීම සඳහා වැදගත් වන්නේ මේ අතරින් කවර බූ ලක්ෂණ දහනවා? විල් වලින් බෑ නේද? හැබැයි ලම්බ නිම්න වලින් පුළුවන්. ලම්බ නිම්න වලින් පුළුවන්. ඇයි? අපි දන්නවා ලම්බ නිම්න කියන්නේ ග්ලැසියර් කරණයේදී නිම්න ග්ලැසියර් ක්‍රියාවලියේදී නිර්මාණය වන කාදිත බූ රූපයක්.
එතෙන්දී අපිට පේනවා අර ප්‍රධාන නිම්නය තුලට ඇදගෙන වැටෙන අතුගංගා නිම්න වලින් ගේන ජලකඳ මගින් ඒ ලම්බ නිම්න වලදී චාලක ශක්තියක් උත්පාදනය වෙනවා. අන්න ඒක පාවිච්චි කරලා ටර්බයින් කරකවලා විදුලිය උපදවන්න පුළුවන් කියලා අපි ආර්ථික වටිනාකමක් ගැන කතා කරනකොට ඒ බෝරු පොල්දි කතා කරලා තියෙනවා. එහෙනම් උත්තරේ ලම්බ නිම්න කියලා තියෙනවා. ඊට වඩා තර්කානුකූලව නිවැරදි උත්තරයක් තියෙනවා තුන්වෙනි එකේ. නේද? ජල විදුලි බලයේ නිෂ්පාදනය කියන වැදගත්තන්නේ මේ අතරින් කවර වූ ලක්ෂණයද? ලම්බ නිම්න තිබුණත් වැඩක් නැහැ නේද? එතන දියල්ලක් නැත්තම්. නේද? දියල්ලක් නිර්මාණය නොවෙනවා නම්. එහෙනම් වැඩක් නැහැ. ඒ නිසා නිවැරදි උත්තරයේ අංක 3ේ තියෙනවා දියැලි. දියැලි. 21 ගංගාවක වෘද අවස්ථාවේ ක්‍රියාත්මක වන ක්‍රියාවලිය මොකක්ද අහනවා. ගංගාවක වෘද අවස්ථාවේ නිර්මාණ වන ක්‍රියාවලිය තමයි නිදි සාධනය. නිදි සාධනය 22 ගංගාවක ආරම්භයේ සිට මෝය දක්වා ඇති බුරූප කීපයක් අනුපිළිවෙලින් පෙළ ගැස්වූ විට නිවැරදි පිළිතුර මොකක්ද අහනවා. බුරූප කීපයක් අනුපිළිවෙලින් පෙළ ගැස්වුවාම නිවැරදි උත්තරේ මොකක්ද අහනවා. දියල්ල යවන අවස්ථාවේ තියෙන බූරුපයක් තමයි. හැබැයි දියලවවන් මැද කොටසේ නැහැ. ඒ නිසා දෙක පළවෙනි එක ගන්න බෑ. පිටාර දැන්න පළවෙනි යවන අවස්ථාවේ තියෙන විදියක් නැහැ නේද? ඒ නිසා දෙවෙනි එක සලකන්නත් බෑ. තුනත් බෑ. හතර බලන්න. දියල්ල යවන අවස්ථාවේ බූරුපයක්. පිටාර දැන්න පහළ කොටසෙත් තියෙනවා මැද කොටසෙත් තියෙනවා. ඒ නිසා දෙක ගන්න පුළුවන්. දියලවවන අවසාන කොටසේ නිර්මාණය වෙන බූරුපයක් උත්තරේ අංක 4. පිළිතුර අංක 4. 23 සුළඟේ වේගය දක්වන මිනුම මොකක්ද අහනවා මේ අතරේ. සුළඟේ වේගයමයින මිනුම මොකක්ද? අනිලමානයේ තියෙනවා, බොෆට් පරිමාණයේ තියෙනවා, සුළං දිශා දර්ශකයේ තියෙනවා, ඔක්ටාස් තියෙනවා. ඔක්ටාස් කියන්නේ ඕසෝන් වියන ශේවීම වනින ඒකකය. ඔක්ටාස්. සුළං දිශා දර්ශකය කියන්නේ සුළඟේ දිශාව හඳුනා ගැනීමට භාවිත කරන උපකරණය. ඊළඟට අනිල මානය කියන්නේ සුළඟේ වේගය මනින උපකරණය. ඇනිමෝමීටරය කියලත් මේකට කියනවා. සුළඟේ වේගය මනින උපකරණය. එතන මෙතන අපෙන් අහන්නේ සුළඟේ වේගය දක්වන මිනුම. පරිමාණය ගැන අහන්නේ. වේගය දක්වන මිනුම තමයි මෙයා. බොෆට් පරිමාණය. උත්තරේ අංක 2. 24 වායුගෝලීය දූෂකයක් වශයෙන් සැලකෙන්නේ මින් කවරක්ද? වායුගෝලීය දූෂකේ කවුද අහනවා. කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්, හීලියම්, සල්ෆර් ඩයොක්සයිඩ් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් අපි ඉගෙන ගත්තා විචල්්‍ය වායුවක්. ඔක්සිජන් ස්ථිර වායුවක් නේද? හීලියම් වගේ දේවල් සුළු වශයෙන් වායුගෝලයේ අන්තර්ගත වෙනවා. ඊළඟට ඔය වර්ගීකරණය තුළ අපි ඉගෙන ගත්තා සල්ෆර් ඩයොක්සයිඩ් කියලා කියන්නේ වායුගෝලීය දූෂකයක්. උත්තරේ අංක 4. 25 අර කලින් පේපර් එකෙත් මෙයා ගැන ඇහුණා. ඇහුවා බාකන් කියන්නේ මොනවද කියලා. අඩ සඳහාකාර වැලි වැටි. කලින් පේපර් එකේ අහලා තියෙන බාකන් නිර්මාණය වන ක්‍රියාවලිය. දැන් අහනවා බාකන් කියන්නේ මොකද්ද කියලා. බාකන් කියලා කියන්නේ අඩ සඳක හැඩය ගන්නා වැලි වැටි. අපි දන්නවා කාන්තාර නිදිසාධිත බූරු පොළදී තමයි මේ අඩ සඳහාකාර වැලි වැටි නිර්මාණය වුනේ. 26 ජනසංඛ්‍යාව 90 ගත් විට 60.4% ජනසංඛ්‍යාවක් වාසය කරන මහද්වීපය. මේ තමයි ලෝකයේ විශාලම ජනසංඛ්‍යාවක් වාසය කරන මහද්වීපය, ආසියා මහද්වීපය. උත්තරේ අංක 1. 20 මට මෙතෙන්දි කියන්න මේ 26 වෙනි ප්‍රශ්නෙටම අදාළව අප්‍රිකා මහද්වීපයේ කොච්චර විතර ප්‍රතිශතයක් ජනගහනය ඉන්නවද? සඳුනි කියන්නකෝ. අප්‍රිකා මහද්වීපයේ කොච්චර විතර ඉන්නවද? ආසන්නගේ කියන්නකෝ මට හරියටම ඕන්නේ. චමත් අප්‍රිකා මහද්වීපයේ කොච්චර ඉතිරිවෙන්නේ නැවල ජනසංඛ්‍යාව ආසන්නගේ ලියා ගන්න 114ක් 114ක්. හොඳයි. 27 දකුණු කොරියාවේ අධිතාක්ෂණික කර්මාන් සඳහා සුප්‍රසිද්ධ නගරය. දකුණු කොරියාවේ අධිතාක්ෂණික සඳහා සුප්‍රසිද්ධ නගරය තමයි ඒ රටේ අග නගරය සෝල්. දකුණු කොරියාවේ අග නගරය වන සෝල් තමයි මේ කර්මාන් සඳහා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. 28 ජනසංඛ්‍යාව 20,000ක් ලක්ෂයක් අතර වාසය කරන නගර හඳුන්වන්නේ. දැන් අපේ රටේ නගර පද්ධතිය ගැන කතා කරන තැනදී අපි මේ ගැන කියන්නේ ළමයි.
නේද 20000ට වඩා ආඩු ජන සංඛ්‍යාවක් ඉන්නවා නම් අපි වසලකුවේ කුඩා නගර විදියට ඊළඟට 26 ලක්ෂය අතර ජන සංඛ්‍යාවක් ඉන්න නගර අපි හැඳින්නුවා මධ්‍යම ප්‍රමාණයේ නගර ඊළඟට අපි ලක්ෂයයි දස ලක්ෂය අතර ජන සංඛ්‍යාවක් වාසය කරන නගර හැඳින්නුවා මහනගර කියලා එහෙනම් උත්තරේ අංක 2 මධ්‍යම නගර 29 ලෝක නාගරීකරණ ප්‍රදේශයේ අඩුම මහද්වීපයේ වන්නේ ලෝක නාගරීකරණ ප්‍රදේශයේ අඩුම මහද්වීපයේ වන්නේ කවුද ආසියා තියෙනවා යුරෝපා තියෙනවා ඕස්ට්‍රේලියා තියෙනවා අප්‍රිකා තියෙනවා නාගරීකරණ ප්‍රදේශයේ අඩුම කාගේද අප්‍රිකා මහද්වීපය අප්‍රිකා මහද්වීපය 30 ජනසංඛ්‍යාව මට කියන්නකෝ ලෝක නාගරීකරණ ප්‍රදේශයේ වැඩිම මහද්වීපය කවුද අඩුම එක්කෙනා අහුවාගේ වැඩිම එක්කෙනා ගැන අහන්නත් බැරි කමක් නැහෙනේ වැඩිම කෙනා කවුද නාගරීකරණ ප්‍රදේශයේ වැඩිම මහද්වීපය තමයි උතුරු ඇමරිකා මහද්වීපය උතුරු ඇමරිකා මහද්වීපය ඊළඟට ආසියාවේ නාගරීකරණ ප්‍රතිශතයේ 100ට කොච්චරක් විතර වෙනවද මතක නැහැනේ ළමයින්ට සංඛ්‍යා දත්ත උත්තරයක් ලියන්න කිව්වොත් කොහොමද මේවා ලියන්නේ අමන්දි කීයද ආසියාවේ නාගරීකරණ ප්‍රතිශතය 47.47 ආසන්නගේවත් මතක තියෙන්න ඕනේ 47ක් තමයි ආසියාවේ නාගරීකරණ ප්‍රතිශතය බවට පත් වෙලා තියෙනවා අප්‍රිකාවේ තියෙන 40ක් 46.4ක් විතර ආ ගියා 30 ජනසංඛ්‍යාව වියපත් වීමට දායක වන ප්‍රධාන සාධක දෙකක් වන්නේ දැන් අපි දන්නවා වියපත් වීමේ කඩයිම වයස අවුරුදු 60 නේද වයස අවුරුදු 60 ඉක්ම වූ පිරිස තමයි වියපත් කියලා සලකන්නේ එතකොට ළමයි මේ වියපත් පිරිස නැත්නම් වයස අවුරුදු 60 ඉක්ම වූ පිරිස රටවල් තුල එකතු වෙන්නේ නොමරි ඉදිරියට එන්නේ රටේ මරණ අනුපාතයේ පහත වැඩි වීම නිසා මරණ ප්‍රමාණය අඩු වෙනවා ඒ වගේම තමයි මේ වැඩිහිටි පිරිස මේ තරම් ඉස්මතු කරලා ජනගහනය තුල පෙන්වන්නේ රටේ ළමා ජන සංඛ්‍යාව අඩු වුනහම තමයි අඩු වෙන්න නම් හේතුව උපත් අඩු වෙනවා එහෙනම් ඔන්න බලන්න කාරණා දෙකක් හම්බ වුණා රටේ ජනගහනය තුල උපත් ශීඝ්‍රතාව පහත වැටිලා මරණ ශීඝ්‍රතාවයත් පහත වැටුනොත් වියපත් යයි සලකන පිරිස ඉස්මතු කරලා පෙන්වනවා අනිත් දේ තමයි වයස අවුරුදු 60ට වඩා වැඩි වයස් කාණ්ඩ වලට මිනිස්සු එකතු වෙන්නේ උපතේදී ආයු අපේක්ෂාව ඉහළ යාම දැන් ඔබෙන් අහන්නේ සාධක දෙකක් ගැන. හැබැයි අපි දන්නවා මේ කියන වියපත් වීමේ ගැටලුවට බලපාන සාධක තුනක් තියෙනවා. සාධක තුනම ලියාගත්තට කමක් නැහැ. දැන් මෙතන දෙකක් තියෙනවා. ඒක අන්ඩර්ලයින් කරලා හරි උත්තරේ ලකුණු කරගත්තට පස්සේ තව එකක් තියෙනවා කියලා උතන ලියාගන්න. මොනවද එහෙනම්? මේ සාපල්්‍යතාව සාපල්්‍යතාව කිය කියා අදහස් කරන්නේ කවුරු ගැනද? උපත් ප්‍රමාණය ගැන. උපත් ප්‍රමාණය පහළ බැසීමයි මරණ ප්‍රමාණය පහළ බැසීමයි කියන කාරණා දෙක. මර්ත්‍යතාවය කියලා කියන්නේ ඒක. මරණ ප්‍රමාණය පහළ බැසීම පළවෙනි උත්තරීම තියෙනවා සාධක දෙක අනිත් එකත් එතෙන්ටම ලියාගන්න හා කියලා දාලා එතෙන්ටම ලියාගන්න ඉඩ තියෙනවනේ උපතේදී ආයු අපේක්ෂාව ඉහළ යාමත් බලපානවා අනිත් දෙන්නම පහළ වැටීම උපතේදී ආයු අපේක්ෂාව විතරක් ඉහළ යාම බලපාලා තියෙනවා හොඳයි 31 වෙනි ප්‍රශ්නය 2025 වන විට ලෝකයේ අධිකතම ජනසංඛ්‍යාවක් වාසය කරන නගරය ලෙස සැලකෙන්නේ 2025 වෙනකොටත් ලෝකයේ විශාලම ජනසංඛ්‍යාවක් නඩත්තු කරන නගරය විදිහට හඳුනගන්නවා කියන්නේ ජපානයේ ටෝකියෝ නගරයමයි. අපි දන්නවා 2011 වෙනකොට ටෝකියෝ නගරයේ මිලියන 35.7ක ජනගහනයක් හිටියා. ටෝකියෝ නගරයේ මිලියන 35.7ක ජනගහනයක් හිටියා 2011 වෙනකොට. ඒ දත්තත් ලියාගන්න. 32 පෙට්‍රෝ රසායන කර්මාන්තය මේක තාම ඔයගොල්ලෝ දන්නේ නැහැ පෙට්‍රෝ රසායන කර්මාන්තය කියන්නේ පොතේ ඛනිජ තෙල් ආශ්‍රිත පිරිපහදු කිරීම කටයුතු වලදී ලබා ගන්න පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ආදී තෙල් වර්ග ටික හැරුණකොට ඉතිරි වෙන අපද්‍රව්‍ය තියෙනවනේ පිරිපහදුවේ තෙල් පිරිපහදුවේ ඉතිරි වෙන අපද්‍රව්‍ය එන්නේ අපද්‍රව්‍ය අමුද්‍රව්‍යයක් ලෙස අරගෙන ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කළ කරන කර්මාන්ත තමයි මේ පෙට්‍රෝ රසායන කර්මාන්ත කියලා කියන්නේ. ඒ යටතේ නිෂ්පාදනය කරන ලබන භාණ්ඩ මොනවද අන්තර්ගත වෙන්නේ කියලා තෝරගන්නලු. හරිද? සුවඳ විලමුන් තියෙනවා, ආලේපන වර්ග, නයිලෝන් වර්ග, කෘමිනාශක සබන්. තාර, ආලේපන, කෘමිනාශක, විසබීජනාශක, රසායනික පොහොර. ඊළඟට සබන්,
තාර ආලේපන විසබීජනාශක ලිහිසි තෙල් ප්ලාස්ටික් ගම් වර්ග ඊළඟට සබන් කෘමිනාශක තාර නයිලෝන් ප්ලාස්ටික් මේකේ උත්තරේ තමයි අංක 3 තියෙනවා සබන් වර්ග තාර ආලේපන විසබීජනාශක ලිහිසි තෙල් ප්ලාස්ටික් ගම් වර්ග ආදී නිෂ්පාදනයන් මේ හරහා නිමවනවා හරි උත්තරේ අංක 3 කිස්තුන නවසීලන්තයේ අගනගරයේ මොකද්ද කියලා අහනවා නවසීලන්තයේ අගනගරය වෙන්නේ වෙලින්ටන් වෙලින්ටන් 34 ශ්‍රී ලංකාවේ ඉදිකර ඇති නව නගර සංඛ්‍යාව ලංකාවේ ඉදිකරලා තියෙන නව නගර සංඛ්‍යාව 31යි අපි ඒවා පළාත් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් නම් ඉගෙනගෙන හඳුනාගෙන තියෙනවා හරි ඉදිකරලා තියෙන 31ක් තියෙනවා 35 ජනවාසයක මූලික සංරචකයක් නොවන්නේ මේ අතරින් කවුද කියලා අහනවා. නොවන පිළිතුරක් අඩංගු එකක් තියනවලු. කීපයක් දීලා තිනවා මේ අතරින් අඩංගු නොවන කෙනා තෝරගන්නලු. මිනිසා සමාජයේ ආවරණ තිබුණා. පෑලිස් නෙමෙයි එතෙන්ට එන්න ඕනේ දෑලිස්. දෙවෙනි උත්තරේක හදාගන්න දෑලිස් සමාජය භෞතික පරිසරය. ඒ ටිකක් තිබුණා. තුන්වෙනි එකේ මිනිසා දෑලිස් සමාජය. ඒ ටිකක් තිබුණා. හතර සමාජයේ තිබුණා දෑලිස් තිබුණා හැබැයි විශාලත්වය කියලා එකක් අපි දැක්කේ නැහැ. උත්තරේ අංක 4. 36 හැකිලෙන ජනසංඛ්‍යා පිරමීඩේ ප්‍රධාන ලක්ෂණ තුනක් අඩංගු වන්නේ. හැකිලෙන ජනසංඛ්‍යා පිරමීඩේ ආකෘතියෙන් අපි දැක්කනේ මෙන්න මෙහෙම එකක්නේ. නේද? හැකිලෙන පිරමීඩේ මෙන්න මෙහෙම එකක්. මෙහෙල පතුල ඔන්න ඔහොම වෙලා. නේද? මෙන්න මේ වගේ ගෙවි යාමක් නිරූපණය කරනවා. එතකොට මෙහෙම පිරමීඩයක ලක්ෂණ තුන මොනවද කියලා අහනවා. පහළ ආයු අපේක්ෂාව. එහෙම වෙන්න බෑ. පහළ ආයු අපේක්ෂාව තියෙනවා මේ ඉහළ පුළුල් වෙලා තියෙන විදිහක් නෑ. නේද? ඉහළ උපත් අනුපාතික. එහෙම වුණා නම් මේ පතුල ගෙවිලා යන විදිහකුත් නෑ. ඒ නිසා පළවෙනි උත්තරේ වෙන්න බෑ. දෙක ඉහළ ආයු අපේක්ෂාව. ඒක හරි. ඒකනේ මේ මුදුන පළල් වෙලා තියෙන්නේ. නේද? පහළ උපත් අනුපාතික. ඒකත් හරි. ඉහළ මරණ අනුපාතික. ඉහළ මරණ අනුපාතිකක් තියෙනවා නම් මේක මේ තියෙන තරම් පුළුල් වෙන්න දෙයක් නෑ. මේක ගෙවිලා යන ඕන. මේ කට්ටිය ඉහළ වයස් කාණ්ඩවලට එකතු වෙන්න බෑනේ නේද? එනං දෙක වෙන්නත් බෑ. තුන පහළ ආයු අපේක්ෂාව. ඒක වෙන්න බෑනේ කලින් කිව්වනේ. හතර ඉහළ ආයු අපේක්ෂාව. ඒ නිසා මුදුන පුළුල්ලා තිනවා. ඉහළ උපත් අනුපාතිකය. ඉහළ උපත් අනුපාතිකය. ඊළඟට පහළ මරණ අනුපාතිකය. ඒක ඉහළ උපත් අනුපාතිකය වෙන්න බෑ පුතේ. එතකොට එහෙම වුණොත් උත්තරයක් නෑ. හතරවෙනි උත්තරේ හදාගන්න ඉහළ නෙමේ පහළ උපත් අනුපාතිකය. 36 4 වෙන්න ඕනේ ඉහළ ආයු අපේක්ෂාව ඊළඟට පහළ උපත් අනුපාතිකය ඉහළ මරණ අනුපාතිකය 36 වෙනි ප්‍රශ්නෙට හැමෝටම ලකුණක් දෙන්නම් දැන් ඒකේ ප්‍රශ්නේ උත්තරේ වැරදි නිසා රටක වැඩිහිටි යැපුම් අනුපාතයේ ඉහළ යන්නේ රටක වැඩිහිටි යැපුම් අනුපාතයේ ඉහළ යන්නේ කලිනුත් ඔක කතා කළා අපි වැඩිහිටි යැපුම් අනුපාතය ඉහළ යන්නේ කොහොමද උපත් අනුපාතිකේ වැඩිවීම හා මරණ අනුපාතිකේ වැඩිවීමෙන්ලු වෙන්න බෑනේ උපත් අනුපාතිකේ අඩු වෙලා මරණ අනුපාතිකේ අඩු වෙලා ඊළඟ උපත් අනුපාතිකේ අඩු වෙලා මරණ අනුපාතිකේ වැඩි වෙලා උපත් සංක්‍රමණ අනුපාත උත්තරේ අංක 2 තියෙනවා උත්තරේ අංක 2 38 පැසිෆික් නගර යාය වශයෙන් හඳුන්වන්නේ පැසිෆික් නගර යාය වශයෙන් හඳුන්වන්නේ ලෝකේ විශාලම නගර යායනේ මේ පැසිෆික් නගර යාය කියලා කියන්නේ නේද ටොකයිඩෝ නගර යායට ජපානයේ ටොකයිඩෝ කියන නගරයයි තමයි මේ පැසිෆික් නගරයයි කියලා හඳුන්වන්නේ. 39 නේ මෙතන ඊළඟට පොඩක් මේ ටිකත් පැහැදිලි කරන්නම්. බොෂ් වොෂ් වෙන්න ඕනේ. මේ බලින් උත්තරේ හදාගන්න බොෂ් වොෂ් නගරයයි. ඒක තියෙන්නේ උතුරු ඇමරිකාවේ. චිපිට්ස් තියෙන්නේ උතුරු ඇමරිකාවේ. සැන්සන් තියෙන්නේ උතුරු ඇමරිකාවේ. 39 කිසියම් භූගෝලීය ඒකකයක ජනසංඛ්‍යාව දෙගුණ වීමට ගතවන කාලය ගණනය කරන්නේ අපි ජනසංඛ්‍යාව දෙගුණ වෙන්න ගතවන කාලය ගණනය කරන විදියක් ඉගෙනගෙන තියෙනවා නේද 70 කියන නියත අගය 70 කියන නියත අගය අදාළ රටේ ජනසංඛ්‍යා වර්ධන වේගයෙන් බෙදුවාම තමයි ඒ අදාළ රටේ ජනසංඛ්‍යාව ඉන්න ප්‍රමාණය දෙගුණයක් වෙනවා කියන එක හඳුනාගෙන තියෙන්නේ ඒ නිසා උත්තරේ වෙන්නේ එතකොට අංක 4 70 ජනගහන වර්ධන වේගයෙන් බෙදීමෙන් 40 ආසියාවෙන් බැහැරව විවගා කරන ප්‍රදේශ තුනක් වන්නේ
දමෝදර නිම්න ඉන්දියාවේ. ඒසා ආසියාවෙන් බැහැර නෙමෙයි. ඒසා පළවෙනි උත්තරේ ගන්න බෑ. දෙක නයිල් ඩෙල්ටාව. හරි. පෝ ගංගා නිම්නේ ඉතාලියේ. ඒකත් හරි. ඇමරිකාවේ සක්‍රමෙන්ටෝ නිම්නේ. ඒකත් හරි. උත්තරේ අංක 2. තුන්වෙනි එක බෑ දමෝදර නිම්නේ එතනත් ඉන්නවා. හතරවෙනි එකේ හතරවෙනි එකත් හරිනේ නේද පෝගංගා නිම්නේ තියෙනවා මිසිසිපි නිම්නේ තියෙනවා සක්‍රමෙන්ටෝ නිම්නේ තියෙනවා නයිල් ඩෙල්ටා මිත් පීවා වුණා දෙවෙනි උත්තරෙත් තියෙනවා නයිල් ඩෙල්ටා පෝගංගා නිම්නේ සක්‍රමෙන්ටෝ නිම්නේ 2 4 2ම හරි එහෙම උත්තරයක් ප්‍රශ්නකට එහෙම උත්තරයක් ඉන්නේ නැහැ අපි 2 4 2ටම උත්තර ලකුණු කරලා තියෙන ළමයින්ට ලකුණු දෙමු හරි इतना विशेष तरलकुण दिंड मे प्रश्न निवेद उत्तर दिखा अंतर्गत वे के अरे देखा हतर देख मारे हाई प्रश्न हतलिया का साकाचा कला बलंडल प्रश्न हतली तमंड की हर दे तमंग प्रमाण තිස්පහකට වඩා වැඩි අය කියන්න බලන්න. 35කට වඩා වැඩි අය. හොඳයි ලකුණු ටික ඔහොම බලන්න ඔය එකම කාලේ ඉක්මවා යන නිසා මම ඔහොම යනවා ඒ পেපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. රචනා ප්‍රශ්න හතරක් එකේ දිනවනේ. තුන්වෙනි ප්‍රශ්නෙත් අපි ඔය ගාම්ම ගමු. ඒතර මානසික භූගෝල විද්‍යාවට අදාළ ප්‍රශ්න දෙක ඉවරයි. බලන්න කියනවා තුන්වෙනි ප්‍රශ්නේ අවශ්‍ය දේවල් සටහන් කරගන්න ලියන්න වෙලාවක් වෙනම දෙන්නේ නැහැ පුතේ. ලෝකේ අධිකතම ජනගහනත්වයක් පවතින ප්‍රදේශ හතරක් ලෝක ආකෘති සිටියමක ලකුණු කොට නම් කරන්න කියනවා. ජනාධික කලාප හතර ලකුණු කරා නම් හරින් ළමයි. මොකද ජනාධික කලාප හතර තමයි වයඹදිග යුරෝපයයි දකුණු ආසියාවයි නැගෙනහිර ආසියාවයි අග්නිදිග ආසියාවයි නැත්නම් ගිනිකොන දිග ආසියාවයි වයඹදිග යුරෝපයේ දකුණු ආසියාව නැගෙනහිර ආසියාව අග්නිදිග ආසියාව ඔය කියන ස්ථාන හතර නම් කළා බෑ ලෝක ආකෘති සිටියමක ලකුණු කළා නම් කරන්න වෙනවා හරිද දෙවැනි ප්‍රශ්නය ලෝක ජනසංඛ්‍යාවේ අසම ව්‍යාප්තිය භෞතික හා මානුෂ සාධක යන දෙකෙහිම ප්‍රතිඵලයකි නේද ඉන්නවා මිලියන 7600ක් වෙච්ච ජනගහනයක් ඒගොල්ලෝ පෘථිවි තලයේ මතුපිට තියෙන භූමියේ ත්‍රිවිලා තියෙන භූමියේ සමාන ව්‍යාප්තිලා නැහැලු හේතුව කියලා තියෙනවා හේතුවත් පැහැදිලි කරලා තියෙනවා භෞතික හා මානව සාධකවල ප්‍රතිඵලයක් විදියටලු ඒ කියන්නේ ස්වභාවික සාධකයි මිනිසුන්ගේ සාධකයි කියන දෙකම බලපාලන ඊට පස්සේ කියනවා ශ්‍රී ලංකාව කියන රට හැර විනත් රටවලින් උදාහරණ අරගෙන මෙම ප්‍රකාශය සනාථ කරන්නලු විභාග කරන්න ලකුණු 6ක් තියෙනවා. ඔබට අඩුම තරමේ මෙතෙන්දී උදාහරණ සාධක 3ක් 4ක්වත් අරගෙන උදාහරණත් යොදලා උත්තරේ ලියන්න වෙනවා. මොනවද මේ ලෝක ජනසංඛ්‍යා අසම ව්‍යාප්තියට බලපාන සාධක? භෞතික සාමාන සාධක කියන දෙකම විස්තර කරන්න වෙනවනේ. එහෙනම් උත්තරේට ප්‍රවිෂ්ටයක් ගන්න පුළුවන් මෙහෙම ලෝකී අසම ජන ව්‍යාප්තියක් නිර්මාණය වීමට මිනිස් ක්‍රියාකාරකම් ඇතුළත් සාධකව මෙන්ම ස්වභාව දහම විසින් නිර්මාණය කරන ඇතම් සාධකද වලපා තිබේ. ඒවා අතර කියලා පටන් ගන්න පුළුවන්. පළවෙනි එක අපි භෞතික සාධක ටිකක් කියමු බලන්න මොනවද කියලා. දේශගුණේ බලපාලා තියෙනවා. නේද? අන්තගාමී දේශගුණ තත්ත්වයන් තියෙන ප්‍රදේශවලට මිනිස්සු ගිහිල්ලා නැහැ. ඒ වගේම ජීවත් වෙන්න හොඳ දේශගුණයක් වටපිටාවක් තියෙන තැන්වල ජනාධික බවක් නිර්මාණය වෙලා තියෙනවා. ඊළඟට වර්ෂාපතනයේ බෙදී යාම ගැන කියන්න පුළුවන්. නේද? වර්ෂාපතනයේ බෙදී යාම
භූවිෂමතාවය ගැන කියන්න පුළුවන්. අන්තගාමී භූවිෂම තත්ත්වයන් තියෙන තැන්වලට මිනිස්සු පදිංචිය සඳහා ගිහිල්ලා නැහැ. ලෝකේ වැඩි ප්‍රමාණයක් ජනගහනයක් එකතු වෙලා තිනවා පෙරලාසන්න ප්‍රදේශවලට. නේද? ලෝකේ දෙවැන්ත නගර විශාල ප්‍රමාණයක් වෙරලාසන්නේ පිහිටා තිබීමෙන් ඒ බව සහතික වෙනවා. ඔයාට තෝරගන්න පුළුවන් ඒ වගේ වෙරලාසන්නේ පිහිටි දෙවැන්ත නගර කීපයක් උදාහරණ විදිහට පෙන්වන්න. ඊට පස්සේ භූෂමතාවය ගැන කිව්වා, වර්ෂාපතනය ගැන කිව්වා, දේශගුණය ගැන කිව්වා. පස ගැන කියන්න. සාරවත් පාංශු ව්‍යාප්තික තැන්වලට මිනිස්සු වැඩිපුර එකතු වෙනවා. කෘෂි ආර්ථික කටයුතු ඒ පස් ව්‍යාප්තික ප්‍රදේශවල කරගෙන යාමට තියෙන පහසුව නිසා. ඊළඟට ජල සම්පත්වල ව්‍යාප්තිය ගන්න. ජල සම්පත්වල ව්‍යාප්තිය බහුලව සිද්ධ වෙලා තියෙන තැන්වලටත් මිනිස්සු වැඩිපුර එකතුලා දෙනවා. දකුණු ආසියානු කලාපය සමස්තයක් විතර ගත්තම ආසියානු කලාපය ජනක ඉන්න බවට පත් වෙලා තියෙන මේ නිසා බව කියන්න. නේද? ජල සම්පතින් ආඩ්‍ය මහද්වීපයක්. ඒ නිසා මිනිස්සු වැඩිපුර එකතු වෙලා ඉන්නවා. කලින් ඔබට කිව්ව උදාහරණයක්, ලෝක ජන සංඛ්‍යාව 60.4% අතර ඉන්නේ මේ ආසියා මහද්වීපය තුල. ඒ නිසා කියලා කියන. ඊළඟට ස්වභාවික සම්පත් ගැන කතා කරන්න. නේද? මේ නිතන් ඊළඟට යපාස්, කුණුගාල්, ගල්ලංගුරු, රත්රන් මේ ආදී දේවල්, ස්වභාවික ගෑස්, ඛනිජ තෙල් වගේ දේවල් උත් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් වැඩිපුර ඒක රාශී වෙලා තියෙන ස්ථානවලට මිනිස්සු වැඩිපුර එකතු වෙලා ඉන්නවා. හේතුව තමයි ඒවා පාවිච්චි කරලා කර්මාන්ත කරන්න පුළුවන්. මිනිස් අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඒ ස්වභාවික සම්පත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු ඒ තැන් වලට වැඩිපුර එකතු වෙලා තියෙන බව පෙන්නලා දෙන්න හොඳ උදාහරණයක් තියෙනවා. උතුරු ඇමරිකාවේ පංචමහා විල් බද ප්‍රදේශය ජනාධික කලාපයක් බවට පත් වෙලා තියෙන්න. කලින් එහෙම තිබුණා, දැන් සලකන්නේ නැති වුණාට කලින් තිබුණානේ. නේද? ඒ කලාපේ ජනාධික බවකට පත් වෙන්න හේතු වුණේ ওই කියන ස්වභාවික සම්පත් විශාල ප්‍රමාණයක් ඒ කලාපය තුළ ස්ථානගත වී තිබීම බව සඳහන් කළා කියලා පෙන්වන්න. ඔන්න භෞතික සාධක කීපයක් කිව්වා. නේද? පස ගැන කිව්වා, ජලය ගැන, වර්ෂාපතනය ගැන, දේශගුණය ගැන, භූෂමතාව ගැන කිව්වා. සාධක පහක් කිව්වා මම. ඊළඟට මානව සාධකත් ගන්න. දැන් ওই ටික විතරක් තියලා આવොත් ඔයාගේ උත්තරේ අන්බැලන්ස්. ඇයි? ඉල්ලනෝනේ. භෞතික හා මානව සාධක යන දෙකීම ප්‍රතිඵලයක් උලෝ. භෞතික සාධක ටික කියලා මානව සාධකත් තෝරගන්න. මොනවද මානව සාධක? දැන් ආර්ථික කටයුතු බලපාලා තියෙනවා. නේද? විශේෂයෙන්ම කර්මාන්ත. කර්මාන්ත ආරම්භෙච්ච තැන්වලට මිනිස්සු වැඩිපුර එකතු වෙලා තියෙනවා රැකියා නියුක්ති අවස්ථා සුලභ නිසා. ඍජු සහ වක්‍ර රැකියා කියන වර්ග දෙකම සුලභව කෙරෙන නිසා ඒ තැන්වලට මිනිස්සු වැඩිපුර එකතු වෙලා තියෙන බව පෙන්ලා දෙන්න. කාර්මීකරණය වෙච්ච කලාප ජනාධික වෙලා තියෙන ඒ නිසා බව කියන්න. උදාහරණ ඔබ තෝරගන්න වෙනවා. පයඹදික යුරෝපයේ හොඳ උදාහරණයක්. මම නාමිකව කියන්න ගියේ කලාපයක් විතරක් පෙන්ලා දුන්නා. ඊළඟට දේශ ගවේෂණත් බලපාලා තියෙනවා. නේද? ජන ව්‍යාප්තිය තීරණය කරන සාධකයක් විදිහට ආර්ථික කටයුතු ගැන කිව්වා. ඊළඟට කියන්න පුළුවන් යටිතල පහසුකම් හා පොදු සේවා පහසුකම් වල ව්‍යාප්තිය. මිනිසුන්ගේ අවසාන ඉලක්කයේ අරමුණ යහපත් භෞතික ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීම. ඒ වෙනුවෙන් වෙහෙසන මිනිස්සු හොඳම සම්පත්තික එකතු වෙච්ච තැන්වලට ඒක රාශී වීම සාමාන්‍ය ස්වභාවය. නේද? සාමාන්‍ය ස්වභාවය. ඒ බව පෙන්ලා දෙන්න හොඳම යටිතල පහසුකම් හා සේවා පහසුකම් එකතු වෙච්ච ප්‍රදේශ ජනාකීර්ණ වෙලා තියෙන බව පෙන්වා දෙන්න. හරි? මානව සාධක දෙකක් වා. ඊළඟට යුද්ධය. ඒකත් ගන්න. යුද්ධය කියලා කියන්නේ ජීවිත දේපල හානිය ඇති කරනවා. ඒ නිසා යුද්ධයන් බලපවත්නා ප්‍රදේශ ජනහීන හෝ ජනශූන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒවත් පෙන්ලා දෙන්න. දැන් ඔය ඊයේ පෙරේදා ගිනි ඇවිල්ලා තියෙන නේද? ගාසා තීරයේ සහ පලස්තීනයේ අතර ගැටලුව ගැන කියන්න පුළුවන්. උදාහරණයක් ගන්න පුළුවන්. ඊළඟට ලෝකයේ නිතර යුද ගැටුම් ඇවිලෙන සීමාන්තික කලාප ජනහීන හෝ ජනශූන්‍ය බවට පත් වෙලා තියෙනවා කියලා කියන්න. ඔතෙන්දී ලංකාව තෝරගන්න බෑ ඔයාට. ඒයි ප්‍රශ්නේ කියලා තියෙනවා ලංකාව හැර කියලා. ඒ නිසා ලංකාවේ උතුරු නැගෙනහිර වාර්ගික අර්බුදය ගැන එහෙම ලියන්න බෑ. හරි? ඔන්න ඔය කියන සාධක අර භෞතික සාධක වලින් තුනකුයි මානව සාධක වලින් තුනකුයි තෝරගෙන ඒවට උදාහරණ සහිතව පැහැදිලි කරන්න වෙනවා. මෙන්න මේ කාරණා නිසා ලංකාවේ මේ ලෝකේ ජන ව්‍යාප්තිය අසමතුලිතන් දෙමින් සිද්ධ වෙලා තියෙනවා කියන කාරණේ. ඊළඟට පුතේ ඊළඟ ප්‍රශ්නේ කියනවා රටක ජනසංඛ්‍යා වර්ධන වේගය ගණනය කරන ආකාරය පැහැදිලි කරන්නලු. මම සමීකරණේ විතරක් කියන්නම්. ඔබ අවශ්‍ය දේවල් පැහැදිලි කරලා ලියන්න ඕන. ජනසංඛ්‍යා වර්ධන වේගය සමානයි ඉරෙන් උඩට එනවා ස්වභාවික වර්ධනය. ධන හෝ ඍණ ශුද්ධ සංක්‍රමණ. ස්වභාවික වර්ධනය ධන හෝ ඍණ ශුද්ධ සංක්‍රමණ ඉරෙන් උඩට එනවා. ඒක බෙදනවා මධ්‍ය වාර්ෂික මුළු ජනගහනය. ගුණ කරනවා 100. අවශ්‍ය විස්තරේ පැහැදිලි කරලා ලියන්න. ඊළඟට අවසාන ප්‍රශ්න කියනවා ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා වර්ධන වේගය 1953 සිට පහත වැටෙමින් පවතී. ලංකාවේ ජනගහන වර්ධන වේගය 53 ඉඳන් පහත වැටෙනවා. 53 නේ වැඩිම ජනගහන වර්ධන වේගය වාර්තා වුණේ 2.8. එයින් පස්සේ දිගටම ලංකාවේ
මේ කියන ජනගහන වර්ධන වේගය පහළ වැටෙනවා. හේතු පැහැදිලි කරන්න. මොකද්ද මේ ජනගහන වර්ධන වේගය පහළ වැටෙන්න හේතුව? එකක් තමයි අපේ රටේ උපත් අනුපාතිකයේ සිදුවන ශීඝ්‍ර පහත වැටීම. එතන ඔන්න එක් පළවෙනි සාධකය. ශීඝ්‍ර පහත වැටීම උපත් අනුපාතිකයේ පහළ වැටීම. හැබැයි පුතෝ පැහැදිලි කරනකොට උපත් අනුපාතිකයේ පහළ වැටෙන්න හේතු කියන්න වෙනවා. මොනවද හේතු? ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකයේ පහළ වැටෙන්න බලපාපු හේතු ගණනාවක් අපි තියරි කොටස්වලදී ඉගෙනගෙන තියෙනවා. නේද? කාන්තාවන් උසස් අධ්‍යාපන අවස්ථාවන්ට යොමු වීම. ඊළඟට කාන්තාවන් රැකී රක්ෂා සඳහා යොමු වීම. ඊට පස්සේ ඔය කියපු කාරණා දෙක නිසාම කාන්තාවන් විවාහ පත්වන වයස් සීමාව වැඩි වීම. ඊළඟට 1980න් පසුව විදේශීය රටවල රැකියා සඳහා වාර්ෂිකව ප්‍රජනන වයසේ පසුවන කාන්තාවන් විශාල ප්‍රමාණයක් විදේශගත වෙනවා. කාරණා කීපයක් කිව්වා දැන් ඈ. ඊළඟට උසස් අධ්‍යාපන අවස්ථාවන් වලට විදේශගත වීම. නේද? අපේ රටේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් වාර්ෂිකව විදේශීය රටවල නිර්මාණය වන අධ්‍යාපන අවස්ථාවල නිරත වීමේ අරමුණෙන් විදේශගත වීම සිද්ධ වෙනවා. ඊළඟට අනිත් දේ තමයි යැපුම් ආර්ථිකයේ බිඳ වැටිලා වාණිජ ආර්ථිකයක් නිර්මාණය වීම. ඒකත් බලපාලා තියෙන උපත් අඩු වෙන. ඇයි ඉස්තල විස්තුත පවුල් හදාගෙන හිටියන්නේ? කෘෂි ආර්ථික කටයුතු කරගෙන යන කාලේ පවුලෙන්ම ශ්‍රමය සපයාගෙන කෘෂි කටයුතු දෙක පවත්වාගෙන යන තමයි මිනිස්සු කටයුතු කළේ. හැබැයි අපි දන්නවා යැපුම් ආර්ථිකයේ බිඳ වැල්ලා වාණිජ ආර්ථිකයක් එනකොට අර ලොකු පවුල් හදාගෙන නඩත්තු කරන එක තේරුමක් නැති වුණා. ඒ නිසා අර පුංචි පවුල රත්තරන් කියන සංකල්පයට මිනිස්සු ගියා. නේද? ඒක තදින් සමාජය තුළ මුල් බැසගෙන තියෙනවා. මෙන්න මේ කාරණා නිසා සමස්තයක් විදිහට රටේ උපත් අනුපාතිකයේ පහළ වැහැලා තියෙනවා. ඒක බලපාලා තියෙනවා කියලා කියන්න රටේ ජනගහන වර්ධන වේගය පහත වැටෙන්න. ඊළඟට අර උපත් අඩු වෙන්න බලපාපු කාරණා ඇතුළේ කියපු තව දෙයක් වෙනම කතා කරන්න පුළුවන්. මොකද්ද? 80 දශකයෙන් පස්සේ 80න් ඉඳලා අපේ රටේ විශාල පිරිසක් විදේශීය රටවල රැකියා නියුක්ති අවස්ථා සඳහා පිටව යාම. නේද? ඒකත් රටේ ජනගහන වර්ධන වේගය පහත වැටෙන්න හේතුවක් බව පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේ කාරණා මත රටේ ජනසංඛ්‍යා වර්ධන වේගය ක්‍රමානුකූලව පහත වැටෙනවා කියන එක තහවුරු කරලා ඉදිරිපත් කරන්න. එහෙනම් ප්‍රශ්න දෙක, රචනා ප්‍රශ්න දෙකක් ලියන්න අවශ්‍ය කරන දේවල් ඔබට සම්පාදනය කළා. ඒ රචනා ප්‍රශ්න දෙකට උත්තර ලියන්න ඔබට කාලය තියෙනවා ගෙදෙදි. හරි, ඒකට උත්තර ලියන්න, ඒවා ලියලා එකතු කරගන්න, ඒවා ලියලා ළඟ තියාගන්න එපා. අවශ්‍ය දේවල් අඩුපාඩු බලන්න, ඒවා ආයතන වලට ගෙනහලා බාර දෙන්න. හරි, ආයතන වලට ගෙනහලා බාර දෙන්න. ඒ වගේම අද පටන් අර ඔබට පවරනවා කියපු රාජකාරී නේද, හැමදාම රචනා ප්‍රශ්නයක් හෝ මොනහරි රිවිෂන් අභ්‍යාසයක් එදෙදි කරන්න මේ නිවාඩු කාලය තුළ ඔබට ලබා දෙන්න සූදානමින් ඉන්නවා. හරිද? ඒ නිසා ඔබත් ඒකට හොඳ සූදානමක් තියෙන බව මට දැනුණා. ඒ කටයුත්තට අපි සම්බන්ධ වෙමු අද ඉඳලම ඒකට සම්බන්ධ වෙමු. ඒ නිසා ඔබට ඒකෙන් යම් වටිනාකමක් එකතු කර ගන්න පුළුවන්. පුනරීක්ෂණ කොටස්වලදී ඉගෙන ගන්න දේවල් පාවිච්චි කරලා නිර්මාණශීලී උත්තරයක් ලියන්න අවස්ථාව තමයි එකෙන් හදා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මොන හරි දෙයක් අද ඉගෙනගත් දේවල් ඔබට කතා බහ කරන්න තියෙනවා නම් ඒකට අවස්ථාව තියෙනවා පන්තිය මෙතනින් ඉවර කරන්න කලින්. දැන් මේ පුනරීක්ෂණ වැඩේදී රචනා ප්‍රශ්නම බලාපොරොත්තු වෙන්න එපා. සමහරලාට ගණන් හදන්න වෙයි, සමහරලාට ප්‍රස්තාර අඳින්න වෙයි, තවත් සමහර විටක කෙටි නිශ්චිත පිළිතුරු වලට ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න වෙයි. එහෙම දේවල් වෙයි. හැබැයි MCQ ප්‍රශ්න හම්බ වෙන්නේ නැහැ විදිහට. ඒව කොහොමත් අපි පන්ති කාමරය තුල කතා බහ කරන නිසා ඒව හම්බ වෙන්නේ නැහැ. අර වගේ දේවල් හම්බ වෙනවා. ඒ නිසා ඒවට සූදානම්ව කටයුතු කරන්න. රචනා ප්‍රශ්නයක් විතරක් තිබුණොත් ඒකට අවශ්‍ය උත්තරේ ලියවෙන්න ඕනි. මේ ව්‍යුහය කොහොමද කියලා මම පොයින්ට් එකක් විතර පොයින්ට් විතර ඉදිරිපත් කරලා දෙන්නම්. ඒක දිගටම නෙමෙයි, ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න 20ට හෝ 25ට උපරිම වශයෙන්. හොඳයි, එහෙනම් ගැටලුවක් නැත්නම් රිවිෂන් පන්තියේ මෙතනින් අපි අවසන් කරනවා. අද දිනේ අපි රචනා මේ MCQ ප්‍රශ්නම 20ක් sorry 80ක් සාකච්ඡා කළා. ඒ වගේම රචනා ප්‍රශ්න දෙකකට අවශ්‍ය පිළිතුරු ලියන ආකාරය පිළිබඳ ඔබ සමග සාකච්ඡා කළා. මොන හරි ගැටලුවක් ඒවෑ තියෙනවා නම් මෙතෙන්දි කතා කරන්න බැයි නම් කෝල් එකක් හරි දීලා කමක් නැහැ, පස්සේ අහන්න. එහෙනම් සීල දෙනාට සුබ දවසක් වේවා. සර්. ඔව් කියන්න.
මේ ප්‍රශ්නත් එතකොට අපි ෆොටෝ ගහලා දාන්න ඕනද? නෑ, මේව එපා. දැන් මේ සාකච්ඡා කරන ප්‍රශ්න එපා. මම ඔයගොල්ලන්ට WhatsApp වලින් එවනවානේ ප්‍රශ්නයක්. මොකක් හරි නේද? අන්නේ එවන ප්‍රශ්නේ විතරක් උත්තර ලියලා අදාළ කාල වේලාව තුල ලියපු බව මට දැනගන්න ඕනි. ඒ නිසා ඒ අදාළ උත්තරේ මං කියවනවා. හැබැයි හොඳේ ඔබ මොකක් හරි කොලයක් තියෙන නෝට් එකක් ෆොටෝ කෝපි ගහලා දාන්නත් පුළුවන්. එහෙම බෑ. මං කියවලා බලනවා මේ අදාළ ප්‍රශ්නට අදාළ උත්තරේද කියලා. ඒක ගහලා මට එවන්න ඕනි. ඒක විතරයි මේ කියන්නේ. එහෙම නැත්නම් දැන් ඔය කතා කරපු රචනා ප්‍රශ්න දෙකක් කතා කළානේ. ඒකට අදාළ උත්තරේ එපා. ඒවා ඕනි. ඒව ගෙනහලා ආයතනට බාර දෙන්න. හැබැයි අර එන දාට ඔය අර කියපු ටික අර අපි දාපු පේපර් දාන ප්‍රශ්න ටික වෙනම ෆයිල් එකක එකතු කරන්න. මේ අහවල් දිනේ මෙන්න මේ ප්‍රශ්නේ. ඊළඟ දිනේ මෙන්න මේ ප්‍රශ්නේ. ඒකට මම උත්තර ලියන්න මෙච්චර කාලයක් ගියා. මට මෙච්චර කාලයක් ගියා. එහෙම දාලා ඒ ෆයිල් එක වෙනම ඒ ටික එකතු කරගන්න. ඒ ටික එන දාට අරන් එන්න. හරි නේද? හොඳයි. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා. ආරක්ෂිතව සියලු දෙනා නිවෙස් වලට වෙලා ඉන්න වැඩි එලිපාලිය විදින්න යන්න එපා. පෞදින තත්ත්වයේ තරම්ම හොඳ මට්ටමක නැහැ. ඒ නිසා අපි දෙන සියලු දෙනා ආරක්ෂා වීම වැදගත්. ඒ වගේම ඔබේ ආරක්ෂාව ඔබ තහවුරු කරගත යුතුයි කියන මට්ටම තමයි දැන් රටත් පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ ගැනත් අවධානයෙන් කටයුතු කරමු කියලා ඉල්ලීමක් කරමින් සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් වේවා. ආයුබෝවන්.